අපිට අද පටන් ගන්න තියෙන්නේ මිනුම් උපකරණ කියන පාඩම. හරිද? මේක මම මුලින් ඉඳන් ආපු අයට නම් කිව්වා. ඊට කලින් ඔයාලගේ ටියුට් එක ගණන් සේරම හදන්න ඕනේ. කියන්නේ ගණන් වල තෝරාගත්ත ගණන් සෙට් එකක් තියෙනවා මම හදන්නේ. ඒත් එක්කම ඔයාලට උත්තර, කියන්නේ MCQ වල උත්තර මම දාලා තියෙනවා. ඒකේ සමහර printing mistake කියන ප්‍රශ්න වල උත්තර දාලා නැහැ. ඒ කියන්නේ දැන් ඔයාලේ දාපු උත්තර පත්‍ර බැලුවා නම් MCQ වල සමහර ඒ වගේ කෙලිමවන් ලියලා තියෙනවා මුද්‍රණ දෝෂයක් තියෙනවා කියලා. සමහර ඒ වගේ ඒක දාලා නැහැ. නිකම්ම ඉලක්කම් විතරක් දාලා ඉරි කැල්ලක් ගහලා තියෙනවා. ඒක උදාහරණයක් විදිහට 36 වෙනි ප්‍රශ්නේ දාලා ඔන්න ඔය වගේ ඉරි කැල්ලක් දාලා ඇති. 36 කියලා දාලා ඔය ඉරි කැල්ලක් වගේ ගහලා ඇති. ඒ කියන්නේ පොඩි අවුලක් තියෙනවා මේ ප්‍රශ්නේ. කරන්න බැරි කමක් නැහැ. කරන්න පුළුවන්. ඔයාලගේ එතන තියෙන උත්තර. හරි. ඒ කියන්නේ ඔතන මම නෙමෙයි ඔක print කරේ අර මල්ලි කෙනෙක්ට දීලා කරේ. අපේ printin malli තමයි පොඩ්ඩක් කෝල් කරලා දෙන්නේ. හරිද? ඒ කියන්නේ MLP දින එක කියලා. MLP දින එක වෙනකොට මේක ධන එක දාලා තියෙනවා. free ලා දක්වන පොඩ්ඩක් හදලා තියෙනවා. මටත් ඒක ඇත්තටම ගානක් ගියේ නැහැ. මම උත්තර ගන්න යද්දී තමයි මේ ඒක දැක්කේ. ඒ හින්දා ප්‍රශ්න තුනක විතර ඒ වගේ අවුල් තියෙනවා. ඒ හින්දා ඒ තුන අතහැරලා තියෙනවා. හරිද? උත්තරේ ගන්න පුළුවන්. ඔයාලගේ විදිහට උත්තරේ අරන් ඔයාලගේ විදිහට ඉතල උත්තරේ දාගන්න. හරි. ඊළඟ එක. ඊළඟ එක තමයි සමහර දරුවෝ අහලා තිබ්බා සමහර ප්‍රශ්න. දැන් මෙහෙමයි පුතේ. ඔයාලට ඔය ටියුට් එක දුන්නාම ඔය ටියුට් එක 100%ක් කරන්න පුළුවන් මිනිස්සු නැහැ. 50%ක් පුළුවන් අය තමයි භාගයක් ඉන්නේ. මේ 50%ට බැරි අයත් ඉන්න පුළුවන්. ඒකත් එච්චර ලොකු අවුලක් නෙමෙයි. මොකද ඔතන තියෙන සමහර ඒ වගේ සමීකරණ වල දන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති, ඔයාලට සෙට් වෙන්නේ නැති දැන් තියෙනවා. ඒ කියන්නේ ගානක් හදද්දි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන් මට මැසේජ් එකක් දාලා ඒක අහන්න ඕනේ. මම ඒකයි කිව්වේ ගිය සතියේ ක්ලාස් එක නවත්තන්න කලින්. ඔයාලට ගණන් හදද්දි කොහේ හරි අමාරු තැනක් එනවා නම් පොඩ්ඩක් මට කියන්න ඉතින්. හරිද? හැබැයි ඒක කරපු පිරිස අඩුයි. ඒ කියන්නේ ප්‍රමාණය ටිකක් සාපේක්ෂව අඩුයි. ඒ හින්දා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලගේ මගේ අතර දැන් අපි අවුරුදු දෙකක් මේක කරන් යන්න ඕනේ. දැන් ඔයාලා ක්ලාස් එක දිගටම යනවා නම් අවුරුදු දෙකක් අපි මේ වැඩේ කරගෙන යන්න ඕනේ. එතකොට ඔයාලගේ මගේ අතර තියෙන අර මොකක්ද කියන්නේ ගුරු ගෝල වැඳීම කියන එක ටිකක් සෙට් වෙලා තියෙනවා. හරිද? ඒ හින්දා ඔයාලට මොනවා හරි ප්‍රශ්න දැන් මෙහෙමයි. ෆිසිකල් ක්ලාස් එකක් වගේ කොහොමත් ඔන්ලයින් එක එක සෙට් වෙනවා අඩුයි. එතම කතාව ඒක. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් එකක් අපි තිබ්බනම් අපිට සර් හැම වෙලෙම දකින්නවා. අපි නිකන් තට්ටුවක් හරි දාන්න යනවනේ. එතකොට උඹලා අපි සෙට් වෙනවා වැඩි. දැන් ඔන්ලයින් වලින් ඒක සෙට් වෙන ප්‍රමාණය අඩුයි. සෙට් වෙන්නේ නැති නැත්තේ නැහැ. හැබැයි සෙට් වෙන ප්‍රමාණය අඩුයි. ඒක හින්දා මම කියන්නේ ඔයාලට ගණන් හදද්දී මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. චුට්ටි තේරෙන්නේ නැති දශම අංශු මාත්‍රයක හරි අවුලක් තියෙනවා නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාලා අහන්න. ඒ කියන්නේ දැන් මගේ නම්බර් එක හොයාගන්න බැරි කම උත් නැහැ. මම ඉඳලා හිටලා ගෲප් එකේ මැසේජ් එකක් දාන්න. හරිද? ඒ දාන්නේ මම. ඒ කියන්නේ නම්බර්ස් දෙකකින් ගෲප් එක හෑන්ඩල් කරනවානේ. දැන් ඔයාලගේ නම්බර්ස් දෙකකින් හෑන්ඩල් කරනවා. අර යොමාරි කියලා ඉන්නේ කියලා මේ ඉතින් ඒ ගැල්ලා වෙන්නේ. එයා නෙමෙයි අනිත් එක්කෙනා තමයි මම. ඒතර ඒ අනිත් මැසේජ් දාන්න මම. ඒකට ඔයාලා පොඩ්ඩක් ඔයාලා තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. අහන්න නැති එක නෙමෙයි ප්‍රශ්නේ. සමහර දරුවෝ අහන. දැන් මෙතන ඉන්න සාපේක්ෂව ගත්තොත් ළමයිගේ අහන ප්‍රතිශතය අඩුයි. කියන්නේ ළමයි 7-8ක් අහනවා. ඉතුරු සෙට් එකම අහන්නේ නැහැ. පැහැදිලිද? ඒකෙන් හින්දා ඔයාලට තේරෙන්නේ නැති මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කිසිම අවුලක් නැහැ මැසේජ් එකක් දාලා අහන්න. හරිද? ඊළඟට අද කරන්න යන්නේ චූට් එකේ ගණන් හදන එක වැඩිපුර. ඊට පස්සේ අපි මිනුම් උපකරණ කියන එක පොඩ්ඩක් පටන් ගන්න තමයි යන්නේ. ඒක හින්දා ඔයාලගේ අද ගණන් හදන්න මම ඔයාලට කිව්ව ගණන් හදන පොතක් තියන් ඉන්න කියලා. ඒ ගණන් හදන පොත ගන්න. අපි මෙච්චර දවස් ඒක ගණන් හදුවේ නැහැ. අද ඔයාලගේ ගණන් හදන පොත ගන්න. ගණන් හදන පොත. සම්පූර්ණ ගණන් හදන පොතේ යන්නේ. ඔව්. කොට රූල්ද තනි රූල්ද මෙහෙමයි. කොට රූල්ද තනි රූල්ද කියලා එහෙම එකක් ගන්න නැහැ ඉතින්. ඔයාල කැමති පොතක් ගන්න. හැබැයි ඔයාලට තියරි ලියන පොතට අමතරව ගණන් හදන පොත තියාගන්න. හරි. ඊළඟට පළවෙනියෙන්ම කියන්න ඕනේ දේ. මේක මගෙන් දෙන්නේ තුන් දෙනෙක් ඇහුවා. මම උත්තර දුන්නේ නැහැ. හරි මං කිව්වා මං ඔයාලට ට්‍රයි එකක් දෙන්න. මම ක්ලාස් එකේදී කරන්න කියලා. දැන් ඔයාලගේ තුන්වෙනි පිටුවේ තියෙන චාට් එක. අර මාන ටික පුරවන්න තිබ්බේ මෙන්න මේ චාට් එක. දැන් මෙතන මම පුරවලා තියන්නේ. මෙන්න මේ චාට් එක. ඔක ගන්න.
ඕක කරපු ළමයිට මෙන්න මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් එන නේ මොකද්ද ශක්තියේ මාන ශක්තියේ මාන ශක්තිය මෙයාගේ මාන මෙන්න මේ ප්‍රශ්නේ විනාඩියක් දෙන්න ශක්තිය මාන පිළිබඳ ප්‍රශ්නයක් මේ අකුරු කැතයි මේ මේකේ අලුත් තුඩ ඔබ තුඩ පොඩක් පරනවාම අකුරු ගන්න කේපේ හරි ශක්තිය මාන පිළිබඳ ප්‍රශ්නයක් එනවා මගෙන් අහුවා සර් සමීකරණයක් දීලත් නැහැ මොනවද ශක්තිය මාන කියලා ඇයි ඔයාලේ chart එක බැලුවොත් ඔයාලේ chart එකේ පෙනේ ශක්තිය කියලා තියෙනවා සමීකරණයක් MP එහෙම නැත්නම් his එයාගේ මාන දාන තැනක් හරි උදේ මෙහෙම ශක්තියක් කියලා කිව්වහම අපි සාමාන්‍යයෙන් මාන හදන්නේ කොහොමද දැන් මම ඔයාලට කිව්වා ත්වරණය කිව්වත් දැන් ගුරුත්වාකර්ෂණ ත්වරණය කිව්වත් ඒක ත්වරණය ගුරුත්වාකර්ෂණය කියන එක විතරයි අමතර පදයක් විදියට ඇවිත්තේ නේද දැන් ශක්තිය කියන කෙනාත් එහෙමයි ඈ ශක්තිය කියන කෙනාව අපි අර්ථ දක්වන්න පුළුවන් චාලක ශක්තිය හා විභව ශක්තිය කියන දෙන්නගෙන් ඒ කියන්නේ ශක්තියේ මාන කියන කෙනා අපිට හදන්න පුළුවන් චාලක ශක්තිය භාවිතා කරලා සහ විභව ශක්තිය භාවිතා කරලා කියන ක්‍රම දෙකටම හදන්න පුළුවන් චාලක ශක්තිය හදන්නත් පුළුවන් ශක්තියේ මානයි ශක්තිය චාලක උනත් ශක්තිය විභව උනත් ශක්තිය ඒ කියන්නේ විභව හා චාලක ශක්තිය කියන දෙකම භාවිතා කරලා ශක්තියේ මාන හදන්න පුළුවන් හරිද අපි යම් ශක්තියේ මාන හදාගන්න දැන් චාලක ශක්තියේ සමීකරණ මේ දෙන්නම භාවිතා කරලා හදන්න. ඒ කියන්නේ මම එකපාරක් මෙයාගෙන් හදලා පෙන්නන්නම්. එකපාරක් මෙයාගෙන් හදලා පෙන්නන්නම්. ශක්තියේ මානවලට එන්නේ දෙන්නටම එකම මාන. හරි. අපි බලමු. ශක්තියේ මාන මෙයා භාවිතා කරලා හදන්නේ. හරි. M කියන්නේ මොකද්ද පුතේ? සිම්පල් M කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න ස්කන්ධයක් විදියට. නේද? සිම්පල් M කියන්නේ ස්කන්ධය. ස්කන්ධයේ මාන වෙන්නේ කැපිටල් V කියන්නේ ප්‍රවේගයක්. එතකොට ප්‍රවේගයේ මාන වෙන්නේ LT ඍණ 1යි. හැබැයි වරහණක් දාලා මේක බලන්න ප්‍රවේගයේ වර්ගය තියෙනවා. එහෙනම් මේ මුළු පදේම වර්ගයක් තමයි සෙට් වෙන්නේ. එතකොට කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් සර් භාගේ නැහැ නේද? ඔව්. ඇයි? අපි මානවලට ඉලක්කම් සංඛ්‍යා ආදේශ කරන්නේ නැහැ. sin cos tan කියන ගියන් ආදේශ කරන්නේ නැහැ. ත්‍රිකෝණමිතික ශ්‍රිත ආදේශ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒවට මාන තියනවාද? ඒවට මාන නැහැ. පොතරක් තියන්නේ. පළවෙනි අර ගිය සතියේට කලින් සතියේ නෝට් එක ඉවර කරේ එතනින් ඈ. පොඩ නෝට් එක බලන්න. නෝට් එකේ තියෙනවා මානවල වැදගත් කරුණු ගැන අන්තිමට sin cos tan වගේ අගයන් වලට ඒකකත් නැහැ මානක් නැහැ. ඒ වගේම ඉලක්කම් වලට ඒකකත් නැහැ මානක් නැහැ. නෝට් එක හරියට කියවන්න. එතකොට මේ භාග වගේ අගයන් මොකද්ද වෙන්නේ? අයින් වෙලා යන මෙතන තියෙනවා වරහණ සෝරි මෙතන තියෙනවා LT ඍණ 1 එයාට උඩින් තියෙනවා වරහණට උඩින් තියෙනවා දෙක මොකක්ද වෙන්නේ මෙතන දර්ශක මෙයාගින් වැඩි වෙනවා L ගේ පළවෙනි බලය දෙකෙන් වැඩි වුනහම L වර්ගය වෙනවා T ගේ ඍණ 1 බලය දෙකෙන් වැඩි වුනහම T ගේ ඍණ දෙවෙනි බලය වෙනවා වර්ගයයි T ඍණ 2යි මේ තමයි ශක්තියේ මාන. ඇත්තටම නම් ශක්තියේ මාන මේක. මේක භාවිතා කරන්න ගත්තේ කවුද? මම චාලක ශක්තිය භාවිතා කරලා තමයි ශක්තියේ මාන. එතකොට මුකේ දැන් මේකත් විභව ශක්තියක් නේ. විභව උනත් ශක්තිය. මම ඔයාලට කිව්වා එහෙනම් මෙයාට මේ මානිනවා නම් මේකටත් මේ මානම තමයි එන්නේ. හදලා බලමු. M කියන්නේ ස්කන්ධය. එහෙනම් කැපිටල් M.
ජී කියන්නේ තොරණයක්. ඇත්තටම ජී කියන්නේ මොකද්ද? ගුරුත්වජ තොරණය. ගුරුත්වජ උනත් ඒක තොරණයක්. එහෙනම් ඒක දාන්නේ L T ඍණ 2. වැඩි කරනවා. H කියන්නේ මොකද්ද? උසක්. උසක් කියන්නේ දුරක්. ඒ කියන්නේ කැපිටල් A. එහෙනම් යා වැඩි කරනවා කැපිටල් A. මොකද්ද වෙන්නේ පුතේ? මෙතනේ මෙතනේ වැඩි වෙනවා L ගේ වර්ගයක් වෙන. ඒත් එන්නේ M L වර්ගයයි T ඍණ 2. මම හරි නේද? අවස්ථා දෙකේම ආවේ එකම මොහොතේ. මම ඒකයි ඉඳ තියලා තිබ්බේ. අහපු දරුවන්ට මම කිව්වා, ඒ කියන්නේ මගෙන් අහපු අයට කිව්වා ශක්තියේ මාන මොනවද සර් කියලා. සමහරුන්ට කිව්වා මම මේ අද හදන්නම්. එහෙම නැත්තම් ඔයාලා විභව ශක්තියට ආරම්භ බලන්න. නැත්තම් චාලක ශක්තියට මාන ආරම්භ බලන්න කියලා අහපු දරුවන්ට මම කිව්වා. හැබැයි බහුතරයක් මගෙන් ඇහුවේ නැහැ. මම ඒකයි කිව්වේ ඔයාලට තේරෙන්නේ නැති, නැත්තම් සෙට් වෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් කිසිම අවුලක් නැහැ මගෙන් හදලා. අපි දෙකෝ දැන් අපි අවුරුදු දෙකක්ම දිගටම යනවා නම් ඒ අර පිට එක කියන එක තියෙන්න ඕනේ ඈ. ඒක හදාගන්න එකදී කරගෙන යන්න ඕන. හරි. එහෙනම් මෙහෙම. ඔයාලගේ ගණන් හදන පොතේ අරගෙන ශක්තියේ මාන කියලා දාලා මේ දෙකම ලියාගන්න. ලියලා ඉවර දරුවෝ ඉවරයි කියලා මැසේජ් එකක් දැම්. ඉවරයි මැසේජ් එකක් දාන්න ඉවරයි සෙන්ලා. ශක්තියේ මාන දැන් ශක්තියේ මාන කියලා අතින් එහෙම ලියන්නේ නැහැ. මෙහෙම ලියන්න. අර උඩ ලිව්වොත් මෙතන පේන්නේ නැහැ. මේ තමයි මේ හරියට විතර ලියන්න. මෙහෙම ලියන්න නැහැ ශක්තියේ මාන කියලා. ශක්තිය කියලා දාලා මාන කියලා පෙන්නන්න පොතු අරගෙන ගන්න. දාලා යටි මේක ලියන්න. මේ ශක්තියේ මාන ඔය මාන කියන්න තමයි මේ අපි පොතු අරගෙන යූස් කරන්නේ. ලියන්නේ එහෙම නැහැ ශක්තියේ මාන කියලා. හරි. ඊළඟ ඉවරයි. ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. හරිනේ මම හිතනවා පොදු වෙන හරි කියලා. හරි. එහෙනම් පුතේ ඊළඟට. ඔව්. සරමම අද තමා මුලින්ම ආවේ. හරි. අද ආපු දරුවන්ට කවුරු හරි අද කෙනෙක් ඉන්නවා මම හිතුව නෑ අද ඉදී කියලා. හරි. අද ආපු අයට නම් මේ වෙනකන් අපි දාපු වීඩියෝස් ටික තියෙනවා YouTube එකේ. හරිද? ඒකේ මම ආපු group එකේ link එක දාන්නම්. ඒ කියන්නේ group එකේ link එක දාන්න කියන්නේ videos ටික link එක දාන්න. ඒකේ තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි videos හතරක් තියෙනවා. ඒකෙන් පළවෙනි video එක බලන්න එපා. පළවෙනි video එකේ ඇත්තටම තියෙන්නේ හඳුන්වා දීම සහ ඒ ටික. ඒකට ඒක මම හිතන්නේ තේරුමක් වෙයි කියලා. ඒකිට පළවෙනි video එක බලන්න බෑ. හැබැයි පළවෙනි video එකේ අන්තිමට පොඩ්ඩක් class එකේ note එක දෙන්න ආවන් තියෙනවා. එතන අන්තිම විනාඩි ගන්න චුට්ටක් බැලුවා නම් හරි අන්තිම ටික එදත් පොඩක් කරන්ට් එකෙන් තිබ්බ නැති ඉඳා වීඩියෝ එකේ කොලිටිය චුට්ටක් අඩු ගතියක් තියෙනවා එලට අවුල නැහැ ඔයාලා බලන්න නම් බලන්න ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි එකේ තනිකරම තියෙන පාඩම විස්තර කරලා ඉතින් ඒ ටික බලා ගන්න පුතේ බලලා නෝට් එක දාගන්න ඔයාලා කොහොමත් පොත් තුනකුයි පෑන් තුනකුයි තියාගන්න ඕනේ මම ක්ලාස් එක මැද්දෙන් යද්දි ඒවා විස්තර කරා හරිනේ හරි එහෙනම් ඔයාලගේ ටියුට් එකේ 6 වෙනි පිටුව ගැන 5 වෙනි පිටුව නෙමෙයි 7 වෙනි පිටුව මම මේක මම ගිය සතියේත් කිව්වා මම සැලකිය යුතු මට්ටමට ගණන් ටිකක් හදනවා කියලා කොහොමත් ක්ලාස් එකේ එහෙම තමයි දුවන්නේ ඔයාලට උගන්වලා ඉවර වෙලා උගන්වද්දිත් අපි ගණන් සෙට් එකක් කරනවා ඊට පස්සේ පාඩම අවසානයේ එක දවසක් සම්පූර්ණ ගණන් තමයි හදන්නේ ටියුටේ ගණන් ටිකයි මොකද මේ ෆිසික්ස් කියන එක ප්‍රැක්ටිස් කරන්න ඕන විෂය ඒ කියන්නේ මෙහෙමයි හැම වෙලේමත් නෙමෙයි ඔයාලට දැන් ගණන් දුන්නාම ඔයාලා ඒවා හදලා හුරුව තිබ්බොත් විතරයි ඔයාලට ඒ ගණන් දැක්ක ගමන් වේගෙට හදන්න පුළුවන්. මම ඔයාලට මොකද ආරම්භ කරද්දිම කිව්වා ක්ලාස් එක අපිට MCQ 50ක් තියෙනවා. ඒතකොට MCQ 50 ලියන්න අපිට දෙන්නේ කාලය විනාඩි 120යි. ඒතකොට විනාඩි 120කින් MCQ 50ක් හදනවා කියන්නේ ඔයාලා ඒ ගණන් හදන්න ඕනේ විනාඩි 2යි තප්පර 30කින්. තප්පර 30කුත් නැහැ 20ක් විතර තමයි තියෙන්නේ. එතකොට
හිතන්න ඔයාලා ගාන කියවන්න ඕනේ, හිතන්න ඕනේ, ගාන හදන්න ඕනේ, සුදු කරන්න. වැඩ හතරක් තියෙනවා. ඔයාලා ගණන් හදලා 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 හුදුව නැත්තම් පුතේ ඔයාලට බෑ එතෙන් ගියාම ඔය වැඩේ කරන්න. අනිවාර්යෙන් හොඳට බලන්න ඔයාලගේ අයියලා කියලා එහෙමකින් ගොඩක් ප්‍රශ්න ප්‍රශ්නයක් තමයි ඉන්නවා නම් අයියක් අගෙන නැත්නම් ඉස්කෝලේ ගිහින් ඉන්නවනේ. නිකන් අහලා බලන්න ගාන පේපර් එක හදන්න පුළුවන් හැබැයි කල් නැහැ. හැමෝම කියන ප්‍රසිද්ධ කතාවක් ඔක ඈ. පේපර් එක නම් ලේසි වගේ කියන්නේ ලේසි කියන්නේ නැහැ. පේපර් එක ලේසි වගේ හැබැයි කාලේ නැහැ කියන එක කියන්නේ. කාලේ නැහැ කියන එකට හේතුව වෙන්නේ ගණන් හදලා හුරු වෙන. ඒකයි මම පුළුවන් තරම් ගණන් හදවන්නේ. ඒක හැම ක්ලාස් එකකම පොදුයි. ඒකින්ද ඒකයි මුලින්ම කිව්වේ ගණන් හදන පොතක් තියාගනින්. උඹලට ගණන් හදන්න දෙනවා. ඊට පස්සේ තෝරාගත්ත ගණන් මම හදනවා. ඊට පස්සේ බැරි ඒවා අතෝ උඹලා හදපන්. ඒත් බැරි නම් මොනවා හරි තියෙනට මට පොඩ්ඩක් මෙහෙජ් එකක් දාන්න ඕනේ. හරි. ඔයාලගේ අටවෙනි පිටුව. ඒකේ තියෙනවා සමීකරණ මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම කියලා. ඒක වෙන්න කරලා ගන්න මේ පිටු. වෙන්න මේ පිටු. හරිනේ. ටියුට් එක නැති කවුරු හරි ඉන්නවද? පොඩ්ඩක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න ටියුට් එක නැහැ කියලා. ටියුට් එක කවුරු හරි නැති කෙනෙක් ඉන්නවා නම් මට චුට්ටක් මැසේජ් එකක් දාන්න. හරිනේ එහෙනම් මම හිතනවා ටියුට් එක හැමෝටම තියෙනවා කියලා. ආ හරි. ඔයා මට මේ නම්බර් එකේ පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. 0.7255.3864. මම උත්තරත් මේකේ දැම්මා. උත්තර ටික අර MCQ වල උත්තර දැම්මා චුට්ටක් බලන්න. සර් මම ගාව නැහැ. හරි. මට පොඩ්ඩක් ට්‍යුට් එක නැති දරුව මේකට පොඩ්ඩක් මැසේජ් එකක් දැම්. අපි ආයෙ ට්‍යුට් එක දීලා ක්ලාසය පටන් ගමු ඈ. උට මේකට මැසේජ් එකක් දැම්. බින්දුවයි හතයි බින්දුවයි 255යි 38යි 64. හරිනේ. හරි. මැසේජ් එක දාපු අයට මම දැන් ටියුට් එක. තව කවුරු හරි ඉන්නවා නම් ඉතින් මේක දාන්න 0.7 255යි 38යි 64. හරි නේද? හරි. මම කරන්නේ. එහෙනම් බලාගන්න. මේකේ හරිනේ. හරි හතරවෙනි ගාන අපි ලේසි එකේ ඉඳන් ටිකක් අමාරු ගණන් වලට එමු. හතරවෙනි ගාන. හරි. ඒකේ තියෙනවා සමීකරණ මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම කියන එක. ඒකේ හතරවෙනි ගාන. ඒකේ තියෙනවා KE මගින් ශක්තියද අන්තල් ඉන්නනේ විනාඩියක් දෙන්න. ගණන් දෙන්නද? ඔයාලම දෙන්න. හරි පුතේ දැම්ම ටියුට් එක ඔක්කොටම ටියුට් එකයි උත්තර ටිකයි ඔක්කොම එතන තියෙනවා. හරි. ඒකේ හතරවෙනි එක එක්කෙනා KE මගින් ශක්තියද ඔය KE මගින් ශක්තිය කියන්නේ ඇත්තටම ඔය KE කියලා තියෙන්නේ කයිනටික් එනර්ජි. ඒ කියන්නේ චාලක ශක්තිය ගැන තමයි කියන්නේ. KE මගින් ශක්තියද M මගින් ස්කන්ධයද V මගින් ප්‍රවේගයද නිරූපණය වෙන්නම්
සමානයි භාගයයි mv වර්ගය මාන වශයෙන් ඉවත්වව පෙන්නන. ලේසි එකේ ඉඳන් ටික ටික අමාරු එකට යන. හරි. දැන් අපිට මෙන්න මේ වගේ සමීකරණයක් දෙන්න. කොහොම කෙනෙක්ද දෙන්නේ? ke සමානයි භාගයයි mv ගේ වර්ගය කියන සමීකරණය දෙන්න. දීලා අපිට කියනවා මෙයා මාන වශයෙන් ඉවත්දි බව පෙන්වන්නේ කියලා. මේ වගේ සමීකරණ මාන වශයෙන් නිවැරදි කියලා අපි දන්නේ කොහොමද? අපි හැම වෙලේම ඕනම සමීකරණයක් දුන්නොත් එයාගේ ධන ලකුණු හා ඍණ ලකුණු නැත්නම් අපි සමීකරණයේ මාන වශයෙන් නිවැරදි කියලා ගන්නෙ මේ වම් පැත්තේ මාන දකුණු පැත්තේ මාන වලට සමානයි. එහෙම නැත්තම් සමාන ලකුණෙන් මේ පැත්තේ තියෙන කෙනාගේ මාන සමාන ලකුණෙන් මේ පැත්තේ තියෙන කෙනාගේ මාන වලට පුතේ සමානයි. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මෙය මාන වශයෙන් නිවැරදි වීමට නම් මෙය මාන වශයෙන් නිවැරදි වීමට නම් මොකද්ද වෙන්න ඕනේ? KE කියන කෙනාගේ මාන. එහෙම නැත්නම් චාලක ශක්තියේ මාන සමාන වෙන්න ඕනේ භාගයයි mv වර්ගය කියන පදේ මානවලට. හරි. දැන් ප්‍රකාශනයේ ඇතුළට මම මේ භාග කියන පදේ දාලා ලිව්වට ඔය භාගෙට ඒකකයක්වත් මානයක්වත් තියෙනවද? ඒකකත් නැහැ මානක් නැහැ. ඒ කියන්නේ භාගය ඇත්තටම ලිව්වත් එකයි නැතත් එක. ඔයාලට කැමති නම් භාග නැතුව mv වර්ගය කියලා ලිව්වත් මේක කිසිම වැරද්දක් නැහැ. හරි. එහෙනම් අපි බලනවා ke ගේ මාන නැත්තම් චාලක ශක්තියේ මාන අපි හොයමු ඉස්සෙල්ලා. ke ගේ මාන. හරි. දැන් අපි දන්නවනේ අපි දැන් චුට්ටර කලින් තමයි චාලක ශක්තියේ මාන හැදුවේ. මොනවද ඉන්නේ? කැපිටල් M කැපිටල් L ගේ වර්ගය T ගේ ඍණ දෙක. මේ මොකක්ද ආවේ? චාලක ශක්තියේ මාන. ඊළඟට අපි බලනවා භාගයයි MV වර්ගය කියන පදේ මාන. භාගයයි MV ගේ වර්ගය කියන මුළු පදේ මාන බලන්න. සිම්පල් M කියන්නේ ස්කන්ධය. එහෙනම් ස්කන්ධයේ මාන වෙන්න පුතේ කැපිටල් V කියන්නේ ප්‍රවේගයක්. එතකොට LT ඍණ එක තමයි ප්‍රවේගයේ මාන වෙන්නේ. මේ මුළු පදේම වර්ගය තියෙනවා. හරි. සුළු කරාම ආයේ තින් ඉන්නේ M L වර්ගයයි T ගේ ඍණ දෙකයි. දැන් බලන්න මෙතන මානයි මෙතන මානයි සමානයි. එහෙනම් මේ මාන දෙක සමානයි කියන්නේ මොකද්ද? මේ සමීකරණය මාන වශයෙන් ඉන්න. එහෙනම් අපි අන්තිමට ලියනවා එම නිසා මාන වශයෙන් නිවැරදි. පොඩිම තැනින් පටන් ගමු ඈ. පොඩිම ගාන කින්නම් ටිකක් අමාරු ගණන් වලට එන්න. දැන් මෙහෙමයි. ඔයාලා මේවා ලියන්න ඕනේ තියරි පොතේ නෙමේ, කටුවැඩ කොළවලත් නෙමේ, ගණන් හදන පොතේ. මොකද මම හදන ගණන් ගණන් හදන පොතේ තමයි ලියෙන්නේ. එහෙනම් ඔයාලා ගණන් හදන පොත පෙරලගෙන උඩින්ම ලියාගන්න ඒකක හා මාන. හරි. ගණන් හදන පොත පෙරලගෙන උඩින්ම ලියාගන්න ඒකක හා මාන. හරි. දැන් ඊට පස්සේ රූලක් කියවලා, ඒ කියන්නේ ඔයාලගේ දැන් සාමාන්‍ය රූල් කියලා තැන ලියාගන්න. සමීකරණ මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම කියලා දාලා. දැන් සමීකරණ මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. බලයි ගණන් හදන පොතේ උඩින්ම දැම්ම ඒකක හා මාන. ඔය දැම්මේ මොකද්ද පාඩම? ඊට පස්සේ දානවා සමීකරණ නිවැරදි බව පෙන්වීම. හරි නේද? එහෙනම් ඊළඟට ඊළඟ රූලේ පේජ් 8 කියලා දාගන්න. නැත්නම් පිටුව 8 කියලා දාගන්න. පිටුව 8 කියලා දාලා ඊළඟ රූලෙන් දාගන්න 4 වෙනි ගාන කියලා දාලා මේක ලියන්න. ඔය පිළිවෙල කියන එක පට්ට වැදගත්. සෑහෙන්න වැදගත්. ඒකින්ද ඒක හරියට තියාගන්න. උඩින්ම දැම්ම ඒකක හා මාන. ඊට පස්සේ දැම්ම මාන වශයෙන් සමීකරණ නිවැරදි බව පෙන්වීම. ඉතින් පිටුවත් ඕනේ. පේජ් 8 පිටුවට ගේ කියන්නේ 8 වෙනි පිටුව 4 වෙනි ගාන කියලා මෙතන ඉඳන් මෙතෙන්ට ලියන්න. ලියලා ඉවර දරුවෝ ඉවරයි කියලා හිතියක් දාන්න.
නිමේෂ්, එතකොට කවුද? තරුෂිකා, සංජු, මල්චා, හන්සි, එතකොට අපේ අනිත් අය, බිනර, හරි. තුන් දෙනෙක් ඉවරයි නේ? හරි ඉවරයි සර්. හරි. තුන් දෙනෙක් ඉවර වුණාම අපි සලකමු පොදුවේ ඔක්කොම ඉවරයි කියලා සලකලා ගානට යන්න. හරි පුතේ. එහෙනම් ඊළඟට බලන්න 11 වෙනි ගාන. 11 වෙනි ගාන. ඊළඟ බලන්න 11 වෙනි ගාන. නිමේෂ් ඇහුවා වගේ ප්‍රශ්න දෙක. අපි ඊට පස්සේ කොල්ලෙක්ට උත්තර දෙන්න ඈ. මේ ටික කරලා 11. පහත සමීකරණයේ කැපිටල් T මගින් සර්පිල දුන්නකට ගැට ගැසූ සරල අනුවර්තීය චලිතයේද ස්කන්ධයක ආවර්ත කාලයේද සිම්පල් E මගින් පුරුත්වජ තොරණයේද sorry සිම්පල් E මගින් සමතුලිත පිහිටීමේ විතදියේද සිම්පල් G මගින් ගුරුත්වාකර්ෂණ තොරණයේද නිරූපණය වේ. T සමානයි 25 මූල E බෙදීම G මාන වශයෙන් ඉවත් බව පෙන්වන්නේ කියලා කියන. හරි. දැන් අපිට සමීකරණයක් දෙන්න. මොකද්ද දෙන්නේ? බලාගන්න පුතේ. T සමානයි 25 වර්ගමූල E බෙදීම G. දැන් සමහර දඩුව මගෙන් අහලා තිබ්බ මොකද්ද සර් විතදිය කියන්නේ මම ගිය සතියේ පොඩ්ඩක් කිව්වා විතදිය දැන් මේ ඔයාලා දන්නේ නැති භෞතික රාශියද මම ඔය සමහර භෞතික රාශීන් කියන්නේ නැහැ ඒ කියන්නේ සමහර ඒවා මම දන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ හලවත් නැහැ දැන් ඕ ලෙවල් වලදී නිකන්වත් අහලා නැහැ සමහරු ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක් දන්නේ ඒනට බහුතරයක් අහලා නැහැ මම ඔය අතාරින්න ඒවා කොහොමද මම අද හදනවනේ ඊට කලින් ඔබලා කරනවා නම් කියුට් එක ඔබලා මගෙන් අහන්න ඕන අර ඒ හින්ද තමයි ඔයගේ දේවල් අතාරින්නේ අහන්නේ ඇහුවේ මගෙන් සාමාන්‍යයෙන් ඔය වගේ ඇහුවේ 6ක් විතර. මොකද්ද සර් මේ විත්තිය කියන්නේවත් කියලා ඇහුවේ 6 දෙනෙක් විතර. හරිද? ඒක හින්දා තමයි මම ඔයාලට කිව්වේ අපි අවුරුදු දෙකක් ඉස්සරහට මේ වැඩේ කරගෙන යනවා. ඒ කියන්නේ ඔබලා දිගටම මයි ක්ලාස් එනවා නම් දැන් ලබන සතිය රෙජිස්ටර් කරලා පස්සේ ලබන සතිය ඉඳන් රෙජිස්ටර් වෙච්ච අය විතරනේ. ඒතකොට එහෙම එනපත් කී ඉන්නවා නම් අවුරුදු දෙකම යනවා නම් ඔබලගේ මගේ අර පිට එක කියන එක හැදිලා තියෙන්න ඕනේ. ඒක හදාගන්න නම් කොහොම බෑ නිකන් ඉතින් කතා බහ කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කලිම් අහන්න මම ඔයාලගේ ගුරුවරයානේ මේ හිනා වෙන්න බලන්න කිසිම වෙලාවක එහෙම නැහැ නිකන් Tamante ඉතේ මම මෝඩ ප්‍රශ්නයක් මම මේ අහන්නේ කියලා බේත් අවුලක් නැහැ අහපල්ල මොකද මෝඩ ප්‍රශ්න වලින් සැලකිය යුතු මට්ටමේ නිකන් දඩ පිළිතුරු සෙට් එක ඒ හින්දා මේ මෝඩ ප්‍රශ්නයක් වගේ තේරුමක් කමන්නේ කිසි අවුලක් නැහැ ඔයාලේ අහන්න හරි දැන් මෙහෙමයි මොකද්ද මේ විතරදී කියන්නේ දැන් පුතේ අපි නිකන් ගමු රබර් බෑන්ඩ් එක එහෙම නැත්තම් ස්ප්‍රින් එකක් හරි කමන්නේ අපි ස්ප්‍රින් එකක් ගමු රබර් බෑන්ඩ් එක නේද ස්ප්‍රින් එක ලේසි මම මෙහෙම වැඩක් කරා මම ওই ස්ප්‍රින් එක මේ වගේ වහලක ගැට ගන්න එතන ස්ප්‍රින් එක නිකන් ගැට ගැව්වම කොහොමද තියෙන්නේ ස්ප්‍රින් එක නිකන් ගැට ගැව්වම කොහොමද තියෙන්නේ ඊට පස්සේ මම ওই ස්ප්‍රින් එකට මෙතෙන්ට මොකක් හරි වස්තුවක් එන්න දැන් අපි හිතමු බර ගල් කැටයක් වගේ එකක් හරි එල්ල මොකද්ද වෙන්නේ මේ ස්ප්‍රින් එක පොඩ්ඩක් පහලට ඇදෙන වෙනවද සමහර අද්දකීමෙමද නැත්නම් ස්ප්‍රින් එක ඕනේ ඔයාලට ඔළුවට දාගන්නවා රබර් බෑන්ඩ් එකක් හරි කවන්නේ නැහැ රබර් බෑන්ඩ් එකක් නිකන් එල්ලලා තියෙනවා ඊට පස්සේ රබර් බෑන්ඩ් එක නිකන් වස්තුවක් වෙනවා මොකද්ද වෙන්නේ රබර් බෑන්ඩ් එක වේවා ස්ප්‍රින් එක වේවා මොකක් හරි ඇදෙන ඕනම වස්තුවක් මෙන්න මේ වගේ ටිකක් පල්ලෙහාට එන්න හරි මෙන්න මේ දිගට අපි කියනවා මොකද්ද මෙයාගේ තිබ්බ මුල් දිග කියලා සිම්පල් එල් මේ දිගට අපි කියන්නේ පුතේ සාමාන්‍යයෙන් තිබ්බ මුල් දිග කියලා දැන් වැඩිපුර ඇදිච්ච දුරනේ මේ තියෙන්නේ මෙන්න මේ දුර කියන්නේ මෙන්න මේ දුර කියන්නේ තිබ්බට වඩා මෙයා කොච්චර පල්ලෙහාට ආවද කියලා තිබ්බේ මේ දුර දැන් තියෙන්නේ මේ දුර මෙන්න මේ දුර එතකොට මේ කියන්නේ මොකක්ද ස්ප්‍රින් එක තිබ්බට වඩා කොච්චර ඇදුනද කියන එක තමයි මේ තියෙන්නේ
මෙන්න මේ දුරට තමයි අපි කියන්නේ විතරිය. දැන් ඔයාලා මේවා කටපාඩම් කරන්න එහෙම යන්න එපා. හරිද? මේ විතරිය එහෙම අපිට තව ඉස්සරහට හම්බ වෙනවා. මේ ඔයා ඔයාලා ඉගෙන ගන්න හැම සමීකරණයක්ම අපිට මේ භෞතික විද්‍යා පාඨමාලාව ඇතුලේ තියෙන සමීකරණ. පැහැදිලිද? ඒතර කෙනෙක් එක කෙල්ලෙක් මයෙන් අහලා තිබ්බා බ්‍රහස්පති දාසගේ සර් ඔක්කොම මාන එහෙම කටපාඩම් සමීකරණ කටපාඩම්. එහෙමනම් එපා. දැන් මෙතනින් සමහරුත් කරන්න ඇති එපා. ඔයපා තේරුමක් නැහැ. මේ ඔයාලා මේ ඉගෙන ගන්න මේ මෙතන තියෙන හැම සමීකරණයක්ම ඔයාලා මේ මේක ඇතුළේදී හම්බෙනවා. ඒ කියන්නේ මේ විෂය ඇස්සේදී හම්බෙනවා. එතකොට ඔවා නිකම්ම කටපාඩම්. ඒදව විශේෂයෙන් බලක් දීලා කටපාඩම් කරන්න එපා තේරුමක් නැහැ. හරි. නිකන් දැනට ඔළුවට දාගන්න තියාගත්තා නම් ඇති. හරි. එහෙනම් විතතිය කියන්නේ මොකද්ද? විතතිය කියන්නේ පුතේ දුර. මුදලට ඒක ඔළුවට දාගන්න ඕනේ. මේක නිකම් පැහැදිලි කිරීම කරේ. විතතිය කියන්නේ ඕනම වස්තුවක් තිබ්බට වඩා කොච්චර ඇදුනද කියන එක පෙන්වන්න තමයි අපි විතතිය කියන කෙනා භාවිත කරන්නේ. තිබ්බේ මේ දුර, දැන් තියෙන්නේ මේ දුර. එහෙනම් මේ තියෙන්නේ ඇදිච්ච දුර. ඔය ඇදිච්ච දුරට අපි කියනවා මොකද්ද? ඒ වස්තුවේ විතතිය කියලා. හරි. ඔය ටික ඔළුවට දාගන්න තමයි කියපෑ. හරි. අපි යන් දැන් සමීකරණේ. අපිට කියනවා මේ සමීකරණය දීලා මූ මාන වශයෙන් නිවැරදි කියලා පෙන්වන්න කියලා. හරි. මාන වශයෙන් නිවැරදි. අපි දැන් මොකද්ද වෙන්න ඕනේ අවශ්‍යතාවය? මාන වශයෙන් නිවැරදි වෙන්න නම් මේ පදේ මාන වලට සමාන වෙන්න. මොකේද? t ගේ මාන සමාන වෙන්න ඕනේ වර්ගමූල e බෙදීම g කියන පදේ මාන වලට. කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. සර් ඒතකොට 2.5 කියන එකද? පුතේ 2.5 වලට මාන නැහැ. කොතනක් තියෙන්නේ? මම නෝට් එකේම දීලා තියෙනවා ඈ. මොනවද දීලා තියෙන්නේ? 5. 2.5. e. නේද? මෙන්න මේ වගේ නියතයන් වලට මෙන්න මේ වගේ නියතයන් වලට ඒකකත් නැහැ මානක් නැහැ. මේ වගේ නියතයන් ඉලක්කම් log ලඝු ගණක අගයන් sin cos tan වගේ ත්‍රිකෝණමිතික සිටයන් ඔන්න ඔය වගේ දේවල් වලට ඒකක හෝ මාන නැහැ. කොතනද තියෙන්නේ? නෝට් එකේ තියෙනවා. හරි. එහෙනම් දැන් අපි බලනවා මේක මාන වශයෙන් නිවැරදි වෙන්නේ. මෙය මාන වශයෙන් නිවැරදි වීමට නම් මොකද්ද වෙන්න ඕනේ පුතේ? t ගේ මාන සමාන වෙන්න ඕනේ වර්ගමූල e බෙදීම g ගේ මානවලට. ඔන්න ඕක තමයි ප්‍රධාන අවශ්‍යතාව. නේද? t ගේ මාන සමාන වෙන්න ඕනේ වර්ගමූල e බෙදීම g ගේ මානවලට. දැන් කැපිටල් t කියලා දීලා තියෙන්නේ සල්පිල දුන්නක ගැට ගැසු සරල අනුවර්තීය චලිතයේ යෙදෙන ස්කන්ධයක ආවර්ත කාලය. මොකද්ද මේ ආවර්ත කාලය කියන්නේ? ආවර්ත කාලය කියලා කියන්නේ අපි නිකන් නෑ, මේක සරල අදහසක් දෙන්නේ ඕනම වස්තුවක් සම්පූර්ණ එක වටයක් යාමට ගතවන කාලයට අපි කියනවා ඒ වස්තුවේ ආවර්ත කාලය. මොකද්ද? සම්පූර්ණ එක වටයක් යාමට ගතවන කාලය ඒ වස්තුවේ ආවර්ත කාලය කියලා කියනවා. එහෙනම් මේ ඔය සර්පිල දුන්න ආවර්ත කාලය කියන්නේ ඔය දුන්න එක වටයක් ඔන්නඔහුම ගිහිල්ලා එන්න ගතවන කාලය. ආවර්ත කාලය උනත් මේක මොකද්ද? කාලයක්. එහෙනම් මේ කැපිටල් T එහෙම නැත්නම් සරල අවලම්බේ ආවර්ත කාලයේ මාන වෙන්නේ කැපිටල් T මත. පැහැදිලිද? වරද්ද ගන්න එපා, පටල ගන්නත් එපා. කැපිටල් T ගේ මාන වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ සරල අවලම්බේ ආවර්ත කාලයේ මාන වෙන්නේ කාලයේ මාන. කාලයේ මාන මොනවද? එයත් කැපිටල් T. හරි. ඊළඟට අපි බලනවා වර්ගමූල e බෙදීම g ගේ මාන. වර්ගමූල e බෙදීම g ගේ මාන. හරි. e කියන්නේ මොකද්ද? දුරක්. ඒ කියන්නේ කැපිටල් L. බෙදනවා. g කියන්නේ මොකද්ද පුතේ? ගුරුත්වාකර්ෂණ ත්වරණය. ගුරුත්වාකර්ෂණය උනත් ඒක ත්වරණයක්. ත්වරණයේ මාන මොනවද? Lt ඍණ 2. අමතක දරුවෝ අර chart එක බලන්න. Lt ඍණ 2. මේ මුළු පදේම වර්ගමූලේ හරි. මේ Lට මේ L කැපිලා යනවා. මෙතන තියෙනවා t ඍණ 2. ඒ t ඍණ 2 බෙදීම ලකුණේ උඩට එනකොට මෙතන තියෙන දර්ශකයේ ධන ඍණ මාරුයි. මොකක්ද වෙන්නේ? බෙදීම ලකුණේ උඩට එද්දී t ගේ ධන 2 වෙනවා. උත්තරයක් කියනවා වර්ගමූලය ඇතුලේ t ගේ ධන 2.
දැන් මේක නම් කරන්නේ විශේෂයෙන්ම බයෝ එවුන්ට මැත්ස් එවුන්ට නම් මේව අවුලක් නැහැ බයෝ එවුන් සාමාන්‍යයෙන් මේක වර්ග දෙකක් මෙතන තියෙනවා t ගේ වර්ගයක් මෙතන තියෙනවා වර්ග මූලයක් අපි සාමාන්‍යයෙන් වර්ග මූලය කියන්නේ උදේ ඕනම බලයක භාග වෙනවා නේද ඒ කියන්නේ ඕනම අගේ එක ඕනම සංඛ්‍යාවක භාග වෙනි බලය කියන්නේ තමයි වර්ග මූලය යූස් කරන්නේ ඒ කියන්නේ මෙතන දෙක වෙනුවට අපි දාන්නේ කවුද භාගය එහෙනම් මේක මට ලියන්න පුළුවන් මෙහෙම t වර්ගය වැඩි කිරීම භාගය එතකොට මේ වර්ගමූල ලකුණ අයින් කරන්න පුළුවන් ඇයි මේ වර්ගමූල ලකුණ වෙනකොට තමයි මෙතන භාගය කියන එක හදාගන්න මොකද්ද වෙන්නේ පුතේ මේ දෙක කැපිලා යනවා උත්තරයක් එනවා t ගේ පළවෙනි බලය එහෙනම් මේක සම්පූර්ණ සුළු කරාම වෙන්නේ t ගේ පළවෙනි බලය කියලා මේවා ඉතින් ඕලෙවල් නෑ මේවා මැත්ස් මේ ෆිසික්ස් නෙමෙයි මේවා ෆිසික්ස් නෙමෙයි මේවා පට්ට ඕලෙවල් නෑ අර පට්ටම කියන්නේ දඩ මෝලෙවල් වැඩි ඕලෙවල් එක කියලා ගන්න. හරි. අන්තිම උත්තරේ t. බලන්න. මෙතනත් t. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙය මාන වශයෙන් නිවැරදි. අන්තිමට මෙතන ලියා ගන්න ඕනේ. එම නිසා මෙය මාන වශයෙන් නිවැරදි වෙයි. හරි. එහෙනම් පුතේ 11 කියලා දාලා ලියා තේරිච්ච නැති කවුරු හරි දරුවෙක් ඉන්නවනම් 100 අවුලක් නැහැ. තේරුන්නේ නැහැ කියලා මැසේජ් එකක් දාන්න. 11 කියලා දාලා මෙතෙන්ට යනකල් ලියා ගන්න. ඉවරය ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. ඔක්කොම දාන්න ලියලි ඉවරයි හරි නේද හරි එහෙනම් පුතේ ඊළඟට බලා ගන්න. 7 වෙනි ගාන. ඉවරයි සර්. හරි නේ? හරි. 7 වෙනි ගාන බලා ගන්න. 7 මට මැසේජ් එකක් දාලා තිබ්බා ළමයි 3 දෙනෙක් නෙමෙයි 1 2 3 4 දෙනෙක් අද වැක්සින් ගහන්න යනවා කියලා. ඊට පස්සේ තව දරුවෙක් ගහලා තිබ්බා මැසේජ් එකක් 9:00 කාලෙට විතර යන්න ඕනද වැක්සින් එක ගහන්න කියලා. ඒගොල්ලෝ ඉතින් ගියාර කමක් නැහැ. ඒතකොට දැන් අරගොල්ලෝ නම් ආවෙම නැහැ. ඒ කියන්නේ 4 දෙනාම උදේ යනවා කිව්වේ. අටට යනවා කිව්වේ. ඒතකොට යාළට එන්න බෑ. තව දරුවෙක් දාලා තිබ්බා 9 ගානට යන්න තියෙන ස්කෝලෙට කියලා. ඉතින් යාළ ගියාර කමක් නැහැ. ඒතකොට යන කට්ටිය පොඩ වීඩියෝ එක හොඳට බලන්න. ඒ කියන්නේ දැන් එහෙම අහන්න බෑන්. වීඩියෝ එක බලලා ඊට පස්සේ ප්‍රශ්නයක් කියනවා නම් පොඩ්ඩක් මගේ මැසේජ් එකක් දාලා අහන්න. හරි. එහෙනම් පුතේ 7 වෙනි ගාන. ඒක කියනවා B මගින් තීව්‍රයක් තරංගයක වේගයද T මගින් තන්තුවේ ආතතියද සිම්පල් M මගින් ඒකක දිගක ස්කන්ධයද නිරූපණය වේ. සමීකරණය මාන වශයෙන් නිවැරදි බව පෙන්වන්නද කියලා කියනවා. හරි. දැන් බලන්න අපිට මෙන්න මේ වගේ සමීකරණයක් දෙන්න. කොයි වගේ එකක්ද දෙන්නේ? මෙන්න මේ වගේ. b සමානයි වර්ගමූල t බෙදීම m කියන. ඔන්න ඔය වගේ සමීකරණයක් දීලා අපිට කියනවා මූව මාන වශයෙන් නිවැරදි කියලා පෙන්වන්න කියලා. හරි. බලන්න. මෙතන v කියන්නේ මොකද්ද? ප්‍රවේගය. t කියන්නේ ආතතිය, m කියන්නේ ඒකක දිගක ස්කන්ධය. උදේ ආතතිය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් තන්තුවකට වස්තුවක් ගැට ගහලා තන්තුවක් කියන්නේ රබර් බෑන්ඩයක් වගේ ගමුකෝ රබර් බෑන්ඩයක් වගේ එකක් අරගෙන මම එහෙම අතින් අදින මොකදලා අදින අදිද්දී අපිට කොහොමද දැනෙන්නේ අපි රබර් බෑන්ඩ් එක අදිනකොට අපිට දැනෙනවා රබර් බෑන්ඩ් එක අපිව අනිත් පැත්තට අදිනවා ඇත්තනේ එක රබර් බෑන්ඩයක් අතට දාලා අදලා බලන්න මොකද්ද වෙන්නේ අපි රබර් බෑන්ඩ් එක මේ පැත්තට අදිද්දී අපිට දැනෙනවා අපේ අත රබර් බෑන්ඩ් එක අනිත් පැත්තට අදින්න හදනවා වගේ ඔන්න ඕකට කියනවා අපි මොකද්ද ඕනෑම වස්තුවක නැත්තම් තන්තුවක ආතතිය කියලා කියනවා නැත්තම් ස්ප්‍රින් එක ආතතිය කියලා කියනවා මොකද වස්තුවක ආතතිය කියලා කියන්නේ ඔය වගේ ඇදීමට ලක්වන බලය අපි ඒක කතා කරනවා ඉතින් ඉස්සරහා පාඩම් කරා හරිද නිකන් වාර හැදින්වීම කරා ඒ කියන්නේ මොකද්ද ආතතිය කියලා කියන්නේ බලයක් ආතතිය කියන්නේ බලයක්
එහෙනම් ආතතිය තියෙන්නේ කවුද? බලේම. ආතතියක් වුණත් ඒක බලයක්. එහෙනම් එයාට තියෙන්නේ බලේම. ඊළඟට තියෙනවා ඒකක දිගක ස්කන්ධය කියලා. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා සර් ඒකක දිගක ස්කන්ධය කියන්නේ ස්කන්ධයද කියලා. ඒකක දිගක ස්කන්ධය කියන්නේ ස්කන්ධය නෙමෙයි පුතේ. කැපිටල් M නෙමෙයි ඒකක දිගක ස්කන්ධය කියන කෙනාගේ මාන වේ. හරිද? දැන් හිතන්න මෙහෙම මම ඔයාලට කියනවා මේ වගේ මොකක් හරි පටියක් අරගෙන මෙයාගේ මීටර් එකක දිග කිලෝග්‍රෑම් එකයි කියලා. එහෙම නැත්තම් කියනවා මම මේ වගේ පටියක් අරගෙන මෙයාගේ මීටර් දෙකක දිග කිලෝග්‍රෑම් 4යි. මම ඔයාලගෙන් අහනවා මෙයාගේ දැන් මේක නම් හරිනේ මේක නම් 1 මීටරයක ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි. මම අහනවා මෙයාගේ 1 මීටරයක ස්කන්ධය කීයද? කොහොමද ගන්නෙ? 4 බෙදනවා 2. එතකොට මෙයාගේ 1 මීටරයක ස්කන්ධය වෙන්නේ කිලෝග්‍රෑම් 2යි. මම ඒ වගේම තව අවස්ථාවක් ගන්න. කිලෝ මීටර් 3ක පටියක් තියෙනවා. එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි. නැත්නම් 8 වැ 9. නැත්නම් 8 ග්‍රෑම් නම් කිලෝග්‍රෑම් 9. මම ඔයාලට මෙයාගේ එකක දිගක ස්කන්ධය කීය. නැත්නම් මෙයාගේ 1 මීටරයක ස්කන්ධය කීයද පුතේ? කිලෝග්‍රෑම් 9 බෙදනවා 3. එතකොට එනවා 1 මීටරයක ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි. 1 මීටරයක ස්කන්ධයට තමයි අපි හැම වෙලේම ඒකක දිගක ස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් ඒකක දිගක ස්කන්ධය කියන කෙනා අපිට ලියන්න පුළුවන් කොහොමද සමීකරණයක් විදිහට ස්කන්ධය විදීම දුර කියලා. එහෙනම් ඒකක දිගක ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධය කියන කෙනා අපිට ලියන්න පුළුවන් සමීකරණයක් විදිහට කොහොමද ස්කන්ධය විදීම දුර කියලා. මේකේ මාන හදමු. ඒකක දිගක ස්කන්ධය. එයාගේ මානේ මොනවද? සිම්පල් m. එහෙනම් සිම්පල් m වල මානේ ගන්නෙ කොහොමද? ස්කන්ධය කියන්නේ කැපිටල් m. ස්කන්ධය කියන්නේ කැපිටල් m. දුර කියන්නේ කැපිටල් l. එහෙනම් ඒකක දිගක ස්කන්ධය කියන කෙනාගේ මානේ ඉන්නේ ml ඍණ 1 කියලා. මුලින්ම ඒක දැනගෙන ඉන්න ඕන. හරි. ඒකක දිගක ස්කන්ධය කියන්නේ පුතේ ml ගේ ඍණ 1 වෙනි බලය කියන්නේ. දැන් අපි යමු ගානනේ. දැන් මාන වශයෙන් නිවැරදි වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? v ගේ මාන සමාන වෙන්න ඕනේ වර්ගමූල t බෙදීම m ගේ මානවලට. එහෙනම් මම දානවා v ගේ මාන සමානයි වර්ගමූල t බෙදීම m කියලා. එයාගේ මාන. දැන් මෙහෙමයි. දැන් ඔයාලා දාන්න ඕනේ ඈ. දැන් මම ඒවා ලියන්නේ නැහැ. මේක ලියලා ඊළඟට මොකද්ද ලියන්න ඕනේ? මෙය මාන වශයෙන් නිවැරදි වීමට නම් කියලා ලියලා තමයි මේ දෙක ලියන්න ඕනේ ඈ. දැන් ඔයාලා ලොකුයිනේ. ලොකුයි ගැන මම ගණන් සෙට් එකක් හදුවා ගිය සතියේත් හදුවා. දැන් අදත් ගණන් දෙකක් හදුවා. ඒ හින්දා ඒ වගේ දේ මම ලියන්නේ නැහැ. ඔයාලා ඒක ලියන්න ඕනේ. දැන් ඔයාලගේ උත්තර පොතේ සටහන් වෙද්දි ඒවා තියෙනවා. කොහොමද? මේක ලිව්වා ඊළඟට ලියනවා මෙය මාන වශයෙන් නිවැරදි වීමට නම් කියලා දාලා මේ දෙක ලියන්න. හරි. v කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මාන වෙන්නේ මොනවද? ප්‍රවේගයේ මාන වෙන්නේ lt ඍණය. එහෙනම් ඊළඟට අපි බලනවා වර්ගමූල t බෙදීම m ගේ මාන. ලොකු වර්ගමූලයක් එනවා මුලින්. වර්ගමූලය දාගමු මුලින්. t කියන්නේ ආතතිය. ආතතිය කියන්නේ බලය. බලයේ මාන වෙන්නේ පුතේ mLt ඍණ 2යි. අමතකයි නะ? අර මම උත්තර දාපු කොලෙත් තියෙනවා. චාට් එකට අක් ගාලා බලන්න ඕනේ. අර ඔයාලගේ තියෙන්නේ. අර මාන ව්‍යුත්පන්න ගන්න. එතන බලන්න ඕනේ. හරි. මොකද්ද මානේ? m l t ඍණ 2. බෙදනවා m l ඍණ 1. m l ඍණ 1 බෙදනවා. මොකද්ද වෙන්නේ? මේ m ට මේ m කැපෙනවා. මෙතන තියෙනවා l ගේ ඍණ 1ක්. එයා බෙදීම ලකුණේ උඩට යද්දී මෙතන තියෙන ඍණ 1 ලකුණ වාරු වෙනවා. l ගේ ධන 1ක් වෙනවා. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ පදේ. වර්ගමූලයේ ඇතුලේ lt ඍණ 2 වැඩි කිරීම l කියලා පදයක්. මෙතන තියෙනවා සමාන පාද. සමාන පාද තියෙනවා මොකද්ද පුතේ වෙන්නේ? දර්ශක එකතු කරනවා. හරිද? මෙතනත් l මෙතනත් l දර්ශක දෙක එකතු වෙනවා. ඒ කියන්නේ l ගේ වර්ගය කියලා හැදෙනවා. එතකොට එනවා සමානයි වර්ගමූල l වර්ගයේ වතාවක් t ගේ ඍණ 2 වෙනි බලය කියලා. ඉතින් මෙතන නම් වෙන්නේ අර මං කලින් කියලා දුන්න දර්ශක සුළු කිරීමම තමයි. හරිද?
මේ මුළු පදයටම භාගවෙනි බලය දාගෙන මෙතනින් ඒක කරනවා කියන්නේ ඔන්න පෙන්නන්න නිකන් පෙන්නන්න ඈ l වර්ගයේ වතාවක් භාගවෙනි බලය l ගේ ඍණ දෙක වතාවක් භාගවෙනි බලය කියලා එන්නේ මේ බයෝ අයිඩ කරන්නේ විශේෂයෙන්ම සුළු කිරීම අමාරු අයට මේකට මේක කැපෙනවා උත්තර දෙනවා l ගේ පළවෙනි බලය t ගේ ඍණ පළවෙනි බලය ඒ කියන්නේ l t ඍණ 1යි කියලා මේක කරේ බයෝ දරුවන්ට නිකන් අමාරු වෙන සුළු කිරීම ගොඩක් අයට ඒක හරි එහෙනම් උත්තරේ එනවා මේකේ මොකද්ද l t ඍණ 1 කියලා දැන් බලන්න මෙතන මානයි මොකද්ද වෙන්නේ සමානයි නේ මෙතන මානයි අතන මානයි සමානයි එහෙනම් දානවා එම නිසා මෙය මාන වශයෙන් නිවැරදි समीकरण इवरा मेसेज अंतिम गणी गाने समीकरण इकाई दिखाई तुनाई हतर एक बल अंतिम v वर्गे समान u वर्गे धन දෙකයි a s කියලා සමීකරණයක් තියෙනවා අන්න ඒක හරිනේ 13 වෙනි ගානේ අන්තිම සමීකරණය. ඒ කියන්නේ v වර්ගය සමානයි u වර්ගය ධන 2 a s කියලා සමීකරණය. අන්න ඒක බලාගන්න. අපිට ඔය වගේ සමීකරණයක් දීලා කියනවා එයා මාන වශයෙන් නිවැරදි බව පෙන්වන්න කියලා. ඒ සමීකරණය දීලා අපිට කියනවා ඒ සමීකරණය මාන වශයෙන් නිවැරදි බව පෙන්වන්නේ. හරි. දැන් මෙන්න මේ වගේ කෙනෙක් ආවම v වර්ගය සමානයි u වර්ගය ධන 2 as. අපිට පද ටිකේ හඳුන්වා දීම යටින් කරලා තියෙනවා. බලන්න v කියන්නේ ප්‍රවේගය u කියන්නේ v කියන්නේ අවසාන ප්‍රවේගය u කියන්නේ ආරම්භක ප්‍රවේගය a කියන්නේ ත්වරණය s කියන්නේ විස්ථාපනය. ඔය යටින් දාලා තියෙනවා නේද? එනික බලන්න ඔය ඔයාලා දන්නේ නැහැ තාම මේ මේ ඔයාලට ඊළඟට හම්බෙන පාඩමේ සමීකරණ කටපාඩම් ගන්න එපා දැන් මම හරි මේ වගේ පුතේ ධන හරි ඍණ හරි කියන සමීකරණයක් තිබ්බොත් ඒ කියන්නේ මෙතන ධනනේ මේ මෙතන ධන නැත්නම් මෙතන ඍණ තියෙන්න පුළුවන් එහෙම දැන් අපි මෙච්චර වෙලා කරපු ගණන් වල මෙච්චර වෙලා කරපු හැම ගණකෙදිම ඒ සමීකරණය තිබ්බේ කොහොමද යම් කිසි පදයක් තිබ්බා සමාන ලක්ෂණ තිබ්බා ඊට එහා පැත්තේ තව පදයක් තිබ්බා එකක් ඇතුළේවත් ධන ලකුණු තිබ්බෙත් නැහැ ඍණ ලකුණු තිබ්බෙත් නැහැ කියන්නේ ධන ඍණ කියන දෙන්න එක සමීකරණයකවත් හිටියේ නැහැ හැබැයි මේ වගේ සමීකරණයක් ගත්තොත් ඒ කියන්නේ ධන හා ඍණ ලකුණු ඉන්න සමීකරණයක් ගත්තොත් මේ වගේ කෙනෙක් මාන වශයෙන් නිවැරදි වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ මම විස්තර කිරීම සම්පූර්ණ ගිය සතියේ නෝට් එකේ තියෙනවා දැන් කෙලින්ම ගානට එන්න ඈ මේ වගේ සමීකරණයක් මාන වශයෙන් නිවැරදි වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ මේ හැම පදයකම මාන සමාන වෙන්න ඕන. ඇයි එහෙම කරන්න පුළුවන්? අපිට එකතු කිරීම හරි අඩු කිරීම හරි කරන්න පුළුවන් එකම මාන තියෙන භෞතික රාශියකට.
එහෙනම් මෙයාගේ මානයට මෙයාගේ මානය සමාන වෙන්න ඕනේ. ඒ මානයට මෙයාගේ මානය සමාන වෙන්න ඕනේ. හරි විස්තර කිරීම කියසතිය නෝට් එකේ තියෙනවා. ඒක හරියට බලාගන්න කොහොම හරි තේච්ච නැති දරුවෙක් ඉන්නවා නේද? හරි එහෙනම් මම දන්නවා මෙය මාන වශයෙන් නිවැරදි වීමට නම් මෙය මාන වශයෙන් නිවැරදි වීමට නම් මොකද්ද වෙන්න ඕනේ පුතේ? v වර්ගයේ මාන සමාන වෙන්න ඕනේ u ගේ වර්ගයට. එයාගේ මාන සමාන වෙන්න ඕනේ 2 as ගේ වර්ගයට. as ගේ වර්ගයට නෙමෙයි 2 as ගේ මානවල. ඒ කියන්නේ මේ පද තුනේම මාන සමාන වෙන්න. හිතන්නකෝ හදිසි හරි වෙන්න ඍණ තිබ්බ කියන්නේ. ඒ ඍණ ලකුණ තිබ්බත් ඒත් මේ කේස් එකමයි තියෙන්නේ. හැම පදයකම මාන සමාන වෙවි යන්න ඕනේ. හරි එහෙනම් අපි දාන වර්ගයේ මාන v කියන්නේ මොකද්ද? ප්‍රවේගය. ඒ කියන්නේ අවසන් වුණත් ඒක ප්‍රවේගයක්. ඈ අවසන් ප්‍රවේගය කියනනේ v කියන්නේ. අවසන් වුණත් ඒක ප්‍රවේගය. හරි එහෙනම් දානවා lt ඍණ 2 මේ මුළු එකේම වර්ගය. හරි මොකද්ද වෙන්නේ? මේ දෙකෙන් මෙයාගේ 1 කියන දර්ශකය වැඩි වෙනවා. එතකොට එනවා l වර්ගය. ඊට දෙක නෙමෙයි මෙතන ඍණ 1 ඈ. සෝරි ප්‍රවේගයෙන් LT ඍණ 1. එතන පොඩ්ඩක් වැරදුනා. LT ඍණ 1 ප්‍රවේගය. හරි. මෙතන ඍණ 1 තියෙනවා. මෙයා දෙකෙන් වැඩි වෙනවා. උත්තරේ නම මොකද්ද? L T ඍණ 2. L සෝරි T ඍණ 2. එතකොට B වර්ගයේ උත්තරයක් එනවා L වර්ගයයි T ඍණ 2. හරි. අපි බලමු U වර්ගයේ මාන u වර්ගයේ මාන අවසන් වුණත් u කියන්නේ ප්‍රවේගය. ඇයි? සෝරි ආරම්භක වුණත් ඒක ප්‍රවේගය. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. එහෙනම් ආරම්භක වුණත් ඒක මොකද්ද පුතේ? ප්‍රවේගය. නේද? අනිවාර්යෙන් ඒක ප්‍රවේගය. එහෙනම් තියෙන්නේ ඔර කාගේ මානද? ප්‍රවේගයේ මාන. ප්‍රවේගයේ මාන වෙන්නේ මොනවද? lt ඍණ 1 ඒ මුළු පදේම වර්ගය. ඇයි? මෙතන වර්ගයක් තියෙනවා නේ? u ගේ වර්ගය. මෙතන තියෙන්නේ තරකමයි ආ එන්නේ මේ උත්තරේම වෙනසක් නැහැ ඒකමයි l වර්ගයයි t ඍණ 2 ඊළඟට අපි බලනවා 2 as ගේ මාන එහෙනම් ගන්නවා 2 as ගේ මාන ඇත්තටම නම් 2 වැඩක් තියෙනවා මෙතන 2 කියන ඉලක්කම වැඩක් වෙන්නේ නැහැ අපි ඉතින් නිකන් දාගමු ලස්සනයි ඒ කියන්නේ 2ට ඒකකක් නැහැ මානක් නැහැ හරි ඒ කියන්නේ මොකද්ද තොරණය තොරණයේ මාන වෙන්නේ මොනවද පුතේ lt ඍණ දෙක එහෙනම් දානවා l t ඍණ 2 වැඩි කරනවා s කියන්නේ ඒ තොරණය එහෙනම් s ගේ මාන s කියන්නේ විස්ථාපනය විස්ථාපනය කියන්නේ මොකද්ද දුර විස්ථාපනයක් උනත් එක දුර නේද එහෙනම් වැඩි කරනවා මාන කැපිටල් A ආයෙත් l වර්ගයයි t ඍණ 2යි පද තුනේම මාන සමානයි. එහෙනම් අපි දානවා එම නිසා මෙය මාන වශයෙන් නිවැරදි. මෙන්න මේ වාක්‍ය හරි වැදගත්. මෙන්න මේවා හරි වැදගත්. එහෙනම් ඒවා ලියා ගන්න ඕනේ. ඒ හින්දා මේක මාන වශයෙන් නිවැරදි. හරිනේ. පද තුනේම මාන සමානයි. ඒ කියන්නේ ධන හෝ ඍණ ලකුණු එනවා නම් ඒ හැම කෙනෙක්ගෙම පද තුනේම මාන මොකද්ද වෙන්න ඕනේ පුතේ? සමාන වෙන්න ඕනේ. හරි. මෙතන ඉඳන් අතෙන් දරගන්න පද්දල් ලියව. ඉවරයි ඉවරයි සර් කියලා දාන්න ඕනේ කියලා හරිනේ හරි
එහෙනම් මාන වශයෙන් නිවැරදි බව පෙන්වීමේ අවසාන ගණන්. ඉතින් එතනින් එහා ගණන් ඔයාලා දැන් අපි ඇත්තටම සෑහෙන ගණන් තියෝ හැදුවානේ. ඒතකොට එතනින් එහා ගණන් ඔයාලා තනියෙන් හදන්න ඕනේ. ඊට පස්සේ ඒත් මොනවා හරි බැරි තැනක් ආව කියන්නේ මේකේ උත්තර පත්‍රේ මම දාන්න. ඒ කියන්නේ උත්තර ටික දානවා කියන්නේ මෙහෙමයි ඈ. මේ වගේ හැම ගණක්ම හදලා දාන්න. හරිද? ඒ හින්දා සමහර ගණන් තව දෙක තුනක් දාන්න උත්තර පත්‍රයක්. ඒත් අමාරු තැන් වෙනවා නම් ගණන් වල මට මැසේජ් එකක් දාන්න ඕනේ සර්. මේක තේරෙන්නේ නැහැ කියලා. ඒක මට කියලා දෙන්න පුළුවන්. හරිද? ඒකයි මම කිව්වේ. අපි දෙගොල්ලෝන්ගේ අර මොකක්ද කියන්නේ ඒකද? මට ඒකේ වචනයක් කියන්න. මම සාමාන්‍යයෙන් කතා කිරීමේ හැකියාව ටිකක් අඩුයි ඈ. ඒක වැඩි ගණන් ගන්න එපා. ඒක සෙට් වෙන්නේ නැහැ. ඔයාලට ඔ ඔයාලට මේ තව ගණන් ඕනේ ඒවා තියෙනවා නම් අමාරු ඒවා තියෙනවා නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න සර් පාස් පේපර් කරන්නේ නැද්ද ඔව් ක්ලාසස් පටන් ගන්න අවසර දීලා තමයි තියෙන්නේ ඔව් මෙහෙමයි ක්ලාසස් පාස් පේපර්ස් කරන්නේ නැද්ද කියලා අහලා තියෙනවා මේ මම මේක එදා පටන් ගද්දි කිව්වා අපේ ක්ලාස් එකේ පේපර් ක්ලාස් එකත් එක යන්නේ. ඒ කියන්නේ පාස් පේපර්ස් කියන කෙනා ඒතකොට අලුතෙන්ම එන්නේ නැහැ පේපර් ක්ලාස් එකක් විදියට යන්නේ. ඔයාලට නිකන් දැනුවත් කිරීමක් කරන්න. ඔයාලට එනවා පේපර්ස් වර්ග 1 2 3 4ක් විතර එනවා. ඒ කියන්නේ මෙහෙමයි. මේ ක්ලාස් එකේම අනිත් ක්ලාස් එකක් විදියට පේපර් ක්ලාස් එකක් කරනවා. ඒ කියන්නේ ඒකට විශේෂයෙන් අයි කිරීමක් නැහැ. මේකේ මේවම තමයි. ඒතකොට මේ පේපර් ක්ලාස් එක යනවා ක්‍රම 3කට. එකක් යනවා ඔයාලගේ මාසික පරීක්ෂණය කියලා. ඒ කියන්නේ දැම්ම නම් නැහැ. හරිද? වැඩි දෙයක් තේරුම් ගන්න එපා. මොකද මේ උඹලට දැම්ම ඒ වගේ වැඩ පිළිවෙලකට යන්න තරම් කාලයක් නැහැ. ඒ කියන්නේ තම පටන් ගත්ත විතරයි දැම්ම පාස් පේපර්ස් උයි පේපර් ක්ලාස් උයි කරනවා කියන එක නිකන් තේරුමක් නැහැ. ඒක අර මූදහත් ගව්වක් තියාගෙන අමුඩි ගන්නවා වගේ වැඩක් තමයි හැමුණොත් එන්නේ. හරිද? තව මාස 6ක් විතර ගියාම. තව මාස 6ක් විතර ගියාම තමයි ඔයාලගේ පේපර් ක්ලාස් පටන් ගන්න. ඒ කියන්නේ පේපර්ස් දෙන්න පටන් ගන්න එක. හරිද? ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේ අවසාන කාලෙදී තමයි අපි පේපර් ක්ලාස් ගන්න එකේ අරමුණ තුනක් තියෙනවා. එකක් තමයි ඔයාලා විභාගයට හුරු කිරීම. ඊළඟ එක තමයි පසුගිය තියරි කොට සම්මතක වීම වළක්වීම සහ නැවත නැවත පුනරීක්ෂණය කිරීම. ඒකට ඔයාලට ඒකේ යටතේ පේපර්ස් වර්ග තුනක් එනවා. දැන් 2022 ළමයිට එක දෙනවා ඈ. ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවා නම් කවුරු හරි මගේ ක්ලාස් එකට අහලා බලන්න පුළුවන්. එයාලට එනවා මේ වගේ පේපර් සෙට් එකක්. එකක් එනවා මාසික පරීක්ෂණය කියලා. ඒ කියන්නේ මාසෙට එකයි ඒ පේපර් එකේ එන්නේ. ඒකේ සාමාන්‍යයෙන් තියෙනවා MCQ 30යි රචනා එකක් වේදින. ඒ කියන්නේ ලොකු පේපර් එකක් ඒක සාමාන්‍යයෙන්. ඒකේ පළවෙනියා ගන්න එක ඒ කියන්නේ පළවෙනියා වෙන ඒ මාසෙට අදාළව ක්ලාස් ෆ්‍රී එක ගන්නෙ නෑ. ඒ කියන්නේ ෆ්‍රී. ඒ කියන්නේ මේ ලැබෙන මාසෙ හිතන මේ මාසෙ එක්සෑම් එකේ පළවෙනියා වෙන කෙනාට ලැබෙන මාසෙ ක්ලාස් ෆ්‍රී එක ගන්න එක ෆ්‍රී. ඒක තියෙන්නේ එක්සෑම් එක මාසෙට එකයි. මාසික පරීක්ෂණ. ඊළඟට එනවා පුනරීක්ෂණ පේපර්ස් කියලා. ඒ පේපර් සතිපතා දෙන්න. ඒ කියන්නේ සතියට එක පේපර් එක ගන්න දෙනවා. ඒකේ සාමාන්‍යයෙන් තියෙනවා MCQ එහෙම නිශ්චිත අගයක් නෑ. සාමාන්‍යයෙන් තියෙනවා MCQ 10ක් හරි MCQ 8ක් සහ රචනා එකක් විතර එහෙම එනවා. සමහර ගාඩ MCQ 6ක් වගේ තියෙන පේපර් දුත් දෙන්න. හරිද? ඒ වගේ පේපර් සෙට් එකක් දෙන්න. ඒ පේපර් සෙට් එක දීලා කරන්නේ ත්‍රිකෝණ සමතක දැන් නමේම තියෙනවා පුනරීක්ෂ. ඒ කියන්නේ ඔයාලට පාස් පේපර්ස් වගේ තමයි පස්සේ ඒවා අමතක වෙන එක වළක්වා ගැනීම යන්නේ. ඒක එකක්. හරිද? ඒතකොට මේවා උත්තර දෙන්නේ ගොඩක් වෙලාවට වීඩියෝ එකක් විදියට හදලා දාන්නේ. ඔයාලට කියන වීඩියෝ එක බලන්න දෙන්න. හරිද? ඒ කියන්නේ උත්තර පත්‍රයක් වෙනම දෙන්නේ නැහැ. වීඩියෝ එකක් දානවා ඒ වීඩියෝ එක බලන්න දෙන්න. හරි. ඊළඟ එක තමයි ඔයාලගේ සාමාන්‍ය පේපර් ක්ලාස් එක. ඉතින් පේපර් ක්ලාස් එක කෙලින්ම ටාගට් කරන්නේ ඔයාලගේ සාමාන්‍ය පේපර් ක්ලාස් එකක් යන විදිහටම යනවා. ඊට අමතරව හැම සතියෙම MCQ ටිකක් දෙන්න. දැන් තාම 2022 ඇයිට MCQ දෙන්න පටන් ගත්තේ නැහැ. ඒ කියන්නේ වර්ග දෙකක් තියෙනවා MCQ රචනා කියලා. ඒ MCQ සහ රචනා තාම 2022 ඇයිට පටන් ගත්තේ නැහැ. ඒවලට තාම කල් වැඩි. ඊපස් තව ඉස්සරහට තමයි ඒවලටත් පටන් ගන්න. ඒ වගේ ඇත්තනම ගත්තොත් පේපර්ස් එකක් හැක් විතර කෙරෙනවා. එහිඳ විශේෂයෙන් කියලා කෙල්ල නේද මේ පාස් පේපර්ස් කියලා විශේෂයෙන් කරන්න ඇති. ඒ පේපර්ස් අතර පාස් පේපර්ස් වල ඒවත් දාලා තියෙන්නේ. එහිඳ සෑහෙන ටිකක් කෙරෙන ඇති. කොහොමාරි ඔයාලා මේ කරන ගණන් වලට අමතරව ගණන් 2000 3000 විතර කෙරෙන ඈ. අහපු ඉඳ ප්‍රශ්න දුන්නු. හරි බලාගන්න ඉතින්. 13 වෙනි එකේ දෙවනි ගණන්. 13 වෙනි එකේ දෙවනි ගණන්. මේ වර්ගයේ ගණන් වලින් කරන අවසාන ගණන්. පුතේ ඔයාලට මෙන්න මේ වගේ කෙනෙක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ එකක් දීලා තියෙනවා ඔයගොල්ලෝ S සමානයි U ධන B මේ මුළු පදයේම දෙකෙන් බෙදලා වැඩි කරලා තියෙනවා T. හරි. මම මේක පොඩ්ඩක් මේ විදිහට හදාගන්න. කොහොමද හදාගන්නේ? මම මේ සමීකරණය මෙන්න මෙහෙම ලියන්න. දැන් මම
පියවර තුනකට හදන්නම්. එතකොට පොදුවේ හැමෝටම පුළුවන්. දැන් මේක එකපාර දඩස් ගාලා කරන්න පුළුවන් සෙට් එකකුත් ඉන්නවා. එහෙම කරොත් තේරෙන්නේ නැති සෙට් එකකුත් ඉන්නවා. ඒ හින්දා මම අර තේරෙන්නේම නැති ගැටියට උගන්වන විදියට උගන්වන්න යනවා ඈ. මම මේක මෙහෙම ලියාගත්තා. S = u බෙදීම 2 ධන v බෙදීම 2 මේ මුළු පදේම t කියන පදේ හරි. වැරදිද? නැහැ. හරිද? මේ දෙන්නම මේ පද දෙකටම දෙක පොදුයි. මම කරේ මොකද? ඒ දෙන්න වෙන් කර. ඊට පස්සේ මම මේ පදෙත් වැඩි කරනවා t ගෙන් මේ පදෙත් වැඩි කරනවා t. එතකොට මට එනවා s = u බෙදීම 2 t ධන v t බෙදීම 2. ඔන්න ඔය වගේ සෙට් එකක් හැදේ. දැන් මේ වගේ පද සෙට් එකක් හැදෙනවා කියන්නේ දැන් අපිට ඕනේ මෙයා මාන වශයෙන් ඉවැල්දිවා පෙන්න. දැන් මේ සමීකරණයම තමයි මම මෙතෙන්ට ගෙන. වෙනසක් තියෙනවද? වෙනසක්. මේකම තමයි මේ තියෙන්නේ 100,000ක් හරි. දැන් මට ඕනේ මෙයා මාන වශයෙන් ඉවැල්දි කියලා පෙන්නන්න. මොකද්ද වෙන්න ඕනේ? දැන් මම අර වාක්‍ය ලියන්නේ මෙය මාන වශයෙන් ඉවැල්දි වීමට නම් කියන වාක්‍ය ලියන්නේ. උබලේ වාක්‍ය ලියන්නේ. හරිද? දැන් මෙයා මාන වශයෙන් ඉවැල්දි වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? S ගේ මානය සමාන වෙන්න ඕනේ UT බෙදීම 2 මානයට. මේ මුළු එකම සමාන වෙන්න ඕනේ VT බෙදීම 2 මානයට. හරි. ඕක තමයි අවශ්‍යතාවය. දැන් බලාගෙන S කියන්නේ මොකද්ද? විස්ථාපනය. S කියන්නේ මොකද්ද? විස්ථාපනය. විස්ථාපනයේ මාන වෙන්න පුතේ කැපිටල් A. ඊට පස්සේ VT බෙදීම 2. දැන් ඉතින් ඔය 2 කියන එක අවශ්‍යයි. මේ 2 අවශ්‍යත් නැහැ. මම නිකන් ලස්සනට තමයි අස්සට ගන්නේ ඈ. හරි. එතකොට එනවා V කියන්නේ අවසන් ප්‍රවේගය. ඒක අවසන් වුණාක් මොකද්ද ප්‍රවේගය? එහෙනම් ප්‍රවේගය මාන වෙන්නේ LT ඍණ 1. වැඩි කරනවා සිම්පල් T කියන්නේ කාලය. කාලය මාන වෙන්නේ කැපිටල් T. දැන් මෙතන බලන්න. පාදයන් සමානයි. පාද දෙක සමානයි. දර්ශක දෙක මොකද්ද වෙන්නේ? එකතු වෙනවා. මෙතනින් තියෙනවා ඍණ එකක්, මෙතනින් තියෙනවා ධන එකක්. ධනයි ඍණයි එකතු වුනහම එන්නේ T ගේ බිඳු වෙනි බලය කියලා. එහෙනම් උත්තරය නම් මෙතන A. ඊළඟට U බෙදීම T. එහෙනම් මම බලනවා U බෙදීම T ගේ මාන. නැහැ U වතාවක් T බෙදීම 2 මාන. හරිනේ? U වතාවක් T බෙදීම 2 මාන. ඉතින් පුතේ ආපහු අර අවස්ථාවම නේදෙන්නේ. U කියන්නේ මොකද්ද? අවස ආරම්භකුණ ප්‍රවේගයක්. එනම් ප්‍රවේගය මාන වෙන්නේ LT ඍණ 1. වැඩි කරනවා සිම්පල් T කියන්නේ කාලය. කාලය කියන්නේ කැපිටල්. උත්තරේ ආ ඉන්නේ කැපිටල් A. හරි. ඉතින් හරි නේද? පද තුනේම මාන සමානයි. එහෙනම් මොකද වෙන්නේ? එම නිසා මෙය මාන වශයෙන් ඉවරයි. එකම දේ කරන්න දෙන්නේ ඈ. එකම දේ කරන්නදී අර වගේ තිබ්බොත් ඒ කියන්නේ කොයි වගේද ධන ලකුණු ඍණ ලකුණු නැත්තම් කරන්නේ පද දෙක සමාන කරනවා. ඒ කියන්නේ සමාන ලකුණෙන් දෙපැත්තේ මාන සමාන කරනවා. මොකද කරන්නේ? එක එක්කෙනාගේ මාන සමාන කර කර බලනවා. මෙයාගේ මාන, මෙයාගේ මාන, මෙයාගේ මාන සමානයිද කියලා අවස්ථා තුනේදී බලනවා. එතනදී මේ දෙක ඉලක්කම් හැම අදාළයි? අදාළ නැහැ. ඉලක්කම් මොනවා තිබ්බත් අදාළ නැහැ. 2,5 මොනවා තිබ්බත් අදාළ නැහැ. sin cos tan මොනවා තිබ්බත් අදාළ නැහැ. එකම දේ තමයි අපහුව කරන්න තියෙන්නේ. හරිනේ. එහෙනම් පුතේ මේක දාලා හදාගන්න මෙතනින් මාන වශයෙන් ඉවත් බව පෙන්වීම කියන කොටස ඉවර කරන්න ඈ. ටක් දාලා හදාගන්න.
හරි. ඉවරයි ඉවරයි කියලා දාන්න. හරි හරි මේ එක දරුවෙක් කහ තියෙනවා මැච් එක මොකක් වේවිද කියලා මැච් එක දිනයි නේද මම හිතන්නේ මේ කම එකක් නම් නැහැ ඔව් මැච් එක දිනයි දැන් මෙහෙමනේ මම බලන්න බැරි වෙන මැච් තමයි පරදී ඒ කියන්නේ මම ඉස්සර මැච් බැලුවේ නැහැ ඒක පරදීනවා ඊට පස්සේ දැන් බලන්න ගත්තට පස්සේ දිනනවා අවුල නැහැ කලින් බැලුවා පොඩි කාලේ බැලුවා ඊට පස්සේ දැන් අවුරුදු 4 5 තිස්සේ බලන්න නැහැ ඒක පරදී ඊට පස්සේ දැන් ඊයේ බලන්න එදා මැච් එක කියන්නේ බ්‍රහස්පති දින මැච් එක බලන්න බැරි වුණා ඒක පැරදුනේ කියන්නේ එදා මට ක්ලාස් ඒක ක්ලාස් එක වෙලාව බලන්න බෑනේ ඒකින්ද පැරදුනා දැන් අද බලන්න ඒ හින්දා මැච් එක දිනුනේ මම බලන්න දැන් ඒකත් පැරදුනොත් එහෙම කියන්න බෑ ඒ වුණාට මේ මැච් එක දිනයිනේ ඔව් එහෙම මං හිතන්නේ දින්නේ නැත්තම් අපි එළියට යනවා නේද එළියට අපරාදේ ඒකින්ද කොහොම හරි දිනයි अफगानिस्तान अफगानिस्तान අනිත්තර නම් ඔක්කොම එක වගේ ඒ හින්දා මේ හොඳම වැඩේ තමයි අපි බැලුවොත් මැච් එක පරදිනවා එහෙනම් බලන්න එපා මේ මෙහෙම මැච් එකක් දැන් දිරද්දි එහෙම දැන් හිතනවා මැච් එකක් ගහනකොට දැන් හොඳට හයව හැම ගහනවා නම් උඹලා ඉන්න පොසිෂන් එක එහෙම වෙනස් කරන්න බැගෙන ඉඳන් ඉන්න තැන එහෙම මරු ගන්න එපා හෙල්ලෙන්නවත් එපා ඒ විදිහට ඉන්න නැත්නම් පොඩ්ඩක් හරි හෙල්ලුනොත් මැච් එක ඌ ගහන්න නැතුව යනවා ඒක මන්ද එහෙම එකක් තියෙනවා ඒක දන්නේ නැහැ හරි වැරද්දක් දන්නේ එහෙම එකක් තියෙනවා ඉතින් ඈ හරි ඔයාලට මෙහෙම දැන් ලංකාවත් පොඩ්ඩක් අෆ්ගනිස්තාන් වගේ වීගෙන නේ චුට්ට මේ දවස්වල තියෙන පාලනෙත් එක්ක ඒක වීගෙන යන්නේ මම දේශපාලන කතා ගන්න නැහැ සාමාන්‍ය ක්ලාස් වල හරි ඒක ඉදන් මේක ළමෙක් අහලා තිබ්බ ඉඳ කියන්නේ පුළුවන් නම් ඉක්මනට හොඳට ඉගෙනගෙන ලංකාවෙන් යන්න ඒක තමයි හොඳ ඊළඟට අහලා තිබ්බ මැත්ස් කරොත් එහෙම මොනවද යන්න පුළුවන් පාත් කිය හරිද ඉතින් පළවෙනි එක තමයි ඉංජිනේරින් කොමාරි ඉංජිනියර් කෙනෙක් වෙන්න try එකක් දෙන්න මැක්ස් කරනවා නම් ඉතින් හදිසි හරි මැක්ස් එක පොඩ්ඩ හැමෝටම ඉතින් ඉංජිනියරින් යන්න බෑනේ පුතේ එහෙම යොත් එහෙම ඉඩමදි වෙනවනේ කැම්පස් එකේ එතකොට ගන්න ප්‍රමාණයක් තියෙනවා දැන් නුවරින් නම් 80ක් හරි 90ක් හරි ගන්න සාමාන්‍ය හැම අවුරුද්දෙම වගේ දැන් ඊයේ දාලා තිබ්බා අම්බේන කැම්පස් දාලා තිබ්බා එතකොට දැන් අපේ ක්ලාස් වල ආපු දමක් දරුවා මගේ ක්ලාස් වල පිටියකින් ගොඩක් මෙඩිසින් නැත්තරම ගිය පාර ළමයි මගේ ලියුවේ ළමයි 18 දෙනා හරි ක්ලාස් එකේ ලිව්වේ ළමයි 18 දෙනා. ඒකෙන් ළමයි 9 දෙනෙක් කැම්පස් සෙට් වෙලා තියෙනවා. හරියටම 150ක් කැම්පස් සෙට් වෙලා තියෙනවා. එතනිනුත් මෙඩිසින් සෙට් වෙලා තියෙනවා ළමයි 5 දෙනෙක්. ගොඩක් අය උපදාන කෙල්ලෝ තමයි. ගොඩක්ම කෙල්ලෝ. කොල්ලෝ නෑ. මෙඩිසින් සෙට් වෙච්ච ඔක්කොම වගේ කෙල්ලෝ. හරිද? ඉතින් එතින් පහක් මෙඩිසින් සෙට් වෙලා තියෙනවා. ඉතින් එයාලා අර එවද්දි. ඒ කියන්නේ අර දැන් ෆොටෝස් එහෙම දානවනේ. අර සිලෙක්ට් වුණා කියලා එවන එක දැන් ඔයාලගේ සමහරුන්ගේ නම් නම්බර්ස් මම සේව් කරලා තියෙනවා. එයාලට නම් පේන්න නැත්තේදී ඔය මන් දානවා. ඒ කියන්නේ ස්ටේටස් දානවා පේන්න නැති. අර එහෙම දකිද්දී හරි සතුටුයි. ඒ හින්දා මම ඔයාලට කියන්නේ يعني මේක අපි කැම්පස් සෙට් වුණ කාලේ වගේ ෆීල් එකක් එනවා මේ උන් දාතිය. ඒ කියන්නේ දැන් සෙට් කෝ එක දැන් අඩු මෙසෙට් කෝ එකයි. එයාලට අහු වෙන කැම්පස් එක. ඒක ගොඩක් අය පේරා. මෙඩිසින් සෙට් වෙච්ච ගොඩක් අය පේරා දෙනිය කැලණිය ඔය මේ සෙට් එකට අහු වෙලා තින්නේ. ඒතකොට ඉතින් එයාලගේම රිසල්ට් දකිද්දී ඉතින් අපිට පට්ට සතුටුයි ඈ. ඒ කියන්නේ අපි සෙට් වුණා වගේ තමයි දැන් ඔය වගේම එකක් තියෙනවා මේ පාර නම් අඩු වෙයි කියලා හිතනවා ඇත්තටම හිතනවා මේ පාර රිසල්ට් සැලකිය යුතු මට්ටමට අඩු වෙයි කියලා ළමයිගේ මොකද 2021 වුන් හරි අඩුයි වැඩ කරලා තියෙනවා කියන්නේ පට්ටම අඩුයි වැඩ කරලා තියෙනවා ඒතොර 2022 ආයේ රිසල්ට් සාමාන්‍ය හොඳ වෙයි ඔයාලට නම් එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ මොකද ඔයාලා මුලින් ඉඳන්ම ඔන්ලයින් වලට හුරු වෙලා තියෙනවා දැන් 2021 වුන්ට ඔන්ලයින් වලට හුරු වෙන්න කාලයක් තිබ්බේ නැහැ එහෙනම් මං හිතනවා පොදුවේ මේ පාර ගොඩක් ළමයි ෆේල් වෙයි කියලා මට්ටමේ ඉන්න يعني මගේ අය විතරක් නෙමෙයි සමස්ත රටේම ගත්තොත් 80ක් විතර 80ක් නෑ 50ක්වත් ෆේල් වෙයි කියන මට්ටමේ ඉන්න يعني ඔක්කොම සබ්ජෙක්ට් එක ඒ කාන්ට වැඩිලා ඉන්න
කියන්නේ 2021 ලියන ගොඩක් අය 2022 දැනටම මගේ ක්ලාස් එක ආපහු වෙනවා ඈ කියන්නේ 2021 ලියන අය 2022 ට එනවා කියන්නේ එහෙම එකක් තියෙනවා ඉන්ද ගොඩක් අය ෆේල් වෙන මට්ටමක් මේ පාර තියෙන ඉන්ද මේ පාර බලාපොරොත්තු අඩුයි 2022 නම් සෙට් එකක් ඉන්නවා ඒ වගේම ඉතින් මේ ඊළඟට ඉන්නේ උඹ තොර උඹලා ටිකක් මහන්සි වෙලා වැඩ කරලා අර වගේ දාද්දි වෙන සතුටුයි කියන්නේ ඒක දැනෙනවා දැන් උඹලටත් දැනෙනවා කොහොමද එක්සෑම් එක පාස් වෙලා ආවම ඒවා අපිට එවද්දි නිකන් ළමයි නිකන් කැම්පස් එකට සෙට් වුණා කියලා දැනෙද්දි ඒක ඔක්කොම වඩා අපිට සතුටුයි උගන්නපු කෙනෙක් විදියට ඒක ඊට වඩා සතුටුයි ඒකින්ද ට්‍රයි එකක් දෙන්න කොහොම හරි ඉංජිනේරින්ම දැන් මැත්ස් කරන දරුවෙන් නම් ට්‍රයි එකක් දෙන්න පුළුවන් තරම් ඉංජිනේරින් යන්න බයෝ කරන එකෙක් නම් පුළුවන් තරම් ට්‍රයි එකක් දෙන්න මෙඩිසින් යන්න ඉතින් ඒ දෙක බැලුනොත් ඊට පස්සේ තියෙනවා නේ ඇති තරම් පාත් ඒ කියන්නේ සයන්ස් තියෙනවා එතකොට දැන් සයන්ස් ෆැකල්ටි තියෙනවා එතකොට ඒ වගේම ෆුඩ් සයන්ස් තියෙනවා බයෝ කරනවා. එතකොට ඇග්‍රි තියෙනවා. එතකොට ඕන තරම් පාත් තියෙනවා. ඊට අමතරව ඉතින් කැමති නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තියෙනවා. වෙනසක් නැහැ. පෞද්ගලික ගවර්න්මන්ට් කියලා වෙනසක් නැහැ. එකම වෙනස ඉතින් මොනවා වුණත් යනකට ගියාට පස්සේ රජයේ විශ්වවිද්‍යාලයකට ගියපු කෙනෙක්ට පොඩ්ඩක් පිළිගැනීම චුට්ටක් විතර වැඩි ගතියක් තියෙනවා. නැත්තම් වෙන කිසිම මේකක් නැහැ. දෙන්නේ එකම ඩිග්‍රිය, එකම දේවල් තියෙන පෞද්ගලික වේවා. ගවර්න්මන්ට් ඒවා විශේෂත්වයක් නෑ අර මේක තියෙන්නේ සාමාන්‍ය ඉතින් ගවර්න්මන්ට් කැම්පස් එකක් කිව්වහම පොඩ්ඩක් තියෙනවා චුට්ටක් තියෙනවනේ ඒක Tamanටත් තියෙනවා පටයයටත් තියෙනවා ඊළඟ එක තමයි කැම්පස් එකේදී ගන්න මොකද ඒ කියන්නේ ආතල් එක තමයි කියන්න වෙන්නේ හරිද ඒ ආතල් එක සාමාන්‍යයෙන් ආයෙ සෙට් වෙන්නේ නෑ කොහොමද දැන් ගොඩක් අය කියනවා කැම්පස් ගියාම දැන් උඹලා අනිවාර්යෙන් Facebook ඉන්නවනේ මෙතන ඉන්න බහුතරයක් Facebook ඉන්නවා එතකොට ගොඩක් වෙලාවට කියන එකක් තමයි කැම්පස් එකේ ආතල් එකක් නෑ රැක් කරනවා එතකොට උද්ඝෝෂණ වලට එක්කයි යනවා එතකොට වැඩ වැඩි එහෙම ඇත්ත ඔක්කොම තියෙනවා රැග් එකක් තියෙනවා වැඩ සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමට වැඩි ඇත්ත අය බොරු කියන්නේ නැහැ මං කියන්නේ පට්ට සුන්දරයි කියලා කැම්පස් එක වැඩ වැඩි එතකොට රැග් එකක් තියෙනවා රැග් එක කැමති නම් කන්න පුළුවන් කැමති නම් කන්න නැතුව ඉන්න පුළුවන් ඒක තමාගේ තීරණයක් අනිවාර්යෙන් රැග් වියන් කියලා එකක් නැහැ කැම්පස් එක සෙව්වා ඔය ගොඩක් Facebook වල එහෙම යන පට්ටවල් බොරු يعني දන්නේ නැති උන් ලියන එක තමයි අවුල දෙන්නේ රැග් එක තියෙනවා නැත්තේ නැහැ රැග් එක තියෙනවා රැග් එක කනවද නැද්ද කියන එක ඒක තමයි තියෙන්නේ දැන් රැග් වෙන්න ඕන නම් තමයි රැග් වෙන්න පුළුවන් කැමති නැත්තම් අයින් වෙන්නත් පුළුවන් ඒතකොට තමයි ඒ අයින් වෙන සෙට් එකට තමයි අල සෙට් එක කියලා කියන්නේ එහෙම ඒක ඉතින් තමයි තීරණයක් ඒක වෙන කාටවත් බලපෑම් කරන්න බෑ කොන් කිරිල්ලක් එහෙම වෙන්නේ නැහැ ඒ කියලා එහෙම ලොකු කොන් කිරිල්ලක් වෙන්න දැන් අපි නම් රැග් එක කියව පොන්තිලික ඒක යපුරි ආතල් එකක් වගේ ආවා මෝඩ වැඩ ටිකක් කරන්න කියන්නේ නිකන් මෝඩයි වගේ දේනවා පට්ට දේනවා නිකන් මේක හින මෝඩයි ගොන් වගේ කියලා එමන් නිකන් පොඩි මේක මගේ හැටි ඒක වෙන කෙනෙක්ට සෙට් වෙන්නේ නැති කියන්නේ මගේ හොඳ මෙයාලුවා ටැග් එකක් ගත්තේ නැහැ ඌ අයින් වෙලා හිටිය මං ඉතින් ගියා ඒක එක එක්කෙනාගේ තේරීම ඈ ඒකින්ද පුළුවන් තරම් කැම්පස් ම යන්න බලන්න ඒ බැරි වුණොත් වෙන එක ට්‍රයි එකක් දෙන්න හරි අපි යන් එහෙනම් ඊළඟ කොටසට දැන් හරිනේ කියන සර් ඉවර වෙන්නේ පුතා ඉවර වෙද්දි 11 වගේ වෙයි ඈ හරි සර් මැත්ද කරේ ඔව් හරි නේද හරි එහෙනම් ඊළඟට ඔයාලා පෙරල ගන්න 9 පිටුවේ තියෙනවා මාන භාවිතයෙන් සමීකරණ ගොඩනැංවීම කියලා සමීකරණ හරිද මෙන්න මේක 9 පිටුව ඒකේ තියෙනවා මාන භාවිතයෙන් සමීකරණ ගොඩනැංවීම කියලා ඒකේ පුතේ බලාගන්න තුන්වෙනි ගාන හරිනේ හරි අර වගේමයි page එක ලියාගන්න ඉස්සල්ලාම රූලක් යවලා ලියාගන්න මාන භාවිතයෙන් සමීකරණ ගොඩනැංවීම ගණන් හදන පොතේ theory පොතේ නෙමෙයි මාන භාවිතයෙන් සමීකරණ ගොඩනැංවීම කියලා දාලා පිටුව 9 කියලා දාලා යටින් දාගන්න තුන්වෙනි ගාන අපි පළවෙනි ගානේම හැදුවා දෙවෙනි ගානත් හැදුවා කොහෙද හැදුවේ උදාහරණ ගණන් එක්ක පළවෙනි ගාන දෙවෙනි ගානේම උදාහරණ ගණන් වලට විදියට හැදුවා ඒවා ඇති උදාහරණ කියලා තමයි හරි බලාගන්න තුන්වෙනි ගාන ලේසි එකෙන් පටන් ගමු ටික ටික අමාරු ඒවාට යන්න ඊට පස්සේ තුන්වෙනි එකේ මෙහෙම කියනවා වස්තුවක ගම්මතාවය p පහත සාධක මත රඳා පවතී. 1. වස්තුවේ ස්කන්ධය 2. වස්තුවේ ප්‍රවේගය මෙම භෞතික රාශී අතර සම්බන්ධය මාන විශ්ලේෂණයෙන් ගොඩනංවන්න සමානුපාතික නියතය 1 ලෙස ගන්න. හරි. ඔයාලට මම නෝට් එක දුන්නේ කොහොමද? පියවර 5ක් විදිහට.
ඉතින් මේ වගේ මොන ගාන ඔයාලට ආවත් ඔයාලට මේවා කරන්න වෙන්නේ ඒ පියවර පහට අනුකූලව මම ඔයාලට උදාහරණයක් අරගෙන ඒ උදාහරණ විදිහට පියවර පහක් ලස්සනට විස්තර කරනවා මෙතනින් එහාට එන මොන ගාන ඒ කියන්නේ මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැංවීම කියන එකේදී මොන විදිහේ ගානක් ආවද ඒක පද දෙකක් තුනක් හතරක් කීයක් වුණත් මේ හැම එකක්ම හදන්නේ එකම විදිහට රාජිත මන් කියන එක අර පියවර පහට අනුකූලව තමයි හදන්නේ කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඒවා නෝට් එක නැති අන්තිම වීඩියෝ එක. ඒ කියන්නේ හතරවෙනි වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඒකේ තියෙනවා මාන භාවිතයෙන් සමීකරණ ගොඩනැංවීම කියන කොටස. හරි. හරි. අපි දැන් යන් සමීකරණේ මේකේ කියනවා ගම්මෙතාලය. එහෙමත් නැත්නම් p කියන කෙනා රඳා පවතිනවලු ස්කන්ධය සහ ප්‍රවේගය කියන දෙන්නා මත. අපි දන්නේ නැහැ ඔය ගම්මෙතාවය කියන භෞතික රාශිය රඳා පවතින්නේ ස්කන්ධයේ පළවෙනි බලය යටතේද කියලා. නැත්තම් ස්කන්ධයේ දෙවනි බලය යටතේද කියලා. එහෙමත් නැත්තම් ස්කන්ධයේ භාගවෙනි බලය යටතේද කියන්න දන්නේ නැහැ. කීවෙනි බලයද කියන්න දන්නේ නැහැ ස්කන්ධයේ ඔය ගම්මෙතාවයට අනුකූල වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධයේ පළවෙනි බලය වෙන්නත් පුළුවන්, ස්කන්ධයේ දෙවනි බලය වෙන්නත් පුළුවන්, ස්කන්ධයේ භාගවෙනි බලය වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ ගම්මෙතාවයට බලපාන්නේ ස්කන්ධයේ කීවෙනි බලයද කියලා. ඒ නොදන්නා බලය නිරූපණය කරන්න මම දානවා ස්කන්ධයේ x වෙනි බලය කියලා. නොදන්නා බලය. ඒ වගේම අපිට කියනවා ගම්මෙතාවයේ රඳා පවතිනවලු ප්‍රවේගය. අපි දන්නේ නැහැ පුතේ ප්‍රවේගයේ පළවෙනි බලය මතද මේක රඳා පවතින්නේ. එහෙම නැත්තම් ප්‍රවේගයේ දෙවෙනි බලය මතද රඳා පවතින්නේ. එහෙමත් නැත්තම් ප්‍රවේගයේ තුන්වෙනි බලය මතද රඳා පවතින. අපි දන්නේ නැහැ. එහෙනම් ඒ නොදන්නා බව හඳුවන්න මන් දානවා ප්‍රවේගයේ y වෙනි බලය. අපි ඔහොමනේ ගත්තේ. අපි ඔහොම තමයි අවස්ථා දෙකේම ගත්තේ. එහෙනම් මම ලියනවා මේ ගම්මෙතාවය. එහෙමත් නැත්නම් p කියන කෙනා අනුලෝමව සමානුපාතිකයි m ගේ නොදන්නා බලයට. ඒ කියන්නේ m ගේ x වෙනි බලයට v ගේ y වෙනි බලයට කියලා. ඒ කියන්නේ අපි දන්නේ m ගේ පළවෙනි බලයට අනුලෝමව සමානුපාතික වෙන්නත් පුළුවන්, m ගේ දෙවෙනි බලයට වෙන්නත් පුළුවන්, m ගේ තුන්වෙනි බලයට වෙන්නත් පුළුවන්. ඉතින් p'ටත් එහෙම. පළවෙනි පියවර. නොදන්නා බලය හැඟවීමට xy වැනි z වැනි පද යොදා ගන්න. හරි. පළවෙනි. ඊට පස්සේ දෙවෙනි පියවර මොකද්ද? මේ සමානුපාතික ලක්ෂණ නැති කරන්න අපි දාගන්නවා සමානුපාතික නියතයක්. ඔය සමානුපාතික නියතයට ඒකකත් නැ මානක් නේද? ඔය දාගන්න සමානුපාතික නියතයට ඒකක හෝ මාන රහිත නියතයක් තමයි අපි දාන්නේ. ගාන කියනවා ඒක එක කියලා ගන්න කියලා. එහෙනම් මම දානවා p සමානයි 1යි m ගේ x වෙනි බලය v ගේ y වෙනි බලය කියලා. මම මේක ලකුණු කරනවා පළවෙනි සමීකරණය. දෙවෙනි පියවර. තුන්වෙනි පියවර. මොකද්ද? මෙය මාන වශයෙන් නිවැරදි වෙන්න නම් p ගේ මාන සමාන වෙන්න ඕනේ මේ පැත්තේ මානවල. එහෙනම් දානවා මාන වශයෙන් නිවැරදි නිසා. මාන වශයෙන් නිවැරදි නිසා. අපි උපකල්පනය කරනවා මේ සමීකරණය මාන වශයෙන් නිවැරදි. එහෙම උපකල්පනය කරාම මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් p කියන කෙනාගේ මාන සමාන වෙන්න ඕනේ mx වතාවක් by කියන කෙනාගේ මානවලට. එහෙනම් දානවා p ගේ මාන සමානයි m ගේ x v ගේ y කියන කෙනාගේ මානවලට. හරි. p කියන්නේ මොකද්ද? ගම්මෙතාවය. අපි දන්නවා ගම්මෙතාවයේ මාන. දැන් ඔයාල chart එක බලන්න ඕනේ. අර chart එක කලින්ම දැම්මේ ඒකයි ඈ. අර කලින් මේකේ උත්තර ටික දැම්මේ ඒකයි. ගම්මෙතාවයේ මානෙන්නේ මොනවද? mlt ඍණ දෙක. Sorry mlt ඍණ එක. ගම්මෙතාවයේ මාන. මම ඊළඟට බලනවා mx වතාවක් by ගේ මාන. හරි බලමු. mx by මේ මුළු පදේම මාන බලන්න. m කියන්නේ පුතේ කැපිටල් එක. සිම්පල් m කියන්නේ ස්කන්ධයක්. ස්කන්ධයේ මාන කැපිටල් එක. එහෙනම් කැපිටල් m ගේ උඩින් තියනවා කවුද? x වෙනි බලය. v කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මාන වෙන්නේ lt ඍණ එක. හැබැයි මේ මුළු පදයෙන් v වල උඩින් තියනවා y වෙනි බලය. එහෙනම් මේ මුළු පදයෙන්ම y වෙනි බලය කියලා එනවා.
ඊළඟට මොකද්ද වෙන්නේ m ගේ x වෙනි බලය l වැඩි වෙනවා y ගෙන් එතකොට වෙනවා l ගේ y වෙනි බලය වතාවක් t ගේ ඍණ y වෙනි බලය මම මේක දාගන්නම් තුන මේක දාගන්නම් හත මම මෙතනදි කරා මෙයයි මෙයයි සමානද මෙයයි මෙයයි සමාන කරානේ මාන සමානයි කියන්නේ අපිට පුළුවන් මෙයාගේ මානයි සමානද මේ ඇත්තට මේ වෙන කරලා තියෙන්නේ මාන සමාන කරලා තියෙන්නේ එහෙනම් මෙයයි සමානද මේ කියන්නේ තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණය සමානද එතකොට මට එනවා m l t ඍණ 1 t ඍණ 1 සමානයි mx ly t ඍණ y කියලා එහෙනම් කියනවා mx ly t ඍණ y කියලා හරි තුන්වෙනි පියවර ඉවරයි එහෙනම් ඊළඟට එන්නේ මොකද්ද හතරවෙනි පියවර මොකද්ද හතරවෙනි පියවරට කරේ සංගුණක සමාන කර. එහෙනම් අපි දානවා සංගුණක සමාන කිරීම. දර්ශක සමාන කිරීම. මොකද්ද කරේ? කොහොමද අපි සංගුණක සමාන කරේ? නැත්තම් දර්ශක සමාන කරේ? සමාන ලකුණේ දෙපැත්තේ සමාන පාද තියෙනවා නම් එයාලගේ දර්ශක සමාන කර. ඕකට තමයි අපි සංගුණක සමාන කරන හැමත් නැත්තම් दर्शक सामान मुखदे सामान लकुण दिपत्ते सामान पाद तीन अलगे दर्शक सामान हरि बल सामान लकुण तीन मंगा कैपिटल एम साल सामान लकुण तीन मे पत्ते कैपिटल एम इन मे पत्ते कैपिटल एम मित्र दीन कैपिटल एम के पलवी बल आयत सामान मित्री कैपिटल एम එතන තියෙනවා කැපිටල් m ගේ x වෙනි බලය. එහෙනම් 1 සමානයි x කියලා ගන්න. ඊළඟට මං අපි සලකනවා කැපිටල් l. එහෙනම් දානවා කැපිටල් l සල්. කොහොමද? මේ පැත්තේ කැපිටල් l ඉන්නවා මේ පැත්තේ ඉන්නවා. මෙතන තියෙනවා කැපිටල් l ගේ පළවෙනි බලය. හරි. එහෙනම් දානවා 1. සමාන ලකුණ දාන්න. මේ පැත්තේ ඉන්නවා කැපිටල් L ගේ y වෙනි බලය. L ගේ y වෙනි බලය ඉන්නවා මෙතන. එහෙනම් එතෙන්ට දානවා 1 සමානයි y. අපි ඇත්තටම ඇයි සංගුණක සැලකුවේ? මම ඔයාලට කිව්වා ගිය සතියේ මේවා හොඳට පැහැදිලි කරා. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් වීඩියෝ එක බලුවා නම් හරි මිස් වෙච්ච කෙනෙක් ඉන්නවා නේද? ඇයි අපි සංගුණක සැලකුවේ? අපි සංගුණක සැලකුවේ විශේෂයෙන්ම අපි සංගුණක සැලකුවේ හරිය කිව්වා මේ x හා y කියන එක يعني මෙතන තියෙන අංකුතේ xy කියලා පද දෙක මෙන්න මේ දාගත්ත xy වලට අගයන් ගන්න තමයි අපි සංගුණක සැලකුවේ දැන් ඇත්තටම මෙතන x ටත් උත්තරයක් ආවා y ටත් උත්තරයක් ආවා අපිට ආයේ t කියන කෙනා සැලකුවොත් වැඩක් වෙන්නේ නැහැ ඇයි t වල අයදන්නොත් මෙතනින් ඍණ 1යි මෙතනින් ඍණ y එක ආයේ උත්තරේ ඉන්නේ y සමානයි 1යි එකම උත්තරේ ඉන්නේ ඉතින් අපිට ආපහු x ට හා y ට උත්තර ගත්ත හින්දා කැපිටල් T කියනකෙනා සලකලා වැඩක් නැතිව කරන්න එපා තේරුමක් නැහැ නිකන් කාලය අපරක් තේරුණා ඒකින්ද ඊළඟට මොකද්ද ගන්නේ x හා y උත්තර එහෙනම් හතරවෙනි පියවර සම්පූර්ණ එහෙනම් පස්වෙනි පියවර මොකද්ද කරේ x හා y අගයන් එකට ආදේශ කරලා අවසාන පිටුර ගත්තා එහෙනම් දානවා x හා y අගයන් එකට ආදේශ ආදේශ කරමු t සමානයි එක වතාවක් m ගේ x වෙනි බලයට දානවා 1 b ගේ y වෙනි බලයට දානවා 1 උත්තර එනවා p සමානයි m b පියවර පහයි තියෙන්නේ මේ ගාන වෙන්න පුළුවන් වෙන ඕනම ගානක් වෙන්න පුළුවන් ඔය පියවර පහම තමයි තියෙන්නේ නෝට් එකේ මම උබලන් දුන්නේ පියවර පහයි ඔය පියවර පහ විතරමයි කොල්ලෝ මොන ගානාවක් තියෙන්නේ මොකද්ද කරේ මේක දැම්මා එක මේක දෙවෙනි පියවර මේක තුන්වෙනි පියවර මෙතෙන් යනවා මේක හතරවෙනි පියවර මේක පස්වෙනි පියවර පියවර පහෙන් ඕනම සමීකරණයක් හදාගන්න පුළුවන් ඕනම එකක් බෑ ධන ඍණ වෙන සමීකරණ හදන්න බෑ ඒකත් නෝට් එකේම දාලා තියෙන්නේ හරි
එහෙනම් පුතේ තුන්වෙනි ගාන කියලා දාලා මෙතන ඉඳන් අතෙන්ට ලියන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් තේරිච්ච නැති කිසි ප්‍රශ්නයක් නැහැ අහන්න පුළුවන්. ලියලා ඉවරයි ඉවරයි කියලා මැසේජ් එකක් දුන්නා. ඉවරයි මැසේජ් එක දාන්න. හතරවෙනි සමීකරණය ආපු එක. හරි පුතේ මෙහෙම බලන්න උදුට. මෙතන සිම්පල් m කියන්නේ ස්කන්ධයනේ. එතකොට ස්කන්ධයේ මාන වෙන්නේ කැපිටල් m. හරිනේ. එතකොට කැපිටල් m ආවම සිම්පල් m ගේ x වෙනි බලයක් තියෙනවා. අපි මානෙත් එතන ඒ බලය නිරූපණය කරනවා. ඒකයි දාන්නේ m ගේ x වෙනි බලය. මෙතන කොල්ල b කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මාන වෙන්නේ lt ඍණ 1. lt ඍණ 1 ඒ මුළු පදේම y වෙනි බලය කියලා කියනවා නේ. ප්‍රවේගයේ බලයක් තියෙනවා y කියලා. එහෙනම් අර අපි මතකද ප්‍රවේගයේ වර්ගය තියෙනවා නම් මෙතන වර්ගයනේ දැන් මතකයිද? අපි හැදුවේ ප්‍රවේගයේ වර්ගයෙන්. එතකොට දැන් මේ මෙතන වර්ගය. ආයේ වර්ගය වෙනුවට මෙතන වර්ගය වගේ y ඉන්න. එහෙනම් y දාන්න. මොකක්ද වෙන්නේ? වර්ගය තියෙද්දි මෙතන වැඩි වුණා දෙකින්. මෙතනත් වැඩි වුණා දෙකින්. මතකයිද? අපි හැදුවේ භාග වෙනි බලය එහෙම. එහෙනම් වෙන්නේ මෙතන l ගේ පළවෙනි බලය කියන කෙනා වැඩි වෙනවා y කියන බලය. මෙතන t ගේ ඍණ 1 කියන කෙනා වැඩි වෙනවා y වෙනි බලයෙන්. එතකොට එන්නේ t ගේ ඍණ y කියන. හරි නේද? හරි. ඉවරයි. ඉවරයි. එහෙනම් මම හිතනවා පොදුවේ ඔක්කොම ඉවරයි කියලා. හරි. එහෙනම් බලාගන්න පුතේ 6 වෙනි එක. හය වෙනි ගන්න. හරිනේ 6 වෙනි ගන්න. මේ ප්‍රශ්නයක් නම් අහන්නද කියලා අහන්න ඕනේ නැහැ. හරිද? ඔයාලා කිසිම අවුලක් නැහැ ඕන වෙලාවක අහන්න. මෙහෙම කෝල් ගන්න එපා. කෝල් ගන්න එපා. මොකද මම ගොඩක් කරාට කෝල් ආන්සර් කරන්නේ නැහැ. ආන්සර් කරන්නේ නැහැ කියන්නේ එක්ක ක්ලාස් එකක් එහෙම නැත්නම් මෙහෙමයි. මම වැඩිපුර ඉන්නේ එක්ක ක්ලාස් වල. එහෙම නැත්නම් පොඩ ජිම් එකට චූට්ටක් විතර යනවා. නැත්නම් චූට්ටක් විතර ජිම් එකේ. එහෙම නැත්නම් වැඩිපුර ඉන්නේ යාළුවෙක් එක්ක. හරිද? ක්ලාස් වල ඉඳි ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. යාළුවෙක් ඉඳි කොහොමද ආන්සර් කරන්නේ? ඒකෙන් ඉඳලා මට කෝල් ගන්න බොහෝ දුරට වැඩක් නැහැ. හරිද? මොකද මේ අවස්ථා දෙකේ ඉන්නකොට කොහොම කරත් ආන්සර් කරෙන්නේ නැහැ ෆෝන් එක. ඒ කියන්නේ යාළුවෙක් ඉද්දි නම් කොහොමත් ෆෝන් එක බැලෙන්නේ නැහැ. ක්ලාස් එකේ ඉද්දි නම් නිකන් හරි කොහොම කරලා බැලෙනවා. ඒ හින්දා ඔබලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මට කෝල් එකක් දාලා ගොඩක් වෙලාවට තේරුමක් නැහැ. කලාතුරකින් තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. නිකන් අර ඒකත් නිකන් අර ලෝක සිදුවෙන්න පුළුවන් ආශ්චර්ය මැදවල වලින් එකක් විදියට තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ නිකන් මම ෆෝන් එක උතන කියන්නේ දැන් අර
ෆේස්බුක් එකේ නම් පෝස්ට් එකක් කරන හැම වෙලේම මැරෙන්න නිකන් දීලා කවුරු හරි ෆෝන් එක ආන්සර් කරනවා නම් කාටද කෝල් ගන්න කියලා උඹලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අවස්ථාවක් කවුරු කෙනෙක් කවුරුහරි ඔළුවට තුවක්කුවක් තියලා කියනවා උඹ කෝල් එකක් ගනි උඹ ෆෝන් එක ආන්සර් කරොත් මරණ කියලා වගේ එකක් කිව්වොත් කිසි ප්‍රශ්නයක් නැහැ. උඹලා මට කෝල් එකක් ගනි මම ලේසියෙන් ආන්සර් කරන්න. ඒක දන්නව ඔයගොල්ලෝ නේ. දෙන්න බහුතරය ඇත්තටම දන්නවා. ඒක හින්දා මේ ඒකේ ප්‍රශ්නයක් නෑ. හරිද? ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න බොහෝ දුරට මැසේජ් වලට නම් රිප්ලයි කරන්න. ඒ කියන්නේ යාළුවෙක් ඉද්දි නම් ඒත් රිප්ලයි කරනවා. ඔය රිප්ලයි නම් කරනවා. ෆෝන් එකේ ආන්සර් කරන්නේ නැහැ. රිප්ලයි නම් කරනවා. මැසේජ් එකක් දාන්න මැසේජ් වලට රිප්ලයි කරනවා. ගොඩක් කාලා ෆෝන් එකට ආන්සර් කරනවා නම් අඩුයි. ඒ හින්දා කෝල් අරන් තේරුමක් නැහැ. කරුමෙට වගේ ගත්තොත් තමයි ඉතින් ඈ. ඒ කියන්නේ නිකන් ඉද්දි මං ගත්ත හැම වෙලේම කෝල් ඔය ඉස්සර. එහෙම තමයි ඉතින්. ඉතින් එහෙම ඉස්සර ඔක්සර් වෙලාවල් තියෙනවා නැත්තේ නැහැ. හරි කෝල් එක ආන්සර් කරන වෙලාවල් තියෙනවා මට බහුතරයක් වෙලාවට කෝල් ආන්සර් කරන්නේ නැහැ ඉතින් මේ ඊයේද පෙරේදාකද මෙතන ඉන්නවා නේද කොල්ල ඔ එහෙම ගත්තා ඉන්නවා මේ ආන්සර් කරන්නේම නැහැ ගොඩක් වෙලාවට හරි දෙහිඳ ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න මැසේජ් එක රිප්ලයි එක දාන්න ඈ හරි එහෙනම් කොල්ල 6 වෙනි ගන්න දැන් කොල්ල කිව්ව ගමන් කෙල්ල ටික බලන් නැතුව ඉන්නත් එපා උඹලාත් එක්ක කියන්නේ සාමාන්‍ය මෙහෙමනේ ඕන ගෙදරක කොල්ලෙට එක කියනවා කවුද මැසේජ් එක විනාඩියක් දෙන්න හරි නේද හරි හය වෙනි ගාණේ කියනවා සරලාවලම්බයක ආවර්ත කාලයේ කැපිටල් T පහද භෞතික රාශීන් මත රඳා පවතින බව සොයාගෙන ඇත. 1. අවලම්බයේ දිග සිම්පල් L 2. ගුරුත්වාකර්ෂණ ත්වරණය G මෙම භෞතික රාශීන් අතර සම්බන්ධය මාන විශ්ලේෂණයෙන් ගොඩනංවන්න සමානුපාතික නියතය 2.5 ලෙස ගන්න. හරි. සමානුපාතික නියතය 2.5 විදිහට අරගෙන මාන විශ්ලේෂණයෙන් භෞතික රාශීන් අතර සම්බන්ධය ගන්න කියලා. දැන් මෙතනත් පුතේ ආවර්ත කාලයක්. මොකක්ද ආවර්ත කාලය කියන්නේ? මම දැන් චුට්ටර කලින් කියද්දී දැන් පැය භාගයකට පැයකට විතර කලින් කිව්වා. ආවර්ත කාලය කියන්නේ මොකක් හරි වස්තුවක් එක වටයක් යන්න ගත වෙන කාලය. නිකන් ඔබලා මීටර් 100 වගේ දුවනවා නම් අර කැම්පස් ග්‍රවුන්ඩ් එක පෙර කැම්පස් ග්‍රවුන්ඩ් එක එක වටයක් දුවන්න ගත වෙන කාලයට අපි කියනවා ඔබලගේ ආවර්ත කාලය කියලා. නැත්නම් මම අත මෙහෙම කියනවා නෙමෙයි. සම්පූර්ණ මේ වගේ වටයක් යන්න ගත වෙන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. නේද? ආවර්ත කාලය කියන්නේ මොකද? කාලය. අපිට කියනවා මේ තුන් දෙනා අතර සම්බන්ධය ගොඩනගන්න කියලා මාන විශ්ලේෂණය භාවිතයි. එතකොට කියන්නේ මොකද්ද? T කියන කෙනා රඳා පවතිනවලු අවලම්බයේ දිග සිම්පල් L හා ගුරුත්වාකර්ෂණ ත්වරණය G මත. අපි මෙතනදිත් දන්නේ නැහැ කොල්ලා මොනවද දන්නේ නැත්තේ? අපි දන්නේ L ගේ කීවෙනි බලය. දන්නේ නැහැ L ගේ පළවෙනි බලය වෙන්න පුළුවන් භාගවෙනි බලය. දන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ ත්වරණය පළවෙනි බලය වෙන්නත් පුළුවන් භාගවෙනි බලය වෙන්නත් පුළුවන් සියවෙනි බලය. ඒක දන්නේ. එහෙනම් අපි අර වගේමයි පළවෙනි තියෙන්නේ. මොකද්ද? නොදන්නා බලයන් නිරූපණය කරන්න අර පදවලට දාගන්නවා x හා y කියන වාක්‍යයන් දෙක. එහෙනම් මම දානවා t අනුලෝමව සමානුපාතිකයි කාටද? l ගේ x වෙනි බලයට g ගේ y වෙනි බලයට පළවෙනි පියවර. දෙවෙනි පියවර මොකද්ද? මූව නැති කරන්න. මූ කියන්නේ සමානුපාතික ලකුණ නැති කරන්න අපි ගේනවා කාවද? සමානුපාතික නියතය. එයාව නම් ගන්න කියලා තියෙනවා ගානේ 2.5. එහෙනම් දානවා t සමානයි 2.5 l ගේ x වෙනි බලය g ගේ y වෙනි බලය. දෙවෙනි පියවර හරි. තුන්වෙනි පියවර. මාන වශයෙන් සමාන නිසා. මාන වශයෙන් සමාන නිසා. ඇත්තටම මාන සමාන සමාන. මොකද්ද ලියන්නේ? T ගේ මාන සමාන වෙන්න ඕනේ කාටද? L ගේ x වෙනි බලය G ගේ y වෙනි බලය කියන මානවලට. තුන්වෙනි පදේ. නැත්නම් තුන්වෙනි පියවර.
කැපිටල් ටී ගේ මාන ආවර්ත කාලයේ මාන මොකද්ද ආවර්ත කාලය වුණත් පුතේ මේක කාලයක් එහෙනම් මේකේ මාන වෙන්නේ කැපිටල් ටී ඊළඟට එනවා L ගේ x වෙනි බලය g ගේ y වෙනි බලය කියන මුළු පදේ මාන L කියන්නේ දිගක් දිගේ මාන මොනවද කැපිටල් L එහෙනම් කැපිටල් L ගේ x වෙනි බලය වැඩි කිරීම g කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය මේක ත්වරණයක් උනත් මොකද්ද මේක ගුරුත්වාකර්ෂණය උනත් ත්වරණයක් එහෙනම් ත්වරණයේ මාන තමයි ත්වරණයේ මාන මොනවද L t ඍණ 2 L t ඍණ 2 මේ මුළු පදේම y වෙනි බලය මේ මුළු පදේමයි g කියන කෙනා මෙතන තියෙන්නේ මේ g ගේ y වෙනි බලය තියෙනවා කොහොමද හැදෙන්නේ L ගේ පළවෙනි බලය වැඩි වෙනවා y ගේ. එතකොට එනවා L වර්ගයක්. T ගේ ඍණ 2 වැඩි වෙනවා y ගේ. එතකොට එනවා T ගේ ඍණ 2යි y කියන්නේ. එතකොට හැදෙනවා මෙතනින් L ගේ x L ගේ y T ගේ ඍණ 2යි y. මේක තවත් සුළු කරන්න පුළුවන්. කොහොමද සුළු කරන්නේ? මෙතන තියෙනවා පුතේ සමාන පාද. පාද සමානයි නම් මොකද්ද වෙන්නේ? දර්ශක එකතු වෙනවා. මේ මොනවද? O level max. එනවා දානවා පාද සමාන හිඳ දර්ශක එකතු කරලා මම ලියනවා L ගේ x ධනවයි t ගේ ඍණ 2යි y මම මේක දාන්නම් 3 වෙනි සමීකරණය මේක දාන්නම් 4 වෙනි සමීකරණය කියලා හරි මොකද්ද කරන්නේ 3යි 4යි සමාන කරනවා එතකොට මට ලියන්න පුළුවා t සමානයි L ගේ x ධනවයි उदाहरण T නම් කෙලින්ම අවුලක් නැහැ සලකන්න පුළුවන්. එහෙනම් මම දානවා කැපිටල් T සලකනවා. සමාන ලකුණේ මේ පැත්තේ තියෙනවා T ගේ පළවෙනි බලය. ඒකට සමාන කරනවා සමාන ලකුණේ එහා පැත්තේ තියෙනවා T ගේ ඍණ 2යි y කියන බලය. එයාට සමාන කරනවා ඍණ 2යි. උත්තරේ ඉන්නේ කවුද? ඍණ 2යි y පල්ලෙහාට එද්දි මොකද්ද වෙන්නේ? ඍණ භාගයක් හැදෙනවා. එයි මේ ක්‍රම සම්පූර්ණ වෙනවා. උත්තරේ එනවා y සමානයි ඍණ භාගයයි. වයිට් උත්තරය මේ මැත්ස් පාට් එක ඊළඟට මම සලකනවා කැපිටල් L සලකනවා දැන් ගිය සතිය හිටපු උන්ට නම් මේක සෙට් වෙන්න ඕනේ අලුත්ය හින්දා පොඩ්ඩක් මම කරන්න ඈ දැන් මෙහෙම එකක් වෙනවානේ මේ පැත්ත අවුලක් නැහැ L තියෙන ඉතින් මේ පැත්තේ L නැහැ නේද දැන් කොහොමද සංගුණක සලකන්නේ අලුකු ප්‍රශ්නයක් කියලා මේ පැත්තේ L තියෙනවා මේ පැත්තේ L නැහැ මේ පැත්තේ මම ඔයාලට කියනවා L තියෙනවා බා බර් පේන් නැති වුණාට L කියන පදයක් තියෙනවා. හැබැයි පේන්නේ. එයි එහෙම කියන්නේ. ඕනම සංඛ්‍යාවක් වේවා ඉලක්කමක් වේවා පේන්න නම් එයාගේ පළවෙනි බලය වුණා. නිකන් හිතන්නකො එකේ පළවෙනි බලය පේනවා. එකේ දෙවෙනි බලය පේනවා. L ගේ පළවෙනි බලය පේනවා. X ගේ පළවෙනි බලය පේනවා. Y ගේ පළවෙනි බලය පේනවා. යම් කිසි බලයක් පේන්න නැතුව යනවා. නැත්නම් යම් කිසි සංඛ්‍යාවක් නොපෙනී යනවා කියන්නේ එයා ඉන්නවා. හැබැයි ඉන්නේ කොහොමද? බින්දුවෙනි බලය නිකන් අර හැරී පොටර්ගේ ජැකට් එක දාගත්ත නැත්නම් හැරී පොටර්ගේ ලෝගෝ දාගත්තා වගේ දැම්ම ගමන් මොකද්ද වෙන්නේ හැරී පොටෝ පේන්නේ නැතුව මතකයි මම නම් ආසයි ඒකට පොට්ට මාසයි ඉන්න මතකයි ඈ හැරී පොටර් ගැල තියෙන්නේ මේක ඔබ දාපු ගමන් හැරී පොටෝ පේන්නේ නැතුව ඒ වගේ තමයි ඕනම සංඛ්‍යාවක් පේන්නේ නැතුව යන්නේ එයාගේ බින්දුවෙනි බලය කියන කෙනා වහා නේ y ගේ බින්දුවෙනි බලය කියලා වහම එයාව පේන්නේ නැතුව l ගේ බින්දුවක් වහම පේන්නේ නැතුව යනවා L ගේ බින්දුවක් වම් පේන්නේ නැතුව යනවා. එහෙනම් මෙතනත් L ඉන්නවා. කොහොමද ඉන්නේ? L ගේ බින්දුවෙන් බලය. පේන්නේ නැති වෙලා තියෙන එක. එහෙනම් අපි දානවා බින්දුව සමානයි කාටද? X ධන Y කියන කෙනාට. X ධන Y කියන කෙනාට සමාන කරනවා කවද බින්දුව. දැන් අපි දන්නවා Y වලට උත්තරයක් ආව ඍණ භාගය කියලා. මම මෙතන Y ට ආවා. තවදිනා බිඳුව සමානයි x ධන ඍණ භාගයයි y මොකක්ද වෙන්නේ එයා සමාන ලකුණේ මේ පැත්තට එද්දි ධන භාගයක් එනවා උත්තරේ දෙනවා ධන භාගය සමානයි
x කියන. හතරවෙනි පියවරත් ඉවරයි. එහෙනම් ඊළඟට ආදේශ කරනවා මම කාටද? පස්වෙනි පියවරට. එහෙනම් මොකද්ද කරන්නේ? පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. මම දැන් ඒවා ලියන්නේ නැහැ. මම ලියනක් එකට ආදේශයෙන් කියලා ලියන්න. එකට ආදේශ කරනවා වෙනවා t සමානයි 25 l ගේ x කියන්නේ ධන භාගය. l ගේ x කියන්නේ ධන භාගයයි g ගේ y කියන්නේ ඍණ භාගය. මෙතන තියෙන්නේ පුතේ ඍණ දෛශික. මෙයාව ධන කරන්න මොකද්ද කරන්නේ? එයාව බෙදීම ලකුණකින් පහලට දාන්න. එතකොට මට එනවා t සමානයි 2.5 L ගේ භාගවෙනි බලය බෙදීම G ගේ භාගවෙනි බලය ධන භාගවෙනි බලය කියලා. භාග කියන්නේ මොකද්ද? භාග කියන්නේ වර්ගමූලය. මම එහෙනම් ඒක මේ පැත්තෙන් කියන්නම්. එතකොට මට එනවා T සමානයි 2.5 වර්ගමූල L බෙදීම G කියලා. මේ තමයි සරල අවලම්බයක දෝලන කාලය සඳහා සමීකරණය. අපිට මේවා දෙවෙනි පාඩමේදී හම්බ වෙනවා ඈ. දෙවෙනි නෙවෙයි තුන්වෙනි පාඩමේ නැත්තම් දෝලන හා තරංග කියන කේදී මේ සමීකරණය අවු වෙනවා. අපි මොකද්ද කරේ? සමීකරණය මාන භාවිතා කරලා ගොඩනගලා තියෙනවා. හරි. ආය පියවර පහයි ආවා. ඔයාලට මොන ගාන කොයි විදිහට ආවත් හැම වෙලෙම තියෙන්නේ පියවර පහක් විදිහට ගානේ නිර්මාණය කරගන්න. හරි ලේසි පියවර පහේ කරමු. හරි. මෙතන ඉඳන් අතෙන් යනකම් හදාගන්න ඉතින් ඉවරයි. ඉවරයි සෙට් එක මැසේජ් එකක් දාන්න. එකෙනෙක් ඉවරයි අනිත් අය ඉවරයි නම් කියන්න හරි නේද? රයිට් එකෙන් හැමෝම A1 A2 මොන ගාන ආවත් ඊට පස්සේ හදන්න වෙන්නේ ඔය වගේම තමයි. දැන් මම ඔයාලට තන්තුවේ ඒකක දිග ස්කන්ධයම කියලා දෙන හින්දා ඔය 7 වෙනි ගානෙම හදා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟට බලන්න 10 වෙනි ගාන. දහය අපි මෙච්චර වෙලා හැදුවේ. ඒ කියන්නේ ගිය සතියෙත් හැදුවේ ගණන් දෙකයි. ඒ කියන්නේ ගණන් දෙකයි කියන්නේ පද දෙකේවා. ඒත් පස්සේ අදත් ඔය හදපු පළවෙනි ගණන් දෙකම හැදුවේ පද දෙකේ. පද තුනේ තියෙන එකක්වත් හැදුවේ නැහැ. හැබැයි මම ඔයාලට කිව්වා පද තුනක් තියෙනවා නම් ඒක දාගෙන, ඒ කියන්නේ xy set කියලා දාගෙන හදාගන්න කියලා. ඒ කියන්නේ පද තුනක් තියෙන පළවෙනි ගණන මම හදන. ඒ හින්දා ලේසි ගණන්ෙන් පටන් අරන් අපි අමාරු ගණන් වලට යනවා. දහවෙනි ගාන බලආග වස්තුවක පිහිටීම වෙනස් වීමේදී විභව ශක්තිය
PE පහත සාධක මත රඳා පවතී වස්තුවේ ස්කන්ධය M ගුරුත්වජ ත්වරණය G වස්තුවේ විස්ථාපනය H මෙම භෞතික රාශීන් අතර සම්බන්ධය මාන විශ්ලේෂණයෙන් ගොඩනංවන්න සමානුපාතික නියතය එක ලෙස ගන්න දැනුත් අර පියවර පහම තමා පුතේ තියන්නේ කිසිම වෙනසක් නැහැ අර පියවර පහේ ක්‍රමය තමයි අපි දිගටම හදාගෙන හදාගෙන යන අලුතෙන් කියලා වෙනස් කරන්න දෙයක් නැහැ පැහැදිලිද හරි බලන්න කියනවා විභව ශක්තිය ඈ විභව ශක්තිය කියන කෙනා පහත තුන් දෙනා මත රඳා පවතී දැන් ඔයාලා සමීකරණය දන්න එක ඇත්ත අපි දැන් හදන්නේ කොහොමද සමීකරණයක් දන්නේ නැහැ කියලා දැන් ඔයාලා දන්නවා විභව ශක්තිය සමීකරණය mgh ඇත්ත පට්ට ඇත්ත ඒක දන්නවනේ දැන් අවුදු ගානක් තිස්සේ දන්නවා හැබැයි අපි මේකෙදි ගන්නෙ අපි මේ කිසිම සමීකරණයක් දන්නේ නැහැ. අපි දන්නේ නැතුව තමයි දැන් ගොඩනගන්නේ. අපි අර කිසිම දෙයක් නොදන්න කෙනෙක්ගෙන් දන්න කෙනෙක් විදියට හදාගන්න යන්නේ. දැන් අපි එතනදී හිතන්න ඕනේ මෙහෙම. කිසි දෙයක් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ විභව ශක්තිය ස්කන්ධය අදාළ වෙන්නේ පළවෙනි බලයේද දෙවෙනි බලයේද දන්නේ. උස පළවෙනි බලයේද දෙවෙනි බලයේද දන්නේ. ගුරුත්වාකර්ෂණ ත්වරණය කීවෙනි බලයේද කියන්නේ දන්නේ. එහෙනම් ආපහු නොදන්නා බල නිරූපණය කරන්න අපි දා ගන්නවා xy z කියන අගයන්ටි. එහෙනම් පළවෙනි පියවර. PE විභව ශක්තිය අනුලෝමව සමානුපාතිකයි ස්කන්ධයේ x වෙනි බලය ගුරුත්වාකර්ෂණ ත්වරණයේ y වෙනි බලය ඒ වගේම තමයි උසේ z වෙනි බලය. අපි 15 වෙනි ගානක් බලමු ඈ. ඒක දරුවෙක් අහලා දෙන්න. ඒක කොල්ලෙක් මං හිතන්නේ කොල්ලෙක් බිනෝනේ අහලා දෙන්න. හරි. දැන් සමානුපාතික ලක්ෂණ නැති කරන්න දානවා සමානුපාතික නියතය මන් නම් කියලා තියෙන්නේ එක කියලා ගන්න එක. හරි. එහෙනම් දානවා PE සමානයි 1යි M ගේ x වෙනි බලය G ගේ y වෙනි බලය H ගේ z වෙනි බලය. දැන් මොකද කරන්නේ? මාන වශයෙන් නිවැරදි වෙන්න නම් PE නැත්තම් විභව ශක්තිය කියන කෙනා සමාන වෙන්න ඕනේ M ගේ x G ගේ y H ගේ z කියන කෙනාගේ මානවලට. එහෙනම් දානවා මාන වශයෙන් නිවැරදි නිසා තුන්වෙනි පියවර මොකද්ද කරේ PE කියන කෙනා සමාන වෙනවා කාටද M ගේ x G ගේ y H ගේ z කියන බලයට තුන්වෙනි පියවර හරි දැන් විභව ශක්තියේ මාන විභව උනත් මේක ශක්තිය ශක්තියේ මාන වෙන්නේ මොනවද M L ගේ වර්ගය T ගේ ඍණ දෙක. එහෙනම් මම ඊළඟට බලනවා මේ සෙට් එකේ මාන. මොනවද බලන්න යන්නේ? M ගේ x, G ගේ y, H ගේ z කියන පදේ මාන බලන්න යන්න. සිම්පල් M කියන්නේ මොකද්ද පුතේ? ස්කන්ධයක්. ස්කන්ධයේ මාන වෙන්නේ කැපිටල්. එහෙනම් කැපිටල් M ගේ x වෙනි බලය. G කියන්නේ ත්වරණයක්. ත්වරණයේ මාන වෙන්නේ LT ඍණ දෙක. එයාගේ කීවෙනි බලයද y වෙනි බලය. H කියන්නේ උසක්, උසක් කියන්නේ දුරක්. එහෙනම් දුරේ මාන වෙන්නේ කැපිටල් L. එයාගේ z වෙනි බලය. සුළු කරමු බලන්න කොහොමද එන්නේ කියලා. සුළු කරාම එනවා M ගේ x මෙයා සුළු කරාම එනවා L ගේ y T ගේ ඍණ 2යි y. වතාවක් L ගේ z කියන්නේ දැන් ඔයාලට බැලූ බැලමටම තේින්න ඕනේ මෙතනත් L කෙනෙක් ඉන්නවා මෙතනත් කැපිටල් L කෙනෙක් ඉන්නවා පාද සමානයි පාද සමානයි නම් දර්ශක දෙක එකතු වෙනවා එතකොට එනවා M ගේ x L ගේ y දන සෙට් ඒ වගේම වෙනවා T ගේ ඍණ y 2යි y ඔය වගේ පද සෙට් එකක් ආවා දැන් මොකද කරන්නේ මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය මේක ඉතින් හිතේ තුන්වෙනි සමීකරණය ආයතින් අර විදම් එකම මොකද්ද මාන සමානයි කියන්නේ මෙයයි මෙයයි සමානක එහෙනම් ලියනවා m l වර්ගය t ඍණ 2 සමානයි m ගේ x වෙනි බලය l ගේ y දන z වෙනි බලය t ගේ ඍණ 2යි y වෙනි බලය හරි තුන්වෙනි පියවර ඉවරයි හතරවෙනි පියවර මොකද්ද සංගුණක සමාන කිරීම එහෙනම් ඊළඟට කියනවා
සංගුණක සමාන කිරීම සංගුණක සමාන කිරීම බලමු මෙතනත් m තියෙනවා මෙතනත් m තියෙනවා මෙතන තියෙනවා m ගේ පළවෙනි බර එහෙනම් දානවා 1 සමානයි මෙතන තියෙනවා m ගේ x වෙනි බරය 1 සමානයි x ඊළඟට අපි යන් t කැපිටල් t සලක එහෙනම් මම මෙයාව දැම්මේ දැම්මේ නැහැ නේ කැපිටල් m සලක කියලා දාන්න කියන්න නේ කැපිටල් m සලක මොකද්ද වෙන්නේ 1 සමානයි x ට ඊළඟට දානවා කැපිටල් t සලක බලමු මොකද්ද වෙන්නේ කියලා t සලකුවම මෙතන තියෙනවා පුතේ ඍණ 2යි ඍණ 2 මෙතන තියෙනවා සමාන ලකුණ එහා පැත්තේ තියෙනවා t ගේ ඍණ 2යි වයි එහෙනම් එයාට සමාන කරනවා ඍණ 2යි වයි කියන කතේ බලමු සුළු වෙන විදිහ මේ ඍණ ලකුණ කැපෙනවා නේ මෙතනත් ඍණ ලකුණක් තියෙන්නේ මෙතනත් ඍණ ලකුණක් තියෙන්නේ ඍණයි ඍණයි අයින් වෙලා යනවා මෙතනත් දෙක දෙකට දෙක කැපෙනවා උත්තරේ බිඳුවයි නෙමෙයි එකයි එහෙනම් එනවා y සමානයි එකයි ඊළඟට මම සලකනවා පවද කැපිටල් L සලක m සලකුවා t සලකුවා දැන් යන්නේ කැපිටල් L සලක කැපිටල් L සලකුවම මෙතන තියනවා 2යි එහා පැත්තේ තියනවා කවුද y ධන z කියන පද L එකමයි L ගේ දෙවනි බලය මෙතන තියනවා L ගේ y ධන z කියන බලය y ට උත්තරේ හොයාගත්ත එකයි කියලා එහෙනම් ආදේශ කරනවා 2 සමානයි 1 ධන z කියන සුළු කරාම z උත්තරයක් එනවා කීයද 1 සමානයි z කියන හරි x හොයාගත්ත y හොයාගත්ත z හොයාගත්ත එහෙනම් ඊළඟට මොකද මම කරන්නේ එකට ආදේශ කරන්න දැන් එහෙනම් දානවා එකට ආදේශය හතර වෙනි පියවර ඉවරයි පස්වෙනි පියවර විදියට එනවා PE සමානයි එක වතාවක් m ගේ පළවෙනි බලය g ගේ පළවෙනි බලය h ගේ පළවෙනි බලය කියන ඔක ලස්සන කරාම එනවා මොකද PE සමානයි m g h g අපි දන්න සරල සූත්‍රය පද තුනක් වෙන්න පුළුවන් මෙතන පද තුනක් තියෙන්න පුළුවන් පද හතරක් තියෙන්න පුළුවන් පද පහක් තියෙන්න පුළුවන් නැත්නම් පද අනන්ත සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් කොච්චර කරත් අපි කරන්නේ කොහමද කරන්න එක දෙයයි හැම එකෙම එකම පියවර පහ තියෙන්නේ ආපහු පියවර පහක් මෙතන පද 6ක් තියෙන්න පුළුවන් 7ක් තියෙන්න පුළුවන් 8ක් තියෙන්න පුළුවන් අපිට අදාළ නැහැ මොන දේ වුණත් එකම පියවර සෙට් එකකටම කරගෙන යන්නදී පියවර පහේ සූත්‍රය කියලා මතක තියාගත්තා නම් හොඳ නැති ඈ ටක් ගාලා හදාගන්න 10 වෙනි ගාන කියලා දැම්මා හැදුවා පොඩි ගාන ඊළඟට යන අපිට අමාරු ගණන් ඉවරයි මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා
හරි නේද? හරි. ඔක්කොම ඉවරයි. මම හිතනවා පොදුවේ හැමෝම ඉවරයි කියලා. කවුරුහරි ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න මකන්න යන්නේ. හරි නේද හරි එහෙනම් 13 වෙනි ගාන මෙහෙමයි මේ ගාන පොඩ්ඩක් දිගයි දිගයි කියන්නේ ලොකුවටම දිගයි ඒතකොට පුතේ මෙහෙම ප්‍රශ්නයක් එනවා බෝඩ් එකේ ඉඳ නැහැ දැන් මේ මේ අනිත් ගාන හදන්න ඉඩ තිබ්බට මේ 13 වෙනි ගාන 14 15 කියන ගණන් හදන්න බෝඩ් එකේ ඉඳ නැති ප්‍රශ්නයක් එනවා හරිද කියන්නේ ගණන් ලොකුයි ඒකින්ද මේක හදන්න වෙන්නේ පියවර අඩු ක්‍රමයක් නැහැ ඔය පියවර ටිකම තමයි යන්න ඕනේ ඈ හරි පියවර අඩු ක්‍රමයක් නැහැ ඔය ටික යන්න ඕනේ ඒතර ඔක කරොත් පැටලෙන්නේ ඔයිට වඩා අඩු කරන්න කිව්වොත් කොහොමද කරන්න දැන් අමාරුයි ඒ කියන්නේ කිලිම මේවා නැතුව ෆයින්ඩ් අමාරු හරිද ඒකින්ද ඔය 13 14 15 කියන ඒවා මේ මේ ගණන් හදද්දී ඔය පියවර පහ අනිවාර්යයි ඈ ඒ කියන්නේ මේවට තමයි ලකුණු වෙන්නේ මාරා මේ මේවට තමයි ලකුණු වෙන්නේ ඒ කියන්නේ මේ කරන විදිහට තමයි ලකුණු වෙන්නේ ඉන්න මේ ක්‍රමයටම පුරු වෙන්න. මිට එහෙන් යන්න එපා. එයා පැටලෙන්න ගන්න. ඉන්න. හරි ක්‍රමෙන් එක හරියට හරි ක්‍රමේ හරියට උඩු වෙන්න. පියවර පහ මතක තියාගන්න මහලුක අමාරුවක් නැහැ. දැන් ඔය 13 14 15 කියන ඒවා ලොකුයි. දැන් මම ඒකේ පළවෙනි ඔය තුනේ 13 වෙනි ගාන විතරයි මම උදාහරණයකට ගන්නේ. මේක හදන්න බෝඩ් එකේ ඉඳ වැටි වෙන හිඳ බෝඩ් එක මට තුන් පාරක් විතර මකන්න වෙනවා. ඒ කියන්නේ මම මෙහෙමයි කරන්නේ. ඔයාලා තේරුම් ගන්න ඕනේ. බෝඩ් එක ඉඳ ගන්න නම් මට පුළුවන් කැමරාව පස්සට කැමරාව තව පස්සට කරොත් ඔයාලට අකුරු පෙනීමේ අපහසුතාවයක් එනවා. තේරුණා මේ බෝඩ් එක ලොකුයි, බෝඩ් එක ගොඩක් ලොකුයි. ඒ වුණාට කරන්න වැඩේ චුට්ටක් අමාරු වෙනවා කැමරාව පස්සට කරොත් අර බෝඩ් එක ලොකු වුණාට දැන් මෙහෙ තියෙනවා තවත් මෙහෙට යනකම් තියෙනවා බෝඩ් එක. මේ පැත්තෙන් ගත්තොත් මෙහාට යන කුළුත් තියෙනවා. කැමරාව පස්සට කරොත් වැඩේ අමාරුයි ටිකක් කරගෙන යන්න. ඒක හින්දා මම ලියනවා ඊට පස්සේ එක තැනකින් කියනවා ඔයාලා එහෙනම් මේක ලියාගන්න. ඊට පස්සේ ඒක මකලා ඊළඟ කරන්ට් එක ගියා. ආ හරි ආ. හරි දැන් ඔයාලට ආයෙම ආව පේනවනේ පිට කරන්ට් එක ගියා. හරි. දැන් කට්ටියට මාව පේනවා කිසියම් අවුලක් නැත. මම පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නු. අවුලක් නැහැ. හරි නේද? හරි. මම හිතන්නේ නම් ආයෙ හරි මේ කරන්ට් එක ගියා. හරි. हदीसिया බෝඩ් එකේ පේන්නේ නැති ප්‍රශ්නයක් ආවොත් තමයි කරන්න වෙන්නේ. මොකද දැන් උදේ හින්දා බෝඩ් එකට එළිය වැටෙනවා. එළිය ප්‍රශ්නයක් එන්නේ නැහැ. අර හදිසි හරි කරන්න ගියොත් ෆයිබර් ඕෆ් වෙන හින්දා මේ ඔයාලට කනෙක්ෂන් ලොස් එකක් වෙන්න බලනවා. දැන් data වලින් තමයි ඇදගෙන ආවේ පොඩක් ඕෆ් වෙන්න දෙන්නේ නැතුව. හදිසි හරි මේ වගේ දෙයක් වුණොත් අපි කරන්න බලමු. බෝඩ් එක පේනවා නම් සාස් එක කරන්න බලමු. එහෙම නැති වුණොත් ඉතින් වෙන වෙලාවකට යක් මට වීඩියෝස් හරි මම ඔයාලට දාන්න. හරිද? දැන් ගාන ගැන කිව්වොත් මේක ටිකක් ලොකු ගානක් හින්දා මම ඔයාලට ලියාගෙන යන්න කියලා එතනදී එක තැනක් කියනවා මම මේതിക ලියාගන්න. ඒ කියන්නේ ඉවර වෙන්නේ නැහැ ගන්න. මේതിക ලියාගන්න කියලා ඒ ටික මකලා තමයි ඊළඟ කැලල කරන්නේ. හරිද? එහෙනම් මේක ටිකක් ලොකු ගානක්. ටිකක් දිග ගානක්. ඉතින් හරියට කීිට පැහැදිලිව අහගෙන ඉන්න ඕනේ ඈ. හරි. කියවගන්න 13 වෙනි ගාන. ඔය 13 14 15 කියන්නේ ඇත්තට ටිකක් අමාරු ඇඩ්වාන්ස් ගානක් ඈ. පහදා ගන්න පුළුවන් මිනිස්සු හොඳයි. උත්තර ඔ
මේ අනිත්ය වගේ උත්තර දාන්න නැහැ. ඒ කියන්නේ අනිත්ය වගේ පියවර ගොඩනගගෙන විදිහ දාන්න නැහැ. මම දැන් 13 වෙනි ගාන උදාහරණයකට ගන්න. උදාහරණයකට අරන් පෙන්නනවා. 14යි 15යි ඔයාලගේ උත්තර පත්‍ර වල හම්බෙද්දි ගාන හදලා තියෙන්නේ. මේ පියවර වලටම හදලා තියෙනවා 13 වෙනි ගානයි 15 වෙනි ගානයි. මොකද ඒවා sorry 14යි 15යි. මොකද ඒවා ටිකක් අමාරු ගාන. හරිනේ. 13 බලාගන්න. කියව ගන්න ගාන සම්පූර්ණ संपूर्ण गान तनी किया करने के बाद हर मैं क्या किया था सागर पतुले पिपिरन है सागर पतुले पिपिरन है सिद्धुओं ने पिपिरी पहनी निपटे बिना वायु बुलबुल का दौलन है काले कैपिटल टी दौलन है काले आय मुकाद में का काले है आवर्तक काले दौलन है काले क्या ने उपकोमा काले පහත භෞතික රාශීන් මත රඳා පවතින 1 සාගර පතුලේ පීඩන 2 මුහුදු ජලයේ ඝනත්වය 3 පිපිරීමේ මුළු ශක්තිය මොනවද තියෙන 3 සාගර පතුලේ පීඩනය මුහුදු ජලයේ ඝනත්වය පිපිරීමේ මුළු ශක්තිය කියන තුන්දෙනා මත රඳා පවතිනවලු ඔය මොකක් හරි එකක දෝලන කාලය අපි දන්නේ නැහැ පීඩනයේ කී වෙන්නේ බලය අපි දන්නේ නැහැ ගණත්වයේ කී වෙනි බලය අපි දන්නේ නැහැ ශක්තියේ කී වෙනි බලයද කියන්නේ. ඒ කියන්නේ ශක්තිය මොන මොන බලයන්ද කියන්නේ අපි දන්නේ නැහැ. එහෙනම් අපි නොදන්නා බව හඟවන්න ඕවට දාගන්නවා x y z කියලා. එහෙනම් මම දානවා කොහොමද? t අනුලෝමව සමානුපාතික. මම පොඩ්ඩක් පුතේ කොඩියට ලියන්නම්. තේින්නේ නැහැ වගේ ගතියක් ආවොත් ඔයාලා මට කියන්න ඕනේ. t අනුලෝමව සමානුපාතිකයි කාටද? පීඩන P ගේ x වෙනි බලය. ඒ වගේම තමයි ඝනත්වය උතන P නේ තියෙන්නේ. දැන් ඝනත්වයටත් උනොම එකක් හෙඩියා තියෙන්නේ. ඔය එතනත් පොඩි printing mistake එකක් තියෙනේ මල්ලිය. ඝනත්වය අපි සාමාන්‍යයෙන් පෙන්වන්නේ row වලින්. row ලියන්නේ මෙහෙම. E අකුර වගේම තමයි පොඩ්ඩක් වෙනස් කරගන්න එහෙම. row. උතන ඔය P ඔය ඝනත්වය කොහොම නෙමේ දියන්න ඕනේ. ඒ මල්ලිට අකුර හොයාගන්න බැලුනවා මං කිව්වේ ඇහුවේ මං කිව්වා කොහොම ගහපන් කියලා. හරිද? අපේ ඇත්තටම ඝනත්වය පෙන්වන්නේ මෙහෙම රෝ ප්‍රීක හොඩිය අකුර. එන්න මේක රෝ ඈ. මම රෝ කියලා තමයි එතනක් දාන්නේ. එහෙනම් ඝනත්වය රෝට එහෙනම් රෝගේ x වෙනි බලය. ඝනත්වය රෝ එයාගේ y වෙනි බලයට අනුලෝමව සමානුපාතික. ඒ වගේම තමයි පිපිරීමේ මුළු ශක්තියටත් සම්බන්ධයි. අපි දන්නේ ශක්තියේ කී වෙනි පදයේද කියලා. එහෙනම් ලියනවා e ගේ z වෙනි බලය. නොදන්න පද ටික පෙන්නන්න අපි දාගත්තා x y z. හරි. මෙතන තියෙනවා සමානුපාතික ලකුණ. මොකක්ද කරන්නේ? සමානුපාතික ලකුණ නැති කරන්න අපි දාගන්නවා සමානුපාතික නියතය. දෙවනි පියවර. එහෙනම් ලියනවා කැපිටල් T සමානයි 2යි 5 P ගේ x වෙනි බලය, රෝ ගේ y වෙනි බලය, E ගේ z වෙනි බලය. දෙවනි පියවරත් හරි. ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? අපි දානවා මේක මාන වශයෙන් නිවැරදි නිසා. මාන වශයෙන් නිවැරදි නිසා. මොකද්ද මං කරන්නේ? කැපිටල් T ගේ මානය සමාන කරනවා කාටද? P ගේ x වෙනි බලය, රෝ ගේ y වෙනි බලය, E ගේ z වෙනි බලය කියන මුළු කෑගේ මානයන්ට. මුළු පදයේ මානයන්ට සමාන කරන තුන්වෙනි පියවර. P කියන්නේ පීඩනය. පීඩනයේ මාන වෙන්නේ මොනවද? දැන් ගොඩක් අය එකපාරට පීඩනයේ මාන මතක් වෙන්නේ නැහැ. මම මේ එහෙම අයට කියන්නේ. පීඩනය ලියන්න පුළුවන් බලය බෙදීම හරස් පෙළ වර්ග බලය. ගොඩක් අය පීඩනය කියන කෙනා කෙනින්ම මතක් වෙන්නේ නැහැ. එහෙනම් ලියන්න පුළුවන් පීඩනය සමානයි බලය බෙදීම වර්ග බලය. බලයේ මාන වෙන්නේ පුතේ MLT ඍණද? හරස්කඩේ මාන වෙන්නේ L ගේ වර්ගය. උත්තරයක් එනවා M L ඍණ 1යි T ඍණ 2යි. එහෙනම් පීඩනයේ මාන මොනවද? M L ඍණ 1යි T ඍණ 2යි. එහෙනම් මම මෙතන ඉඳා ගන්නවා. කැපිටල් T ගේ මාන. ආවර්ත කාලයේ මානනේ. ආවර්ත කාලයේ මාන වෙන්නේ කැපිටල් T ම තමයි. වැරද්දක් නෑ. ආවර්ත වුණත් ඒක කාලයක්.
කාලේ මාන වෙන්නේ කැපිටල් T. එහෙනම් ඊළඟට බලනවා P ගේ X රෝ ගේ Y E ගේ Z කියන කෙනාගේ මාන. මේ මුළු පදයේ මාන. බලමු P කියන්නේ පීඩනය. පීඩනයේ මාන අපි දන්නවා M L ඍණ 1යි T ඍණ 2යි. එහෙනම් ලියනවා M L ඍණ 1යි T ඍණ 2යි. මේ මුළු පදයේ කීවෙනි බලයද පුතේ x වෙනවා මේක වැඩි කරනවා රෝ කියන්නේ ඝනත්වය ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව එහෙනම් එයාගේ මානය වෙන්නේ කැපිටල් m කැපිටල් l එයාගේ ඍණ 3 බල එහෙනම් ඝනත්වයේ මාන වෙන්නේ m l ඍණ 3 මේ මුළු පදයේම y වෙනවා වැඩි කිරීම e කියන්නේ ශක්තිය ශක්තියමාන අපි දැන් දන්නවා කවුද ශක්තියමාන මොනවද m l වර්ගයයි t ඍණ 2 m l වර්ගයයි t ඍණ 2 මේ මුළු පදයේම කීවෙනි බලය දෙන්නේ z වෙනි බලය කියලා මම දැන් ටිකක් ලොකුයි කිව්වේ ඒක හින්දා මේ බෝඩ් එක මදි දැන් අපි අර ට්‍රාන්ස්ෆර් කරද්දී නම් අවුලක් නැහැ ක්ලාස් එක ලොකුයිනේ දැන් ඉහෙට ඊළඟට පටන් ගත්තාම ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකේදී වීඩියෝ විදියට ක්ලාස් වල එක යන්නේ. ඒතකොට බෝඩ් එක අපිට කෙනෙක්ව දාලා කැමරාව ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. දැන් මට කැමරාව ඇඩ්ජස්ට් කරන්න කෙනෙක් නැහැ. ඒකෙන් ද ස්ටඩි මෝඩ් එක තියෙන කැමරාව. ඒතකොට අමාරුයි බෝඩ් එක මේ ඔන් කරන්න. දැන් මේක තව ටිකක් දුර ගිහිල්ලා මම ලියාගන්න කියනවා. මොකද ගාන ඉවර නැහැ. බෝඩ් එක ඉවර වෙන හින්දා අපි කොටස් තුනකට හදමු ඈ. ඒ කියන්නේ පියවර තුනකින් තමයි මේ ආයේ. හරි. දැන් අපි මේක සුදු කරමු. වරහන් මේ වරහනම වැඩි වෙනවා x කියන බලය. එතකොට එනවා මෙතන තියෙනවා m ගේ පළවෙනි බලය. එයා වැඩි වෙනවා x ට. එතකොට එනවා m ගේ x වෙනි බලය. මෙතන තියෙනවා l ගේ ඍණ 1 වෙනි බලය වැඩි කරනවා x ගේ. එතකොට එනවා l ගේ ඍණ x. එහෙනම් මෙතන t ගේ ඍණ 2 වැඩි කරනවා x ගේ. එතකොට එනවා t ගේ ඍණ 2x කියන. මේ පදේ සුළු කරාම එනවා m ගේ x වෙනි බලය l ගේ ඍණ x වෙනි බලය t ගේ ඍණ 2යි x වෙනි බලය. t ගේ ඍණ 2යි x වෙනි බලය. වැඩි කිරීම. මෙතනින් එනවා පුතේ මේක වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පදය වැඩි වෙනවා y ගින්. y ගින් වැඩි වුණහම m ගේ y වෙනි බලය l ගේ ඍණ 3යි y වෙනි බලය. හරිනේ. මේ පදය වැඩි වෙනවා y කියන බලයෙන්. එතකොට එනවා m ගේ y වෙනි බලය l ගේ ඍණ 3යි y වෙනි බලය වැඩි කිරීම මේ මුළු පදයෙන්ම වැඩි වෙනවා z කියන බලය බලමු m ගේ z වෙනි බලය l ගේ 2යි z වෙනි බලය t ගේ ඍණ 2යි z වෙනි බලය දැන් මේක තවත් සුළු කරන්න පුළුවන් සමාන පාද තියෙනවා නම් එයාලගේ දර්ශක එකතු කරන්න එහෙනම් m ගම් m ගත්තාම මෙතන තියෙනවා x මෙතන තියෙනවා m ගේ y වෙනි බලය මෙතන තියෙනවා m ගේ z වෙනි බලය එහෙනම් දානවා x ධන y ධන z l ගත්තොත් මෙතන තියෙනවා ඍණ x මෙතන තියෙනවා l ගේ ඍණ 3y මෙතන තියෙනවා ධන 2y z එහෙනම් මෙතනින් දානවා ඍණ x ඍණ 3y ධන 2යි ඉසෙත්. ඊළඟට මම බලනවා කැපිටල් T. කැපිටල් T වල T බැලුවොත් මෙතන තියෙනවා ඍණ 2යි x මෙතනින් තියෙනවා ඍණ 2යි ඉසෙත්. එහෙනම් මම දානවා ඍණ 2යි x ඍණ 2යි ඉසෙත්. මේක තුන්වෙනි සමීකරණය මේක හතරවෙනි සමීකරණය. දැන් මොකක්ද කරන්නේ මාන සමාන කරන. ඒ කියන්නේ තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණයට සමාන කරනවා. මේ වගේ දෙයක් ආවට පස්සේ කෝකටත් කියලා තව එකපාරක් බලන්න. මොකද මට උනත් වරදින් දිලා තියෙනවා. ඒ හින්දා ඔයාලත් කරන්න ඕනේ මොකද්ද? මේ වගේ එකක් ලියාගත්තට පස්සේ හරියට බලපන්. ඇයි? බලහන්කො මෙතන දර්ශක හින ගොඩක් මේ තියෙන්නේ. ඔය එක දර්ශකයක් මිස් වුණොත් සම්පූර්ණ ගානම ලඟදී. වරදිනවා කියන එක ඔයා ගන්න බැරි විදිහට වරදින. ඒ හින්දා මේ වගේ ලොකු කෑල්ලක් ලිව්ව ඩබල් චෙක් කරන එක හොඳයි කාඩක් හරි දැන් අපිත් ආයෙ පාරක් බලන් යන හරි මේකේ මානක් හරි මේකේ මානක් හරි මේකේ මානක් හරි
x ගෙන් වැඩි කරා ඔක්කොම හරි m ගේ x l ගේ ඍණ x t ගේ ඍණ 2i x m ගේ y l ගේ ඍණ 3i y m ගේ z l ගේ 2i z l ගේ ඍණ 2i z m එකතු කරා දැර්ශක එකතු කරද්දි x ධන y ධන z හරි l ඍණ x ඍණ 3i y ධන 2i z හරි නේද හරි නියම t බලමු ඍණ 2i x ආය මේකේ නැහැ අතන ඉන්නවා ඍණ 2i z හරි හරි ඩබල් චෙක් කරා එහෙනම් සෙට් දැන් මොකද්ද කරේ 3යි 4යි සමානයි බලමු t සමානයි මෙහෙ ලිව්වොත් ඔයාලට පේන්නේ बोर्ड के अपराधनियां इडा क्या नाम पड़ा बोर्ड की इडा डांडे वाली तो मैं वाके किन्हें दागन था क्या चुट्टा कोई वाके लापला दागन ना मामले ये ना टी समान है नेता कैपिटल टी समान है कार्ड द मिन्न में पादे खतर भी नहीं कौन लियो एम के एक्स दान है वाई दान है सेंट एल के रीना एक्स रीना तुलाई वाई दान है देखाई इसे टी के रीना देखाई एक्स रीना देखाई रीना रीना देखाई एक्स रीना देखाई इसे हम अभी ले मुझे आगे लोकलोक को ये वाला बाला दी डबल चेक पारक दान दे वो तो पैटर्न लोनों व्यर्थ दोनों व्यर्थ दोनों आम तमाम होते वेला आगे टे बेंदा पुलवां दे वाला है मैं वाला कल्टिया किया ने अभी मेरे तरह हरी ये करने दर्शक वरदे එහෙම නැති වුණොත් ගාන වැරදි. ඒකයි ඔයාලට වැරදි. නෑ මුලේ ඉඳන් මේවා හදා මෙතන අපි ලියනවා. මේ ටික හරියට ලියනවා. දැන් මම මෙතන ඍණ 3y දාලා මෙතන ඍණ y කියලා නේ දාලා තිබ්බේ. වැරදිලා තිබ්බේ. අන් ඒ වගේ තමයි. ඒ හින්දා මෙතන ඔයාලා හරියට ලිව්වොත් මෙතන කෝකටත් කියලා චෙක් කරගන්න. හරි. එහෙනම් අපි 3 වෙනි පියවර ඉවර කරගත්තා. එහෙනම් ඊළඟට යනවා අපි මොකද්ද 4 වෙනි පියවර. මොකද්ද? සංගුණක සලක. එහෙනම් දානවා. සංගුණක සලක බලමු සංගුණක සලකුවම කොහොමද දෙන්නේ කියලා මම ඉස්සල්ලාම යනවා කැපිටල් T සලක කැපිටල් T සලක මේ පැත්තෙන් ඉන්නවා T ගේ පළවෙනි පාරේ අර පැත්තෙන් ඉන්නවා T ගේ ඍණ 2x ඍණ 2y ඉතින් දානවා එක සමානයි ඍණ 2x ඍණ 2y ඉතින් ඔහොම තියාගමු ඈ සුළු කරන්න බෑ නොදන්නා පද දෙක ඊළඟට මම දානවා කැපිටල් L සල් බල මේ පැත්තේ L ගේ 1 1ක්වත් නැහැ ඒ කියන්නේ L නැහැ කියන එකද L ඉන්නවා L ඉන්නේ කොහොමද L ඉන්නේ පුතේ හැංගි උඹලට පේන්නේ නැහැ කියන්නේ ඌ හැංගිලා ඉන්නේ කවුද හැරි පොටගේ ජැකට් එක දාගෙන ඉන්නේ ඒ කියන්නේ L ගේ බිංදුව එනි පදේ හරි බිංදුව සමානයි මේ පැත්තේ l එලි පිටම ඉන්නවා කොහමද ඉන්නේ ඍණ x ඍණ 3y y ධන 2y ඉසේ එහෙනම් දානවා ඍණ x ඍණ 3y y ධන 2y ඉසේ මම ඊළඟට ගන්නවා කවද කැපිටල් m දැන් අර පැත්තේ ලිව්වොත් පේන්නේ නැති නිසා මම පල්ලෙ හෙලියන්නම් මම දානවා කැපිටල් m සමක කොහොමද සැලකුවොත් එන්නේ සැලකුවොත් එනවා m පේන්න මේ පැත්තේ ඉන්නේ m පේන්න මේ උන හැංගිල මොකද්ද මැජික් ජැකට් එක දාගෙන ඉන්නේ ඒ කියන්නේ m ගේ බිංදුව එනි බලය තියෙනවා එහෙනම් දානවා බිංදුව සමානයි කොල්ලා කොහමද මේ පැත්තේ m ඉන්නවා එතන උඩින් දර්ශක සෙට් එකම තියෙනවා ඒ කියන්නේ x y z කියන තුන් දෙනාම ඉන්නවා එහෙනම් ලියා ගන්නවා x ධන y ධන z කියලා සමීකරණ තුනක් තියෙනවා ෆිසික්ස් කියන කෑල්ල පුතේ මෙතනින් ඉවරයි මෙතනින් භෞතික විද්‍යාව ඉවරයි ඒ කියන්නේ දැන් අපිට ඕනේ කොහොමද x y z කියන අයට උත්තරයක් ගන්න. සමීකරණ තුනක් තියෙනවා x y z කියන අයට උත්තර ගන්න ඕනේ. අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ එක දෙයයි. මොකද්ද? කොහොම හරි කරලා සමීකරණ ටිකක් විසඳලා. ඒ කියන්නේ සමගාමී සමීකරණ කොහොම හරි විසඳලා x y z කියන අයට උත්තර ගන්න ඕනේ. හරි. අපි ඒක යන් ඊළඟට තියෙන maths part එක. ඒක මම වෙනම කරන්නම්. ඔයාලා මෙහෙම.
ගාන දාලා මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් ලියාගන්න. ඒ කියන්නේ හතරවෙනි පියවරට යනකම් විසඳ ගන්න ඕනේ. මේවා විසඳන එක තනිකරම මැත්ස් පාර්ට් එකක් තියෙන. ඒ කියන්නේ ඕ ලෙවල් පාර්ට් එකක් තියෙන්නේ. ගොඩක් අයට ඔක හිර වෙන. ඒකින්ද එකක් මම්ම කරන්න. එතන හින්දා මේක ටක් ගාලා ලියාගන්න මෙතෙන්ට යනවා. ටක් ගාලා කියන්නේ හිමීට පටල ගන්නේ නැතුව හිමීට බල බල හිමීට ලියන්න. ඒක හදිස්සියක් නෑ. හිමීට ලියන්න. ලියන ඉවර වෙලා ඉවරයි සර් කියලා මැසේජ් එකක් දාන්න. ඉවරයි නම් මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරි දෙන්නෙක් ඉවරයි ඉතුරු අය. පොදේ මේ දර්ශකල යද්දි හරියට බලලා ලියාගන්න නෑ. නැත්නම් තොපි පස්සේ පරද්දගෙන මට මැසේජ් එහෙම දාන්න එපා කොහෙන්ද වැරදුනේ කොහෙන්ද වැරදුනේ කියලා. හරි හරි නම් මම හිතනවා හැමෝම ඉවරයි කියලා. හරි එහෙනම් ඊළඟ දැන් අපිට තියෙන්නේ හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ භෞතික විද්‍යාව නෙමෙයි. දැන් මේ කරන්න යන පාට් එක අයිති වෙන්නේ තනිකරම මොනවද ඕ ලෙවල් මැත්ස් වලට. හරිද ඕ ලෙවල් මැත්ස් වලට අයිති වෙන්නේ ඒක හින්දා මේක පටල ගන්න එපා ෆිසික්ස් කියලා. හොඳට මතක තියාගන්න මේක තනිකර ඔයාලගේ අතේ තියෙන සුළු කිරීම. එහෙම සුළු කිරීම පොඩ්ඩක් අමාරු අයට තමා මේක කියන්නේ. ඊළඟ එක තමා ඔයාලට වර්ක්ෂොප් සීරියස් එකක් දාන්න ඉන්නවාම මොකේදද සුළු කිරීම අමාරු අයගේ සුළු කිරීම හදන්න. දැන් ගිය සතිය මම දාන්නම් කියලා හිටියා යම් යම් හේතු දෙක එක බැරි වුණා. ඒ කියන්නේ විශේෂයෙන්ම ලෙඩ වුණා ඊට පස්සේ වෙන වැඩ වගේක් තිබ්බා ඒක බැරි වුණා. ඒක නිකන් අර මොකද්ද මේ ඒක නිකන් අර ගන්න පුළුවන් සමාජ සේවයක් වගේ නිකන් උබලට දැන් කොහොමත් ඉන්නවනේ බය වෙන්න සුළු කිරීමේ මම ආවෙ. ඒ කියන්නේ සමගාමි සමීකරණ විසඳීම දර්ශක සුළු කිරීම ඔය වගේ ඒකේ පොඩි පොඩි දේවල් කලිනුත් කරා. මම කලින් කරා ඔය වගේ වර්ක්ෂොප් සීරියස් එකක් පොඩි දේවල්. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය ගන්න එක ඔයා නම් මනම් ඒ වගේ වර්ක්ෂොප් සීරියස් එකකුත් කරා. හරිද? මේක ඒ වගේම වෙන එකක්. මේක ටික ඇඩ්වාන්ස් සුළු කිරීම තියෙන වර්ක්ෂොප් සීරියස් එකක් ගන්න එක ක්ලාස් එක නෙමෙයි ඈ. වීඩියෝ දෙන්නේ නැහැ, රෙකෝඩින් දෙන්නේ නැහැ, මොනවත් නැහැ. ඉතින් වර්ක්ෂොප් සීරියස් එකක් විදිහට කරන්න. එතකොට ඒ වෙලාවට ඉඩපෙවුන්ට හොඳයි, නැති වුන්ට ඉතින් පස්සේ මුකුත් නැහැ. හරිද? ඒක හින්දා ඒ වගේ එකක් කරන් ඉන්නවා විශේෂයෙන්ම සුළු කිරීම. මොකද මේ වගේ ගණන් හදලා උඹල හිර වෙන්නේ සුළු කිරීම අමාරුයි. ඒ හින්දා පුතේ දැම්ම සුළු කිරීම තොපි හදාගනි. නැත්තම් තොපිට අමාරු වෙනවා. අනිවාර්යෙන් අමාරු වෙනවා. මැක්ස් කරන්නේ උන්ටම ලොකු අවුලක් වෙන්නේ නැහැ. බයෝ කරන්නේ උන්ට සුළු කිරීම බැරි වුණොත් හිර වෙලා යනවා. ඒක හින්දා දැම්ම හදාගනි. කොහොමද හදාගන්නේ? ඕ ලෙවල් පොත් ටික ගන්න. ඕ ලෙවල් පොත් ටික අරන් ආය කරන්න. ඕ ලෙවල්ම තමයි තියෙන්නේ. නිකන් ඊට වඩා වැඩිය වෙන්නේ නැහැ. උඹල ඕ ලෙවල් පොත් ටික අරගෙන ඔය සමගාමී සමීකරණ විසඳීම
එතකොට දර්ශක සුළු කිරීම ඔය වගේ පොඩි පොඩි දේවල් ටික ටක් ගාලා ඔබලා කරගන්න ඕනේ. හරිද? හරි. දැන් යම් මේක විසඳන්න. මම මේ ටික මකනවා. මොකද මට බෝඩ් එක ඕනේ. ඈ මම ලොකුවට බෝඩ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඉතින් බෝඩ් එක ඕනේ. ඉන්න මේ සමීකරණය තියලා, ඒ කියන්නේ මේ පළවෙනි එක දාගන්න එක තියෙන. පළවෙනි සමීකරණය විතර තියලා මම අනිත් ටික මකනවා ඈ. බෝඩ් එකේ ඊට ප්‍රශ්නයක් කියන හින්දා තමයි ඒක දැස්. අරේ කරන්න තිබ්බා. එහෙම කරා නම් කිසි පිළිවෙලක්. මම ඒ වැඩේට ආසන්න. හරි. මම දාගන්න මේක දාගන්නවා මම පළවෙනි සමීකරණය කියලා. ඔයාලට මට ඉස්සලා දාන්න අමතක නෑ. දාගන්න මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. මේක තුන්වෙනි සමීකරණය. මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. මේක තුන්වෙනි සමීකරණය. දැන් උඹලා ටිකක් ලොකුයි. බබාලා නෙමෙයි හින්දා මම එකපාර කරන්නේ. ඕලෙවල් තමයි. මේ ඊට වඩා ටිකක් වැඩියෙන් කරා. මම මෙහෙම වැඩක් කරා. මම තුන්වෙනි සමීකරණය තුනෙන් වැඩි කරලා ඒක එකතු කරනවා දෙකට. මොකද්ද කරන්න යන්නේ? ආ ඔව් එහෙම කරන්නේ. තුන්වෙනි සමීකරණය තුනෙන් වැඩි කරලා ඒක එකතු කරන්න යනවා දෙකට. එකපාර බලන්න. නැත්නම් දෙවෙනි සමීකරණය තුනෙන් වැඩි කරත් අවුලක් තියෙනවා. එහෙම එපා. තුන්වෙනි සමීකරණය තුනෙන් වැඩි කරලා එකතු කරනවා කියන දෙකට. බලන්න. තුන වැඩි කිරීම දෙක. ඒ කියන්නේ තුන්වෙනි සමීකරණය වැඩි කරනවා දෙක. ඒක මම එකතු කරනවා කී වෙනි එකටද දෙවෙනි සමීකරණය බලමු මොකද්ද වෙන්නේ කියලා මෙතන තියෙනවා බිංදුව බිංදුව වැඩි කිරීම තුන කියන්නේ ඒත් බිංදුව මෙතන තියෙනවා බිංදුව එහෙනම් බිංදුව එකතු කිරීම බිංදුව සමාන මේ මුළු පදේම තුනෙන් වැඩි වෙනවා x ධන y ධන z කියන තුන් දෙනාම තුනෙන් වැඩි වෙනවා වැඩි වෙන්නේ කොහොමද x 3ෙන් වැඩි වුණාම මෙතනින් එනවා 3x. මේකනේ වැඩි වෙන්නේ. y 3ෙන් වැඩි වුණාම එනවා 3y ධන 3y. z 3ෙන් වැඩි වෙනාම එනවා ධන 3z. දෙවෙනි සමීකරණයට එකතු කරද්දී එනවා එකතු කිරීම. බලහන ඇතුලේ ඍණ x ඍණ 3y ධන 2z. හරි. සුළු කරන්නේ කොහොමද? ධනයි ඍණයි කියන්නේ ඍණ ධනයි ඍණයි කියන්නේ ඍණ ධනයි ධනයි කියන්නේ ධන. එහෙනම් මේක ඉන්නේ ඔහොමම එනවා. මොකක්ද ඊට පස්සේ? දැන් පොඩි යමයිට වගේ කරන්නේ නැහැ. ටිකක් ඇඩ්වාන්ස් නම් බලන්න. එහෙම මටත් එක්ක ලැජ්ජ යනවා. හරි කොහොමද කරන්නේ? මෙතන තියෙනවා ඍණ 3යි sorry ධන 3යි මෙතන තියෙනවා ඍණ 3යි. මොකද්ද වෙන්නේ? ධන 3යි ඊට ඍණ 3යි කැපියන්. මෙතනින් තියෙනවා 3x මෙතනින් තියෙනවා ඍණ x. මොකද්ද වෙන්නේ? ධන 3යි x ගෙන් අඩු වෙනවා ඍණ x උත්තරේ එනවා 2යි x. එහෙනම් එනවා බිංදුව සමානයි 2යි x. මෙතන තියෙනවා ධන 3යි z මෙතන තියෙනවා ධන 2යි z. ධන 2යි z දෙන්නේ දෙද? ඔන්නේ. ඔව් මෙතන තියෙනවා ධන 3යි z මෙතන තියෙනවා ධන 2යි z උත්තරේ එනවා ධන 5යි z කියන. හතරවෙනි සමීකරණය හතරවෙනි සමීකරණය කියලා අරගෙන මම මෙහෙම වැඩක් කරනවා. දැන් තව ඉස්සෙල්ලා නැහැනේ. මම කරනවා පළවෙනි සමීකරණය හතරවෙනි සමීකරණයයි එකතු කරනවා. පළවෙනි එකයි පළවෙනි සමීකරණයයි හතරවෙනි. කොහොමද කරන්නේ? එකට එකතු කරනවා හතර. මෙහෙමයි මේ සුළු කිරීම මම සුළු කරන විදිහටම ඔයාලා කරන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? මේක මැත්ස් පාට් එකක්. ඔයාලා කොහොම හරි කමක් නැහැ සුළු කරලා x y z උත්තරයක් ගන්න තියෙන. එතකොට මේ පාත් එකම යන්නේ කියලා එකක් නැහැ. මම මේ නිකන් ඔයාලට කරනවා මගේ විදිහට. ඔයාලට වෙන ක්‍රමයක් තියනවා නම් x y z සුළු කරලා ගන්න. ඔයාලා මේ විදිහට කරන්න. සුළු කිරීම වෙනස් ඈ. මේක ෆිසික්ස් නෙමෙයි මේ තනිකර මැත්ස් පාට් එකක්. يعني ඒක ඔයාලගේ අතේ තමා තියෙන්නේ. හරි. එහෙනම් පුතේ පළවෙනි එකට එකතු කරනවා තුන්වෙනි එක. මෙතනින් තියනවා 1. මෙතනින් තියනවා බිංදුව. 1 ධන බිංදුව. සමාන. කාටද? මෙතනින් තියෙනවා ඍණ 2යි x ඍණ 2යි z එකතු කිරීම හතරවෙනි එකට එනවා
ධන 2x ධන 5z ධන 2x ධන 5z කියලා බලමු මොකද්ද වෙන්නේ කියලා මෙතන තියෙනවා ඍණ 2x මෙතන තියෙනවා ධන 2x මොකද්ද වෙන්නේ ඍණ 2x ට ධන 2x කැපෙනවා මෙතන 1 1 එකතු වෙලා 1ක් වෙනවා මෙතන තියෙනවා ඍණ 2z මෙතන තියෙනවා ධන 5z ධන 5z ගෙන් ඍණ 2z යනවා කියන්නේ උත්තරේ එනවා ධන 3x ඉසෙට් උත්තර කරගන්නවා ඉසෙට් උත්තරයක් එනවා 1 බෙදීම 3 සමානයි ඉසෙට් කියලා අපි එහෙනම් ඉසෙට් කියන කෙනාට උත්තරයක් ගන්න එහෙනම් එකක් හරි ඊට පස්සේ මම මෙහෙම යනවා මම ඉසෙට් වල අගේ ආදේශ කරනවා 4 මට ඒක x වල උත්තරය ගන්න පුළුවන් මම ඉසෙට් වල අගේ ආදේශ කරනවා කීයටද 4 එහෙනම් ලියනවා ඉසෙට් හි අගය बिंदु එතකොට එනවා පහ බෙදීම 3ක් වෙනවා යටට ඈ ඒ කියන්නේ උත්තරේ අන්තිමට එන්නේ බිංදුව සමානයි 2x ධන 5 බෙදීම 3 මම මෙහෙම වැඩක් කරනවා මේ පහ බෙදීම 3 කියන කෙනා සමාන ලකුණෙන් මෙහාට කි. එතකොට එනවා ඍණ පහ බෙදීම 3 සමානයි 2x කියන. මට x වලින් උත්තර කරගන්න ඕන. මම 2 නැත්තම් මේ පැත්තත් 2කින් බෙදලා මේ පැත්තත් 2කින් බෙදලා. මේ පැත්ත 2කින් බෙදුවම මේ දෙකට මේ දෙක කැපෙනවා. උත්තරයක් එනවා x ට. ඍණ 5 බෙදීම 6 සමානයි x කියන්නේ. සෙට් උත්තරයක් ගත්තා x උත්තරයක් ගත්තා. එහෙනම් ඊළඟට ඕනේ මට කවුද y උත්තරයක් ගන්න. මම එහෙනම් ගන්නවා මේක මගේ විදිහ. ඔයාලා කැමති නම් මෙලෙන් කියන කරන්නත් පුළුවන්. මම x සෙට් වල අගයයි x වල අගයයි ආදේශ කරනවා 3. මම දානවා z හා x අගය 3ට ආදේශයි. එනවා බිඳුව සමානයි x කියන්නේ කීයද පුතේ 1 බෙදීම sorry ඍණ 5 බෙදීම 6 x කියන්නේ ඍණ 5 බෙදීම 6යි ඒකට එකතු කරනවා y දන්නේ නැහැ z කියන්නේ කොච්චරද z කියන්නේ 1 බෙදීම 3 දැන් මම y මෙතන තියාගෙන y කියන පදය මෙතන තියාගෙන මේ ඍණ 5 බෙදීම 6 සමාන ලකුණෙන් එහාට ගන්න. එකතු කිරීමක් පුළුවන් ගන්න. සමාන ලකුණෙන් එහාට ගන්න. එහාට දානකොට ඍණ 5 බෙදීම 6 මොකද්ද බං වෙන්නේ? ධන 5 බෙදීම 6ක්. මෙතන තියෙනවා 1 බෙදීම 3ක්. එයත් දානවා සමාන ලකුණෙන් එහාට. සමාන ලකුණෙන් එහාට දාද්දී 1 බෙදීම 3 ධන එහා පැත්තට පයිද්දී ඍණ 1 බෙදීම 3ක් වෙනවා. එතකොට එනවා මෙන්න මේවා. 5 බෙදීම 6 ධන ඍණ 1 බෙදීම 3 සමානයි y. මම ඉතින් මේක නම් සුළු කරන විදිය කියන්නේ මම එකපාරට සුළු කිරීම දාන්න නේ. ඒක උඹලටත් ලැජ්ජයි මටත් ලැජ්ජයි නිකන් කියේ ඔබ අටවසර ගණිතේ. යටින් එනවා පොදු පදය 6 5 ඍණ 2 කියලා එනවා සමානයි y. y උත්තරයක් එනවා 5 න් 2ක් අඩු වුනහම 3යි. ඊට පස්සේ 3 බෙදලා මේකෙන් y උත්තරයක් එනවා භාගය. y සමානයි භාගය කියලා. හරි x y z උත්තර ඔයාලා. දැන් ඊළඟ පියවර කරන්න බෝඩ් එකේ ඉඳන්. මම එකයි කිව්වේ මේකත් පියවර තුනකට තමයි ලියන්න වෙන්නේ කියලා. හරි. මේ තියෙන පුතේ තනිකර සාමාන්‍ය සුළු කිරීම. සාමාන්‍ය ගණිතමය සුළු කිරීම. ඉතින් ඒවා ඔයාලා ඩිවලොප් කරගන්න ඕනේ, ඔයාලා හදා ගන්න ඕනේ. ඔයාලට කරන උදව්වක් විදිහට මම පොඩි වර්ක්ෂොප් සීරියස් එකක් දාන්නම් මේ වගේ ගණන් දෙක තුනක් සුළු කරන එකක් කරන්න. ඒක දවස් ලබන සතියේ දාන්නම්. ගිය සතියේ දාන්න විදිය මට දාන්න බැරි වුණා. ඉතින් මේ සතියේ දාලා පොඩක් ඒක කරගන්න ඈ. හරි. එහෙනම් කොල්ල මෙතන ඉඳන් අතෙන් තරම ලියා ගන්න ඉවරය ඉවරයි කියලා මෙසේජ් එකක් දාන්න. දැන් මේ සුළු කිරීම කරද්දී ඔයාලා මේ මගේ විදියටම සුළු කරන්න ඕනේ නැහැ. ඔයාලට ක්‍රමයක් තියෙනවා. ඔයාලා ඒ ක්‍රමයට කරගත්තොත් අවුලක් නැහැ. කොහොම හරි වෙන්න ඕනේ මොකද්ද? x y z කියන ඒවාට උඹලා උත්තර තුනක් ගන්න.
හරි තව ඉවරයි පොඩ්ඩක් මැසේජ් එකක් දැන් විනෝද එතකොට චතුර හිරුෂි හිමාංශ සංජු හරිනේ හරි හරි සර හරි එහෙනම් දැන් මොකද්ද වෙන්නේ ඊළඟට කරන්නේ ඉතින් අපි සෙට් උත්තරයක් ගත්තා එක බෙදීම 3යි x උත්තරයක් ගත්තා ඍණ 5 බෙදීම 6යි y උත්තරයක් ගත්තා භාගය අපි එහෙනම් කරන්නේ ඊළඟ පියවර ඒ කියන්නේ 5 වෙනි නිසා අවසාන පියවර මම මේක මකන්නම් ඔය ගත්ත අගයන් ආදේශ කරනවා පළවෙනි සමීකරණයට ගත්ත අගයන් මොකද්ද කරන්නේ ආදේශ කරනවා පළවෙනි සමීකරණයට එයා මන් දානවා x y z දි අගය x y z දි අගයන් එකට ආදේශ එකට ආදේශයෙන් කියන්නේ මේ සමීකරණයක් මෙන්න මේ සමීකරණයට තමයි දැන් ආදේශ කරන්නේ එහෙනම් එනවා t සමානයි 2 5 p p කියන්නේ කවුද p කියන්නේ x වෙනි බලය x වෙනි බලය කියන්නේ එක බෙදීම 3 rho y y කියන්නේ භාගය e කියන්නේ ශක්තිය ශක්තිය එන්නේ කියද සෙට් සෙට් අපිට ආපු උත්තරේ sorry x star ඍණ 5 බෙදීම 6යිනේ සෙට් ආවේ sorry x star ඍණ 5 බෙදීම 6යි පොඩ්ඩක් වැරදු නෑ x star ඍණ 5 බෙදීම 6යි මෙතන ඍණ 5 බෙදීම 6යි rho කියන්නේ y y ආවේ භාගයයි e කියන්නේ සෙට් සෙට් ආවේ 1 බෙදීම 3 සාමාන්‍යයෙන් පුතේ අපි ප්‍රකාශනයක ඍණ ලකුණු තියන්නේ නැහැ එහෙම ඍණ ලකුණු තිබ්බොත් කැතයි. ඒ කියන්නේ බලය ඍණ වලින් තිබ්බොත් කැතයි. ඔක දන කරන්න මොකද්ද කරන්නේ? බෙදීම ලකුණෙන් පහලට ගිහින්. එතකොට අපි ලියනවා t සමානයි 2 5 rho ගේ භාග වෙනි බලය e ගේ 1 බෙදීම 3 වෙනි බලය බෙදීම p ගේ 5 බෙදීම 6 වෙනි බලය කියලා. ඔන්න ඔය වගේ දන බලයන් විදිහට තමයි අපි සාමාන්‍යයෙන් ඕල්ම උත්තරයක් තියන්නේ. ඍණ බලයන් විදිහට තියන්න පුළුවන්. එහෙම තිබ්බොත් කැතයි. නිකන් සම්පූර්ණ නැහැ වගේ. හරි එහෙනම් පස්සේ කියලා විදිහට දාලා මෙතන ඉඳන් මෙතෙන්ට කියලා ඉවර කරලා දැන්. ටැග් ගහලා ලියන්න. ආ සමානුපාතික නියතය k කියලා මම අරන් තියෙනවා. 2 5 නෙමෙයිද? හරි එහෙනම් සමානුපාතික නියතය k කියලා දාගන්න. ආ මම එතන k කියලා ගන්න කියලා තියෙන්නේ. හරි සමානුපාතික නියතය 2 5 නැතුව k කියලා ගන්න. මේ මේක මේ නියතය සමීකරණය මේක මම 2 5 කියලා දාලා තියෙන්නේ. ඔය විදිහේ එක එතන k කියලා ගන්න. ඒ සමානුපාතික නියතයෙන් ලොකු බවුලක් වෙන්නේ නැහැ. නිකන් නියතයක් නේ. ඔයාලත් ඒක k කියලාම දාන්න. හරි thank you ඈ. හරි එහෙනම් ඔච්චරයි ඒක දැන් ඔයාලට තේරෙන්න ඕනේ ගාන අමාරු නෑ ඇයි අමාරු නෑ කියන්නේ කොහොම කරත් හදන්න තියෙන්නේ පියවර 5යි හැබැයි අමාරු වෙන්නේ මොකද්ද ඔය සංගුණක හොයද්දි එන සුළු කිරීම මේ මේවා ඔයාලා හදාගන්න ඕනේ මේ මොනවද මේ සමගාමි සමීකරණ සුළු කිරීම ඒවා පුතේ හදාගන්න ඕනේ දැන් ඔය වගේ තමයි ඔය 14 වෙනි ගානයි 15 වෙනි ගාන ඒකෙත් මේ වගේ ටිකක් ඇඩ්වාන්ස් සුළු කිරීම් දෙකක් තියෙනවා ඒක හින්දා ඔයාලට දාන උත්තර පත්‍රේ අද දාන්නේ නැහැ තව දවස් එකම මාසෙකින් දාන්නේ හෙට නෙමෙයි අනිද්දා දාන්නේ ඒ දෙන උත්තර පත්‍රේ මේවා තියෙනවා ඒ කියන්නේ මේවා තියෙනවා කියන්නේ මේ ගණන් තුන හදලා තියෙනවා කියන්නේ මේ ගණන් අය හදන්නේ නැහැ දැන් හදනවනේ මං ක්ලාස් එකේ 14යි 15යි උත්තර දෙක හදන විදිය තියෙනවා සුළු කිරීමත් ඒක ඉතින් සුළු කිරීම වගේ විදියට තියෙන්නේ ඔයාලගේ විදියට හදාගත්ත අවුලක් නැහැ අන්තිම උත්තර එකම උත්තර එනවා හරිද සුළු කිරීම උඹලගේ අතේ තියෙනවා සම්පූර්ණ නැත්තම් හදන ගණන් සාමාන්‍යයෙන් ඒ විදිහටමයි තියෙන්නේ එකම ගණන් ටික තියෙනවා හරිනේ එහෙනම් පුතේ අද දවසට කරන අන්තිම ගාන පෙරල ගන්න මේ වැඩේ අමාරු අමාරු කියන්නේ එහෙමයි අමාරු වෙනවා වල සුළු කිරීම අමාරු අමාරු නෑ බං ඔක අමාරු වලට සුළු කිරීම සුළු කිරීමකින් හදාගන්න ඕ ලෙවල් පොත් ටිකක් වත් නම් හරිය හරි ඕ ලෙවල් පොත් ටිකක් අරගෙන චුට්ටක් කරා නම් වැඩේ හරි පුළුවන් තරම් සුළු කිරීම හදාගන්න මොකද ඒක ඔයාලට වැදගත් වෙනවා අනිවාර්යෙන් වැදගත් මේ හේතුව තමයි මම අර හැම වෙලෙම කියනවා වගේ
ඔයාලගේ එක්සෑම් අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ අන්තිම ඉලක්කය අපි කොතනින්ද ඉවර කරන්න කියන එකනේ අවශ්‍ය වෙන්නේ එතකොට ඔයාලගේ අන්තිම ඉලක්කය වෙන්නේ මේ අපි කරන ඉගන්නන හැම දෙයක්ම අවසාන අරමුණ වෙන්නේ එක්සෑම් මම ඒක ඉඳන් මීට අරගෙන යන්නේ ඔක එකපාර මාසෙන් දෙකකින් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි තව අවුරුදු දෙකක් තියෙනවා අවුරුදු දෙකම එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරන්න ඒකයි මම ඔයාලට කිව්වේ ඔයාලට තියෙන්නේ පැය සෝරි එක MCQ එකට විනාඩි 2යි තප්පර 30යි විනාඩි 2යි තප්පර 30 MCQ එක ඔයාලා ගාන කියවන්න ඊට පස්සේ ගාන හදන විදිය හිතන්න ඕනේ ඊට පස්සේ කොලේක හදන්න ඕනේ ඇයි කොලේක හදන්න ඕනේ නිකන් අපිට එකපාරට අතින් බල උත්තරේ දාන්න බෑනේ ඊට පස්සේ සුළු කරලා තමයි උත්තරේ ගන්න ඒ පියවර හතරක් එතකොට ඔය ඔක්කොම කරන්න ඔය ඔක්කොම කරන්න නම් ඔයාලා හොඳට මේක ප්‍රැක්ටිස් වෙන්න ඕනේ එතකොට සුළු කිරීම හැම තට්ටක් ගාලා පුළුවන් වෙනවා සංඛ්‍යා දැක්කම මම මේ වගේ දේවල් දැක්පහම කොහොමද කපන්නේ කොහොමද කොටන්නේ ඒවා ඔළුවට නිකම්ම සෙට් වෙනවා පැහැදිලිද එහෙනම් ඒවා හදියට හදාගන්න ඊළඟට එක එක අහලා තිබ්බා මේ සර් පාඩම් කරන විදිහක් අනිත් සබ්ජෙක්ට් කියන්නේ කියලා මම හිතුවේ මම අනිත් සබ්ජෙක්ට් ගැන කියන්නේ දන්නේ නැහැ මම ඕක ගිය සතියෙත් කිව්වා හරිද අනිත් සබ්ජෙක්ට් ගැන දන්නේ නැහැ කියන්නේ ඒව ගැන දන්නේ නැහැ ඉගෙන ගන්නනේ ඕලෙවල හැබැයි ඒවා කොහොමද පාඩම් කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියන එක කරන්න දන්නේ මම දන්නේ ෆිසික්ස් ගැන මම ගිය සතියෙත් කිව්ව එකයි මම භෞතික විද්‍යාව නැත්නම් ෆිසික්ස් වල එන වැඩේ කියලා මම හිතන්නේ හරියට දන්නේ නැහැ එහෙම හිතන් ඉන්නේ නැහැ මම පට්ට වැඩේ කියලා හිතන් ඉන්නවා අනිත් එකෙක්වත් මම වගේ වැඩේක් නැහැ කියලා හිතන් තමයි මම උඹලට උගන්න එහෙද ෆිසික්ස් වල ඕනම දෙයක් කියලා දෙන්න පුළුවන් ඕනම දෙයක් කියලා දෙන්න පුළුවන් හැබැයි අනිත් සබ්ජෙක්ට් වලට යනකොට මෙහෙම කරපල්ලා මෙහෙම පාඩම් කර එහෙම කියන්න අමාරුයි මොකද මම ඒව ගැන දන්නේ නැහැ එයා දන්නේ නැති දෙයක් උඹලට කියලා දීලා අන්තිමට තොපි එක අනාගත්තොත් එහෙම ඒක මටත් හොඳ නැහැ හරිද ඒ කියන්නේ මට හොඳ නැහැ කියන්නේ මගේ හිතට හරිනම් නිකන් හරි කියනවා හෘද සාක්ෂිය කියලා එකක් දැන් පිටපොම මම කියනවා උඹලා මෙහෙම කිමිස්ට්‍රි පාඩම් කර එහෙම නැත්නම් කියනවා උඹලා මෙහෙම මැත්ස් කර නැත්නම් මෙහෙම බයෝ පාඩම් කර මම කියලා කියනවා මම දන්නේම නැති ෆීල් තුනක් දන්නවා මොකද ඒක හැබැයි ඒකට උපදෙස් දෙන්න බෑයි මම ස්පෙෂල් වෙලා ඉන්නේ මේක මේ මේකමනේ මම උගන්වන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ උගන්වන්නේ මේක ඒකෝර මට උඹලට ඕන උපදෙසක් දෙන්න පුළුවන් භෞතික විද්‍යාව කියන්නේ කිසි කොහොමද කොට දාගන්න හැබැයි මට අනිත්‍යව කොට දාගන්න විදිය කියන්න පුළුවන් ඒ කියන්නේ මම මේක කරා ඒ ලෙවල් වලට මම මේක කරා ඒ ලෙවල් වලට කියලා කියන්න පුළුවන් හැබැයි ඒක අර නිකන් නිකන් කාල දිව්‍ය වාක්‍යයක් වගේ එළියට දාන්න බෑ දැන් ෆිසික්ස් වල මේක කරපන් කිව්වොත් ඒක පුළුවන් ඒක නිකන් ගණන් අර නිකන් අර අනාගත වාක්‍යයක් එහෙම නැත්නම් අර දිව්‍ය වාක්‍යයක් විදිහට ෆිසික්ස් වල ඕන මගුලක් කිව්වොත් ගන්න අනිත්‍යව මට එහෙම කියන්න බෑ ඒ හින්දා ඒව අහන්න මම නිකන් කියන්නම් ඒව කරන නොකරන කිදී ඔයාලා දෙපාරක් පොළවෙන් හිතලා බලලා කරන්න ඒක දැන් ඔබල ඇහුවොත් මෙහෙම කොහොමද කිමිස්ටි පාඩම් කරන්න කියලා මට කියන්න බලන්න මේ මෙහෙම කියලා හරිද ඒ කිව්වට ඉතින් ඒක කරද්දි උඹලට සෙට් වෙයිද දන්නේ නැහැ කිමිස්ටි ගැන මම කියන්නේ මැත්ස් උනත් එහෙම දැන් බයෝ උනත් නිකන් කියන්න බලා මෙහෙම බලන්න ඒවා එහෙම හැබැයි ෆිසික්ස් ගැන ඕන දෙයක් අහන්න ඕන දෙයක් කියන්න ඒ කරණේවක් කරපන් අනිවාර්යෙන් හරි නේද ඒ කියන එක කරපන් අනිවාර්යෙන් හරි නේද එච්චරයි මොකේද ෆිසික්ස් වලට විතරයි ඒක අනිත් ඒවා එහෙම දඩට බෑ අමාරුත් නෑ කියලා දෙන්නත් පුළුවන් ඒක සෙට් වෙන්නේ නැහැ මගේ ෆීල්ඩ් එක නෙමෙයි දැන් ෆීල්ඩ් එකෙන් පිටේව කරලා හරියන්නේ ඒක ඉන්න එහෙම එකක් තියෙනවා හරි එහෙනම් අද දවසේ කරන අවසාන ගාන බලාගන්න භෞතික රාශි හා මානවල ඒ කියන්නේ ඔයාලගේ ටියුට් එකේ 7 වෙනි පිටුවේ තියෙන ටික ඒ කියන්නේ මෙන්න මේ ටික භෞතික රාශි හා මාන කියලා තියෙනවා මෙන්න මේක බලන්න ඔය භෞතික රාශි හා මාන කියන එකේ MCQ වල 37 වෙනි ගාන අනිවාර්යෙන් බලපංගු සමාස දෙක දී තුනකින් කිව්වේ නැත්තම් සර් අරව මොනවද සර් මේ පොඩි ගණන් නේ කියලා කිව්වේ නැත්තම් බලන්න දැන් හරි 37 MCQ කොහෙද බලන්න අර වගේ 37ක් තියෙන මට පේන්නේ නැහැ උඹලා පේනවද නැත්නම් මට නම් පේන්නේ
හරි 37 වෙනි ගාන තාත්වික වායුවක පීඩන පරිමාව මවුල ගන්න උෂ්ණත්වය අතර සම්බන්ධය පහත දැක්කේ කොහොමද තියෙන්නේ මෙන්න මේ වගේ සමීකරණයක් දීලා තියෙනවා පීඩන ඒ බෙදීම වීගයේ 3 වෙනි බලය මේ මුළු අරහන ඊට පස්සේ තව අරහනක් එනවා ඒක ඇතුලේ තියෙනවා වීරින බි සමානයි n capital r capital t මේ වගේ සමීකරණයක් දෙනවා මේ තියෙන්නේ මොකද්ද දන්නවද ඔයාලා මේක කිමිස්ට්‍රි වලදී ඉගෙන ගන්න මේ තියෙන්නේ වැන්ඩර්වාල් සමීකරණ ඒ කියන්නේ ඔයාලා තාත්වික වායුව නැත්තම් පරිපූර්ණ වායු සමීකරණය කියලා එකක් ඉගෙන ගන්නවා මේක වැඩිපුර මේක නිකන් එක්ස්ට්‍රා ඇඩ් එකක් වගේ ගන්නකො ඔයාලා කිමිස්ට්‍රි වල ඉගෙන ගන්නවා පරිපූර්ණ වායු සමීකරණය කියලා PV nRT කියන මේක ඉතින් ෆිසික්ස් වලත් ඉගෙන ගන්නවා මේක දාන්නේ පරිපූර්ණ වායුවේ දැන් මනම් තේරෙන්නේ නැහැ පරිපූර්ණ වායුව වලට දාන්න ඒතකොට ඒක තාත්වික වායුව වලට ආවම මේ සමීකරණය එනවා මෙයාට කියනවා අපි වැන්ඩර්වාල් සමීකරණය කියලා හරිද මේ තියෙන්නේ සමීකරණයක් ඇත්තටම අපි භාවිත කරන සමීකරණ හරි අපිට මේ වගේ එකක් දීලා කියනවා මෙතනින් P ගෙන් පෙන්නන්න P ගෙන් පෙන්නන්නේ පීඩනයක් V ගෙන් පෙන්නන්නේ පරිමාවක් N ගෙන් පෙන්නන්නේ ද්‍රව්‍ය ප්‍රමාණය මවුල T ගෙන් පෙන්නන්නේ කාලය කියලා කාලය නෙමෙයි උෂ්ණත්වය කියලා අපිට ඊට පස්සේ කියනවා සිම්පල් A බෙදීම සිම්පල් B කියන්නේ සිම්පල් A බෙදීම සිම්පල් B කියන්නේ මොකද්ද? නියත දෙකක් කියලා A බෙදීම B වල මාන අහලා තියෙනවා. හරි. දැන් අපි පොඩ්ඩක් යන් ආපහු මැත් පාට් එක O level maths. අපි සාමාන්‍යයෙන් ඕනම දෙයක් සුරු කරන්නේ කොහොමද? මුලින්ම සුරු කරන්නේ වරහන ඇතුලේ තියෙන දේ. දැන් වරහනක් දාලා තියෙනවා නම් වරහනට පිටින් මෙහෙම තියෙමු x වැඩි කිරීම y වතාවක් දෙක කියලා දෙමු. මේ වගේ අපි සුරු කරන්නේ කොහොමද? මුලින් සුළු කරන්නේ වරහන ඇතුළ සුළු කරලා ඊට පස්සේ තමයි දෙකෙන් වැඩි කරන්නේ. එහෙමයි කරන්නේ. නැත්තම් මෙහෙම ගත්තොත් 3 වැඩි කිරීම 2 වතාවක් දෙ. අපි මෙහෙම කරන්නේ නේ 2 වැඩි කරලා දෙකෙන් ඊට පස්සේ එහෙම එකක් කරන්නේ. කොහොමද කරන්නේ? v වර්ගයට ගණන්. අ v වර්ගයට ගිය. v ගේ වර්ගය. හරි. කොහොමද කරන්නේ? මෙයාගෙන් මෙයා වැඩි කරලා ඊට පස්සේ තමා මෙයාගෙන් වැඩි කරන්නේ ඊට කලින් වැඩි කිරීම සුළු කිරීම කියන්නේ පිට තියෙන පාඩයෙන් මෙයා කරන්නේ නැහැ හොඳට මතක තියාගන්න මුලින්ම එකතු කිරීම හෝ අඩු කිරීම හරි ඕන දෙයක් කරන්නේ වරහන තුල හරිද ඔය මැත්ස් පාඩය කරේ ඕල් ඒ කියන්නේ 3 දාන 2 කියලා තිබ්බොත් අපි දෙකෙන් මේගොල්ලොන්ව වැඩි කරලා එකතු කරන්නේ ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 4යි 2 වැඩි කිරීම 6යි 2 වැඩි කිරීම 3 6යි 6යි 4යි 10යි එහෙම කරන්නේ කොහොමද කරන්නේ තුන වැඩි කිරීම තුන දන දෙක කියන එකතු කරලා ඊට පස්සේ තමයි දෙකෙන් වැඩි කරන්නේ හැම වෙලෙම එකම විදියට කරන්නේ වරහන ඇතුළ තමයි ඉස්සෙල්ලා සුළු කරලා ඉන්නේ දැන් මෙතෙන්ට ආවත් ඒකයි වෙන්නේ මේ වගේ පදයන් තියෙනකොට ඉස්සෙල්ලාම අපි සුළු කරන්නේ කොහොමද වරහන ඇතුළ ඊට පස්සේ තමයි එළියේ තියෙන කෙනාගෙන් වැඩි කරන්නේ හරිනේ දැන් පුතේ මෙයයි මෙයයි එකතු වෙනවානේ දැන් වරහන සුළු කරනවා කියන්නේ මුලින්ම මේ දෙන්න එකතු වෙන්න මේ දෙන්න එකතු වෙන්න නම් මම ඔයාලට කියලා දීලා තියෙනවා අපිට එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන් එකම භෞතික රාශිය තියෙන මාන විතර ඒ කියන්නේ එකම මානයේ තියෙන භෞතික රාශියන් විතරයි එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන් පැහැදිලිද අපිට කොහොමද එකතු කිරීම හරි අඩු කිරීම හරි සිද්ධ කරන්න පුළුවන් සමාන මාන තියෙන භෞතික රාශියන් විතර එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ වරහන ඇතුළේ ඉස්සෙල්ලා එකතු කරනවා නම් P කියන කෙනාගේ මානය A බෙදීම V වර්ගයේ මානවලට සමාන වෙන්න ඕනේ. මම දානවා P ගේ මානය සමානයි කාටද? A බෙදීම V වර්ගයේ මාන. ඇයි? එක හරි අඩු කරන්න හරි පුළුවන්. A සමාන මාන විතර. ඒ වගේම තමයි මෙයා මේ පදයෙන් මේකෙන් වැඩි කරන්න කලින් අපි ඉස්සෙල්ලා මේ වරහන ඇතුළ සුළු කරනවා මේ වරහන ඇතුළ සුළු කරනවා නම් අඩු කිරීමක් තියෙනවා ඒත් අරගෙන එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවා එකම මානය තියෙන භෞතික රාශියින් විතර එහෙනම් මොකද්ද වෙන්නේ v කියන කෙනාගේ මානය සමාන වෙනවා v ගේ මානයට ඕක තමයි තේරුම් ගන්න ඕනේ ගොඩක් දරුවෝ කරන්නේ මේක වැඩි කරලා වෙන විකාරයක් මත අමාරුයි ඈ කරන්න පුළුවන් අමාරු ඒක එපා හොඳටම තේරුම් ගන්න වරහණක් තමයි ඉස්සෙල්ලා සුළු කරන්න ඕනේ සාමාන්‍යයෙන් ඕනම ප්‍රකාශන
එකතු කිරීම හරි අඩු කිරීම හරි අපිට කරන්න පුළුවන් සමාන භෞතික රාශි සමාන මාන තියෙන භෞතික රාශීන් විතර. එහෙනම් මොකද කරේ? මෙයයි මෙයයි සමාන කරා. මෙයයි මෙයයි සමාන කරා. හරි. පීඩනයේ මාන මොනවද? m l ඍණ 1 t ඍණ 2. m l ඍණ 1 t ඍණ 2. පීඩනයේ මාන. ඒ දන්නේ නැහැ. v කියන්නේ පරිමාව. පරිමාව කියන්නේ l ගේ 3 මිලි බලය. මේ මුළු පදයේම වර්ගය තමයි තියෙන්නේ. ඒ කියන්නේ 3 වැඩි කිරීම 2 කියන්නේ 6. එයා යනවා මේ පැත්තට. එතකොට එනවා මෙන්න මේ වගේ. m l ඍණ 1 t ඍණ 2 වැඩි කිරීම l ගේ 6 සමානයි 1. සුළු කරලා පස්සේ මොකක්ද වෙන්නේ? මෙතනත් l පාද සමානයි. පාද සමානයි නේද? දර්ශක දෙක මොකද්ද වෙන්නේ? එකතු වෙනවා. ධන 6ට ඍණ 1ක් එකතු වුනහම උත්තරේ ඉන්නේ ධන 5යි. උත්තරයක් එනවා m a'ට m l 5යි. अहानेमान ඒගේ මානය අපි දන්නවා කීයද ml1 ml 5යි t ඍණ 2 එහෙනම් කියනවා ml 5යි t ඍණ 2 බෙදනවා b ගේ මානය කවුද l ගේ 3 l ගේ 3 උඩට යද්දි ඍණ 3ක් වෙනවා උත්තරයක් එනවා ml 2යි t ඍණ 2යි කියන්නේ ml 2යි t ඍණ 2යි කියලා උත්තරයක් හරි පොඩි ගාණක් හැබැයි හරියට තේරුම් ගන්න ඕන එනම් පුතේ MCQ 37 කියලා දාලා මෙතෙන්ට යනකන් ලියන්න. ලියලා ඉවරයි ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. හරි නේද ඉවරයි හරි පුතේ එහෙනම් මං ගණන් ඔච්චරයි හදන්නේ එතකොට ඔයාලට දැන් කියුට් එකේ ගණන් සියල්ලම හදන්න පුළුවන් MCQ වල උත්තර නම් මේ වෙද්දි දාලා තියෙනවා එතකොට සමහර MCQ වල printing mistake තියෙනවා එතකොට ඔයාලට සමහර ඒ වගේ මං ලියලා තියෙනවා මුද්‍රණ දෝෂ තියෙනවා කියන නිකන් ඉරක් ගහලා තියෙනවා කියන්නේ ඒවා හදන්න පුළුවන් කියන්නේ ඔයාලට හදන්න පුළුවන් උත්තර නැහැ එතන ඒ කියන්නේ මෙහෙම දැන් ඔයාලට ඉරක් ගහලා තියෙන එකක් හම්බුනා කියන්නේ මේ වගේ 37 කියලා ඉරක් ගහලා තියෙනවා කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ ඔයාලට හදන්න පුළුවන්. ගාන හදන්න පුළුවන් හැබැයි එතන උත්තරේ නැහැ කියන්නේ. හරිද? ඒ කියන්නේ උත්තර දාදී පොඩි පොඩි අවුලක් වෙලා තියෙන ගාන අවුලක්. ගානේ අවුලක් වෙනවා නම් කෙලිම මුද්‍රණ දෝෂ පවතිනවා කියලා දාලා තියෙනවා. කොහොම හරි අර වගේ හැමදේම එකතු කරාම මේ වගේ ගණන් හතරක් විතර අහු වෙලා තියෙනවා. හතරක් විතර තියෙනවා. ඉතුරු ඒවා ඔක්කොම හදන්න පුළුවන්. ඒතකොට සියල්ලම හදන්න බලන්න. අර ඉර ගහලා තියෙන ඒවා තමන් තනියෙන් හදාගන්න බලන්න. හරිද? මම ඒවා දැම්මේ නැන් මොනවත්. මුද්‍රණ දෝෂ තියෙන ඒවා ඉතින් හදන්න එපා. ගාන බෑ. මුද්‍රණ දෝෂ තියෙන දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක හදන්න එපා මේ වගේ ඉර තියලා තියෙන ගණන් දෙකක් තියෙනවා එතකොට මුළු ගණන් හතරක් තමයි මේවා වෙලා තියෙන්නේ හරිද කියුට් එක සම්පූර්ණයෙන් හදන්න මේ වෙද්දි MCQ වල උත්තර ටික ඔක්කොම ආලට දුන්නා එතකොට දැන් හදන ගණන් වල උත්තර ටික හිට නෙමේ අනිද්දා වෙද්දි මම ඔයාලට දෙන්න එතකොට මාන භාවිතයෙන් සමීකරණ ගොඩ නැංවීම කියන එකේ 13 14 15 ගණන් 13 හැදුවා 14යි 15යි හදලා උත්තර තියෙනවා අනිත් ඒවා ගණන් සමීකරණ විතරක් තියෙනවා කියන්නේ ඒ සමීකරණය නැත්තම් ඔයාලා හදලා තියනවා වැඩ. පැහැදිලිද? දැන් හිතන්න ඕන නිකන් උදාහරණයක් අරන් ඔයාලා මම දීලා තියෙන උත්තරේ තියෙනවා f = ma. ඔයාලා සමීකරණය ගොඩනගගොම වෙනවා f
සමානයි m බෙදීම a වගේ. එහෙම වුණොත් ඔයාලගේ උත්තර වැරදි ඈ. ඒ හින්දා බලලා හදන්න ඕනේ. මොනවා හරි අවුලක් තියෙනවා නම් ගණන් හදද්දි සුළු කිරීමේ හරි වෙන කිසි ප්‍රශ්නයක් හරි පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න දෙන්න. හරි. එහෙනම් පුතේ ලබන සතිය අපි පටන් ගන්නෙ මිනුම් උපකරණ කියන පාඩම. ඒක ලියන්න ඕනේ ඔයාලගේ තියරි පොතේ මුලින්ම අහගන්න. මම මිනුම් උපකරණ කියන පාඩම මිනුම් උපකරණ කියන පාඩම පටන් ගන්නේ නෑ තියරි පොතේ. ඒක පටන් ගන්න ඔයාලගේ ප්‍රැක්ටිකල් පොතේ. හේතුව තමයි මිනුම් උපකරණ අවශ්‍ය වෙන්නේ ප්‍රැක්ටිකල් තියරි වලට නෙමෙයි. හරිද? ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකක් කරද්දී බං මීටර් කෝදුවක් ඕනේ. එහෙම නැත්නම් වර්නියර් කැලිපර් එකක් ඕනේ. ගෝලමානයක් ඕනේ ප්‍රැක්ටිකල් වල. එහෙම නැතුව තියරියක් මේ වගේ තියරි අස්සර වැඩක් නෑනේ. ඒක හින්දා ඔයාලගේ මිනුම් උපකරණ එක ලියවන්නේ ප්‍රැක්ටිකල් පොතේ. මං ඔයාලට කිව්වා ක්ලාස් එක පටන් ගත්තම පොත් තුනක් තියාගන්න කියලා. එකක් තියරි නෝට් එක ලියන්න, අනිත් එක ගණන් හදන්න, ඊළඟ එක ප්‍රැක්ටිකල් ලියන්න. එතකොට ඔයාලා ලබන සතියේ අරන් එන්න ඕනේ, නැත්නම් ක්ලාස් එකට ගේන්න ඕනේ ප්‍රැක්ටිකල් පොත. එතකොට ඔයාලා එතනින් එහා, ඒ කියන්නේ මිනුම් උපකරණ කියන ඒවා කරන්නේ ඔක්කොම ප්‍රැක්ටිකල් පොත. මෙහෙමයි. ඔයාලා ගණන් හදද්දී, ඔයාලා ගණන් හදද්දී කටුවැඩ කොළවල හදන්න. හරිද? ඔය මම හදන පොත, ඒ කියන්නේ මම හදන ගණන් තියෙනවා දැන් ඔය අද හැදුවේ. ඒ වගේ ගණන් විතරක් ගණන් හදන පොතේ හදන්න. ඔයාලා ගණන් හදද්දී කටුවැඩ කොළ හරි වෙන කොළ එක හරි නිකන් වෙන පොතක හරි කමන්නේ නැහැ. ඔයාලා වෙනම හදාගන්න. මම හදන ගණන් විතරක් හදන්න ඔය ගණන් හදන පොත තියාගන්න. ඒකේ තියෙන්නේ ඔය මම හදන ගණන් විතරයි ඈ. ඔයාලා ගණන් හදන ගණන් ඒ පොතේ තියෙන්න බෑ. හරිද? එහෙම එකක් තියෙනවා. ලබන සතිය ගේන්න ඕනේ මොන පොතද? ලබන සතිය අරන් ගන්න ඕනේ ප්‍රැක්ටිකල් පොත. හරිද? තව මොනවද තියෙන ප්‍රශ්න? ආයතන වල ක්ලාස් පටන් ගන්න දිනේ කොහමද? ආයතන වල කියන්නේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්න එක තම දවසක් මම හරියට දාලා නැහැ. එකක්වත් දාලා නැහැ. මොකද මාතලේ පිළිම තලාව දැනට වත් දෙකම නුවර. ඔය හතරනි කරන්නේ එන්න තාම දවස හරියට දාලා නැහැ එකකවත්. මම ඒක හරියට බලලා පොඩ්ඩක් ආයතන වල දිනේ කියන්නම්. එතරම් කියන්නේ ලබන සතිය බොහෝ දුරට ක්ලාස් පටන් ගන්න තමයි. කියන්නේ දැන් තාම තීරණය කළා නැහැ. ඒකට බලලා වලට කියන්න ඈ. ඔව් දිගටම ඔන්ලයින් කරන්න. ඔන්ලයින් ක්ලාස් එක නවත්තන්නේ නැහැ. මේ ඔන්ලයින් ක්ලාස් එක මොනම හේතුවකටවත් නවත්තන්නේ නැහැ. දිගටම කරනවා. ඒතකොට ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් හෙට ඉඳලා පටන් ගනි. ඒක ලබන සතියේ ඉඳලා වීඩියෝ එක සමනේ මේකට දාන්න. ඔයාලට හම්බ වෙනවා නම් රෙජිස්ටර් වෙච්ච දරුවන්ට තමයි යන්නේ. ඉන්නක තමයි දේ. හරිද? දැන් ඉතින් ඔයාලට තේරෙනවා නේ මූ හොඳයිද මූත් එක වැඩක් කරගන්න පුළුවන්ද කියලා. මම ඔයාලට එද්දිම කිව්වා ක්ලාස් තියෙන ඔක්කොටම ගිහින් බලන්න මාව සෙට් වෙනවා නම් විතරක් නවතින්න කියලා කිව්වා. පටන් ගද්දි මේකනේ කිව්වේ. එතකොට දැන් උඹලට දාලා තහසක් තියෙන්න ඕනේ මේක මොකෙද්ද මූ ක්ලාස් එක කරනවා හොඳයිද නිකන් එහෙම දැනෙනවානේ. ඒ හින්දා දැන් මේ වෙද්දි හරි ඔයාලගේ තව යාළුවෝ පොඩ්ඩක් කියන්න මේකෙක් ඉන්නවා ඇවිල්ලා බලන්න. පොඩක් කියලා බලන්න එනවා නම් ඒ ඇවිල්ලා බලයි නැත්නම් ඉතින් ඒක කිසි අවුලක් නැහැ. හරි ඉතින් ඒක ජුට්ටක් කියන්න මෙහෙම එකක් තියෙනවා ඇවිල්ලා පොඩක් බලන්න කියලා ඔයාලට මාව සෙට් වෙනවා නම් ඈ පළවෙනිම දේ. උඹලා සෙට් වෙන තුන්ට කියන්න බෑනේ හරි නෑ උනුත් පව් උඹලත් පව්. ඉතින් උඹලට සෙට් වෙනවා නම් මාව පොඩක් අනිත් පැයටත් කියලා බලන්න ඇවිල්ලා ජුට්ටක් ක්ලාස් එක බලන්න. හරි එහෙනම් පුතේ අදට ක්ලාස් එක ඉවරයි. අපි ආය හම්බෙන්නේ ලබන සෙනසුරාදා දේ තමයි. හරි එහෙනම් පරිස්සමින් ඉන්න පැත්තේ දැන් යන්න. ඔව් අතහමාර උදේ රැහැන් නෑ බ්‍රහස්පතින් ඔයාලා මේකට එනවා නම් බ්‍රහස්පතින් දෙකට එන්න අවශ්‍ය නැහැ. ඔව් මේකටයි බ්‍රහස්පතින් දෙකටයි දෙකටම ඇවිල්ලා තේරුමක් නැහැ. හින්ද එහෙම ඉන්න හරි නේද? හරි පුතේ එහෙනම් මම මේක කට් කරනවා. හැමෝම පරිස්සමින් ඉන්න පුළුවන් නැහැ.